ಗಗರಿಲಿಯನಗೆ ඔහු පිළිබඳව ඉතා සංක්ෂිප්තව යමක් කියනවා නම් අත්‍රම ඉතාම සංක්ෂිප්තව කියනවා නම් ඔහු ශ්‍රේෂ්ඨ ගණනාවක ප්‍රවීණයෙක්. ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ පුංචි හැඳින්වීමක් ඔගලන්ට කරොත් ඔහු විශාල භාෂා ගණනාවක ප්‍රවීණයෙක්. ඒ අතරින් සංස්කෘත ඒ වගේම පාලි ඉංග්‍රීසි ජර්මන් චීන ඒ වගේම ටිබෙටන් ලැංග්වේජස් පිළිබඳව උගතෙක්. ඒ වගේම තමයි පෙරදිග දර්ශනයන් පිළිබඳව ඔහුගේ ප්‍රථම උපාධිය පෙරදිණිය විශ්වවිද්‍යාලයේනෝ ඊට පස්සේ ඉන්දියාවේ පුණේ විශ්වවිද්‍යාලයේනෝ එතනදී න්‍යාය දර්ශනය පිළිබඳව බෞද්ධ ඥාන විභාගය පිළිබඳව ඒ වගේම තමයි පශ්චාත් බෞද්ධ නිකායන්හි ඥාන විභාගය සහ බුද්ධිස් ලොජික් බෞද්ධ තර්ක ශාස්ත්‍රයත් ಭಾರತೀಯ තර්ක ශාස්ත්‍රයත් පිළිබඳව ඔහු ලංකාවේ ඉන්න ප්‍රාමාණිකයෙක්. ඉතින් මම ආරාධනා කරනවා බර්ටම් ග්‍රෙගරි ලියරගේ මහතාට අද අපේ දේශනය පවත්වන ලෙස. බොහොමත්ම ස්තුතියි සංජීවනී. අපි මේ කටයුත්ත අපි පටන් ගමු. අද මේ ඇත්තටම මට මේ මාතෘකාවත් මේ දේශනයත් ගැන කල්පනා කරනකොට මට වැඩිම කාලයක් ගියා සංජීවනී විශ්වාස කරන්න මම මේක පටන් ගන්න කොහෙන්ද කියලා හිතාගන්න. මට හිතාගන්න බැරුව ගියා ඇත්තටම මම මේක පටන් ගන්න කොතනින්ද කියලා. මොකද ලංකාව කියන රට ඇතුලේ ජෛන දහම ගැන කතා කිරීමත් විශේෂයෙන්ම ජෛන දහමේ ඥාන විභාගය ගැන කතා කිරීමත් අභියෝග කීපයක් එක කරන්න සිද්ධ වෙන කටයුත්තක්. ඒකේ පළවෙනි අභියෝගය තමයි මම හිතන්නේ ජෛන දහම තමයි ලංකාවේ බෞද්ධයෝ වැඩිපුරම දන්න සහ වැඩිපුරම නොදන්නා ආගම. දන්නා සහ නොදන්නා. දන්නා සහ නොදන්නා කියලා මම කියන්නේ සංජීවනී මං හිතනවා මාව ඇහෙනවා කියලා. හොඳට ඇහෙනව නේද? තාමත් හොඳට ඇහෙනවා. හරි. මේ දන්නා සහ නොදන්නා කියලා මම කියන්නේ පුංචි කාලේ ඉඳලාම බුදුදහම හදාරන ඕනෑම දරුවෙකුට උගන්වන පාඩමක් තමයි ෂට් ශාස්ත්‍රවරු කියලා බුදුහාමුදුරුවන්ගේ කාලයේදී ශාස්ත්‍රුන් වහන්සේලා 6 දෙනෙක් හිටියා කියලා කියනවා. ඒ අතරින් නිගණ්ඨනාථ පුත්‍ර කියලා ශාස්ත්‍රවරයෙක් ගැන කියවෙනවා. එතකොට මේ නිගණ්ඨනාථ පුත්‍ර තමයි වර්ධමාන මහාවීර කියලා ඊට පස්සේ උගන්වනවා. ඒ අනුව ඔහු තමයි ජෛන දහමේ 24 වෙනි තීර්ථංකරයන් වහන්සේ කියලා උගන්වනවා. ඒ විතරකුත් නෙමේ, ඒ ජෛන දහම තාමත් ඉන්දියාවේ තියෙනවා. එතකොට බුදු දහමේ අපිට හම්බෙන බුදුහාමුදුරුවන්ට සමකාලීන ශාස්ත්‍රවරු කියලා හඳුනාගන්න ශාස්ත්‍රවරුන්ගෙන් අද දක්වා පැවතගෙන එන එකම දහම හැටියට අපි හඳුනාගන්නේ ජෛන දහම. එතකොට මෙන්න මේ කියන කාරණයත් එක්ක ජෛන දහම පිළිබඳව ලංකාවේ බුදු දහම හදාරන ඕනෑම කෙනෙක් දන්නවා. හැබැයි නොදන්නවා කියලා මං කියන්නේ මේකයි. ජෛන දහම පිළිබඳව ත්‍රිපිටකයේ සහ වෙනත් බෞද්ධ මූලාශ්‍රවල උගන්වන යම් යම් කරුණු කාරණා කීපයක් හැරුණුකොට පළල් කියවීමක්, ගැඹුරු කියවීමක් ජෛන දහම සම්බන්ධයෙන් සිදුවෙන්නේ නැහැ. ලංකාව ඇතුලේ සිදුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ බොහෝ වෙලාවට ජෛන දහම දන්නවද කියලා අහුවොත් ඔව් දන්නවා. මොනවද දන්නේ? ආ, නිගණ්ඨනාථ පුත්තනේ ජෛන දහමේ 24 වෙනි තීර්ථංකරයන් වහන්සේ. එයානේ අර මේ චතුයාම සංවරයක් ගැන කතා කළේ. ඔහොම ඔහොම කියලා අර උගන්නපු පොඩි කොටසක් තියෙනවා. ඕක ඇතුලේ ඔය ටික කතා කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් මේ රටේ ජෛන දහම පිළිබඳ අවබෝධය. එතකොට මම අන්නේ අවබෝධයෙන් පසු වෙන පාඨකයා මෙතනදී අවතන්නට ඕනේ. ඒ තමයි මට තියෙන පළවෙනි අභියෝගය. ඊළඟට අතරතුරේ ඉන්න පුළුවන් ජෛන දහම ගැන සෑහෙන කියවීමක් තියෙන, සෑහෙන හැදෑරීමක් තියෙන පිරිසක්. එතකොට එහෙම පිරිසකට අර සම්පූර්ණ හැඳින්වීමක් එක්ක ආවොත් එහෙම අර කීප දෙනාට ඒක ඉතාමත්ම දරා ගන්න බැරි, අපි කියන්නේ බෝරින් ලෙක්චර් එකක් බවට පත් වෙනවා. මේ මොනවද මේ අපි දන්න දේවල්මනේ කියන්නේ කියලා. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඊළඟට ඊටත් වඩා මට මතුවෙන අභියෝගය තමයි ජෛන දහම පිළිබඳව බෞද්ධ රටක් හැටියට, තේරවාදී බුදු සමයේ තියෙන රටක් හැටියට ලංකාවේ ඇතුලේ ගොඩනගලා තියෙන ප්‍රතිරූපය. ඒ ප්‍රතිරූපය
මහා විශාල ප්‍රශ්නයක් මට මොකද මේ ප්‍රතිරූපය ඇතුලේ තියෙන ජෛන දහම කියන්නේ බොහොම ප්‍රාථමික දහමක් ඒක මේ පරම අවිහිංසාවාදී දහමක්නේ ඔය පරම අවිහිංසාවාදී කියන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක්ද ඕක ප්‍රායෝගිකද හරි මෝඩයිනේ හරි ගොන්නේ ඔය වගේ කතාවක් කිව්වහම කියන අන්න ඒ වගේ තැනකට ජෛන ජෛන දහම ඇදලා දාලා එහෙම තන එහෙම තනකින් තමයි ජෛන දහම දිහා බලන්න පුරුදු කරලා තියෙන්නේ. එතකොට මම අන්නේ ඒ පාඨකයා අමතන්නත් ඕනේ. ඔන්න ඔය විදිහේ දැන් මගේ පාඨකයා මෙන්න මේ මේ අය කියලා මම කියවා ගත්තාම මම මාර ගැටලුවකට මුහුණ දෙනවා. මම මේ දේශනේ පටන් ගත යුත්තේ කොතනකෙන්ද කියලා. ඉතින් මම කොහෙන් හරි මේක පටන් ගන්නත් එපැයි. ඉතින් මම මේ සාධාරණද අසාධාරණද කියන්න මන් දන්නේ නැහැ. මම पूर्ण जैन दहम पिलीम विग्रह इतिहास कथंदर पूर्ण वशं अद मातृकावट अदाल विधियट जैन दहमे ज्ञान विभागे पिलीमदी कथाकूर्ण कथाकर मंगेन पेहदली मकरा कथाकर बलापुर ज्ञान विभागे यम शेषयाकदेशिया पिलीमद ඉදිරිපත්කරන දේට අනුරූප එහෙම නැත්නම් ඒට ගැළපෙන ඉතිහාස කතාවකුත් එක්කහු කරගෙන යම් සංගත බවක් ඇතුව ඒ යම් සංගත බවක් තියෙනට ඕනේ ඕනෑම දේශනේ කර ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසන කල්යාණම් කියනවා වගේ අන්නේ යම් සංගත බවකුත් රැකගෙන මේක කරන්නම් කියලා මම තීරණය කළා අපි බලමු දේශනේ අවසානයේදී මම කෙතෙක් දුරට සාර්ථකද කියලා ඔබගේ योजना चोदना प्रतिचार सियाल मम किसी गेटलुवाक में तो बार गन्नो अभी एवत ते का कथा करमु अडुपाडुकम मतु वेन्न पुलुवन मेक एकतरा आकारयक मम करन पर्यवेक्षणयक वगेई मट पौद्गलिकव देनेन्ने इतिन ए पर्यवेक्षणय करन्न मट अवसर मम अद देशनेदी पावर पॉइंट प्रेजेंटेशन योदा गन्ने नै पावर पॉइंट प्रेजेंटेशन योदा नोगन्न विशेष हेतुवक नन्नह नमुत मट अवश्य वेनवा देशने अतरतुरदी අර රුක්සටහන් කීපයක් පෙන්වන්න මේ රුක්සටහන් කීපයේ පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකට මට හදාගන්න අමාරු වුණා. ඒක මගේ තියෙන තාක්ෂණික දුර්වලතාවක්. ඉතින් ඊට ඒ වෙලාවෙදි මම කල්පනා කරන්නේ එහෙනම් වර්ඩ් ඩොකියුමන්ට් එක මේක සම්පූර්ණයෙන් කරන එක හොඳයි කියලා. ඉතින් ඒක මම මගේ දේශන අත්පිටපත හැටියට සලකනවා. ඒ දේශන අත්පිටපත ඔබට පෙන්වමින් එය පැහැදිලි කරමින් මම මගේ දේශනය කරගෙන යන්නම්. අපි සංජීවනි කොහොමද සැලසුම් කරන්නේ සියල්ල අවසානයේදී ප්‍රශ්න අහන විදිහටද නැත්නම් අතරතුරේ ප්‍රශ්න මතු කරන්නට පුළුවන්ද කොහොමද වෙන්නේ සාමාන්‍ය මම ෂෙයා කරනවා පේනවද ඇහෙනවා මදි පොඩ්ඩක් ඇහෙනවා මදි දැන් හරිද දැන් හරිද සංජීවනේ පොඩ්ඩක් ඇහෙනවා මදි වුණා බටම් දැන් නම් මං හිතන්නේ හරි කියලා දැන් හරිද පොඩ්ඩක් ඉන්න මට තප්පරයක් දෙන්න ඔයා කතා කරන්න බලන්න නෑ මෙතන මේ පොඩි network ගැටලුවක් තියෙනවා දැන් හරිද සංජීවනේ පොඩි network ගැටලුවක් තියෙනවා ඔව් ඒ වගේ දේ වගේ මේ වගේ ඒවා සාධාරණයි අපි ඒවා ඉවසගෙන කරමු හරි මම හිතන්නේ screen share කරාම තමයි ඒක උනේ දැන් හරිද දැන් හරි දැන් ස්ක්‍රීන් එක පේනව නේද පේනවා හරි මම ඉස්සෙල්ලා ඇහුවේ සංජීවනී දැන් අපි සාමාන්‍ය මේ දේශන මාලාව කොහොමද සංවිධානය වෙන්නේ දේශනයේ අවසානයේදී ප්‍රශ්න අහන විදිහටද නැත්නම් අතරතුරේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්ද සාමාන්‍යයෙන් නම් දේශනයේ ඉවර වෙලා අපි ප්‍රශ්න ඇහුවේ එතකොට ඔයාට ඩිස්ටර්බ් නැත්නම් දේශනයේ අතරමැද වුණත් අහන්න කියන්න ඕනේ කෙනෙකුට ගැටලුවක් නැහැ මොකද දැන් මට මං ඉදිරියේ මට ස්ක්‍රිප්ට් එකක් තියෙනවා ස්ක්‍රිප්ට් එක දිහා බලාගෙන කරන නිසා මාතෘකාවෙන් පිට යන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි ඒ නිසා අතරතුරේ ප්‍රශ්න ඇසීම ගැටලුවක් නැහැ
මේ හෑන්ඩ් ෂේක් අර හෑන්ඩ් රේස් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. මේ මට හැබැයි හෑන්ඩ් රේස් කරාම ඔක්කොම පේන්නේ නැති වෙයි. එහෙම වුණොත් සංජීවනි ඔයාට තමයි බලන්න වෙන්නේ. මොකද මම ස්ක්‍රීන් ෂෙයා කරලා නිසා මට කීප දෙනයි පේන්නේ. හරි. මම ඒක බලන්න. හරි. जैन ज्ञान विभागे मूलिक संकल्प विचार मम पूर्व उपकल्पने वा मे उपकल्पने वेरदी कौर निवेदी पूर्व उपकल्पने जैन धाम की भारत बुद्ध काले सिटम हो इटत वड़ा परण काले सिट बुद्धदाह समातरवतगेन दहमकव एम आगमिक आगमिक संप्रदाय भव मे एविलइन सीलूम पाटक दुकान मट एतत्म गिहिल्लाक विवरणीकरण तद देशनीकरण्य पूर्व उपकल्पने मत इंदगेन जैन ज्ञान विभागे हदरी मेदी अभी सामान्य मातृका तुनक हदारंड ओणे मे मातृका तुन तमय अभी ओणम अवस्था ज्ञान विभागे किल हदाराणे पलवनी मातृकाव तमय प्रत्यक्षादी ज्ञान विचारे प्रत्यक्षादी ज्ञान विचारे किल मंगदहस्कराने प्रत्यक्ष अनुमान तर्कादी ज्ञान विचारे सिद्धवेनवा जैन दर्शन अतुले अन्ने ज्ञान विचारे पिलिबंदो कथाकिरीम तमय प्रत्यक्षादी ज्ञान विचारे कियने इलंगट स्याद्वाद विचारे स्याद्वाद विचारे कियने कट समान वचनयक तमय अनेकांत वादे की अनेक समहर अवस्थावल मेदेक देखा खेटियट हिताग्नि नम तेतर मेदेक देखा मे उदाहरण क्विधियट हेमचंद्र की जैन महा व्याकरणज्ञ उगे व्याकरण दर्शन अतुलेदि स्याद्वाद यनुकुमग्ध किल पेहदिलिगिरि मेदि एट समान वचने क्विधियट अनेकांत वाद किन वचने नम करल अनेकांत वाद किन वचने तीयन मैंने मेका तेकतुनोने जैन ज्ञान विभागे की सियाद्वाद तेक्कम अत्वल बेदगत तव संकल्प नयवाद की नयवाद विचारे की मे सियाद्वादे सह नयवादे की दिखा एकतुनोने जैन ज्ञान विभागे कथाखिरी मेदी हेबई අද දවසේදී මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කරුණ තුනෙන් පළවෙනි කාරණය ගැන විතරයි. ඔබටම තේරෙදී දේශනයේ අවසානයේදී ඇයි මම එහෙම කරන්න ඇත්තේ කියලා. ඒකට තාර්කික හේතුවක් නැහැ. ඇත්තටම මේ දේශනය පැය දෙකක දේශනයක් හැටියට සීමා කළ යුතු නිසා මට සිදු වෙනවා මගේ මාතෘකාව ඒ පමණකට සීමා කරගන්නට සහ මම බලාපොරොත්තු වෙනවා හැමෝම දන්න දෙයට වඩා යමක් එකතු කරන්නට හැමෝම දන්න ජෛන දහම ගැන හැමෝම කතා කරන මේ කවුරුත් දන්න දේවල් වෙනුවට අලුත් දෙයක් එකතු කරන්න ඕනේ අන්නේ අලුත් දෙයක් එකතු කරන්න මට හොඳටම කතා කරන්න පුළුවන් තැන තමයි ප්‍රත්‍යක්ෂාදී ඥාන විචාරය කියන්නේ එතකොට මම හිතුවා ඒ කොටස පූර්ණ වශයෙන් කතා කරනවා එතකොට සියද්වාද විචාරය සහ ණයවාද විචාරය ගැන මම එහෙම කතා කරන්න යන්නේ නමුත් අපිට प्रश्न हा सागच्चावारे अवस्थावती पुनोती कथाकरान बेरिकमकूत ने इलांगट मेम प्रत्यक्षादि ज्ञान विचारे हदयरीमठ यटत्से जैन न्याय संकल्पे विकासे यम धनुम कतिव सिटी उन्नोय कारणे निशा अद देशने मम ए गण कथाकरण तोट एतटम जैन ज्ञान विभागे किल कि मम जैन ज्ञान विभागे मूलिकमातृका तुना जैन मे न्याय संकल्पे हेमनेतन तर्कशास्त्र संकल्पे हेमनेतन ज्ञान विभागीय संकल्पे कियने के इतिहास अक्तियनो एक विकास वेच आकार अक्तियनो अन्य विकास आकार इतिहास यम आकार පොඩි කතා බහක් එකතු කර ගන්න ඕන. ඒතර ඒ දෙක තමයි අද දේශනයේදී මම ඇත්තරම सिद्ध කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී මම අර මුලින්ම පැහැදිලි කිරීමක් කළා මගේ දේශනේ මේ ඕඩියන්ස් එක නැත්තම් ප්‍රේක්ෂකයා කවුද කියලා හඳුනා ගැනීමේදී මම ගැටලුවකට මුහුණ දෙනවා කියලා. එතෙන්දී මම වඩාත් ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා.
මේ බෞද්ධ සූත්‍ර ඇසුරෙන් මේ මම මේ කියන කාරණේ බොහොම හොඳට ඔළුවට දාගන්න බෞද්ධ සූත්‍ර ඇසුරෙන් ජෛන දර්ශනය කියවන්නට හෝ ඉගෙන ගන්නට උත්සාහ කරන පිරිසක් ඉන්නවා අන්න ඒ පිරිස මට මේ දේශනාවේදී ගැටලුවක් වෙන්න පුළුවන් එයි මම එහෙම කියන්නේ සම වෙන්න එහෙම කියන්නේ දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් එදිරිවීර සරච්චන්ද්‍ර මලවුන්ගේ අවුරුද්දා ලියනකොට ඒ ජපන් සංස්කෘතිය ජපන් පසුබිම ගැන කතා කරලා ඒ උහු ලියනවා ඒක. ඒතර මේක ජපන් භාෂාවට ජපන් මහාචාර්යවරු පෙරලනවා. පෙරලුවාම ඒ ජපන් මහාචාර්යවරයාගෙන් මාධ්‍යවේදී කහනවා මේ සරච්චන්ද්‍රයන්ගේ පොත ජපන් ජාතිකයෝ පිළිගන්නේ මොන විදියකටද කියලා. එතකොට මේ මහාචාර්යවරයා කියනවා ඒ ජපන් ජාතිකයෝ පිළිගන්නේ විදේශිකයෙකු දුටු ජපානය වගේ හැඟීමකින් කියලා. එතකොට ඒ පොත කියවන සිංහල පාඨකයාට ඒක දැනෙන්නේ නැහැ. මොකද සිංහල පාඨකයා ජපානයේ ජීවත් වෙලා නැහැ. ජපානයේ ඒ අත්දැකීම ලැබලා නැහැ. නමුත් ජපන් ජාතිකයාට එයාගේ සංස්කෘතිය ගැන විදේශිකයෙක් කියනකොට එයාට ඒක දැනෙන්නේ විදේශිකයෙකු දුටු ජපානය වගේ. ලංකාවෙත් තියෙනවා. ලංකාව ගැන විදේශිකයෝ ලියපු පොත් තියෙනවා. ලංකාවේ සංස්කෘතිය, සભ્યත්වය වගේ දේවල් ගැන ඒවා කියවනකොට ලාංකිකයෙකුට ඇති වෙන හැඟීම තමයි මේ විදේශිකයෙකු දුටු ලංකාව. අන්න එහෙම හැඟීමක් තමයි ඇති වෙන්නේ. නැතුව ඒ තියෙන්නේ හරිම නිවැරදිම ඇත්ත මේ ලංකාවේ සංස්කෘතිය නිවැරදිවටම මෙයා නිරූපණය කළා කියලා එහෙම හැඟීමක් පහළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බෞද්ධ සූත්‍ර ඇතුලේ ජෛන දහම ගැන කතා වෙලා තියෙනවා. ඒ කතා වෙලා තියෙන දේවල් ජෛන පුද්ගලයෙකුට ජෛන දහම හදාරපු ජෛන දහම අනුගමනය කරන එහෙම ජෛන කෙනෙකුට කිව්වොතින් මෙන්න මෙහෙම මේ බෞද්ධ සූත්‍රවල මෙන්න මෙහෙම එකකුත් තියෙනවා කියලා ඒක ඒ මිනිස්යාට දැනෙන්නේ බෞද්ධයන් දුටු ජෛන දහම වගේ එකක්. එයා දකින්නේ ඒක ජෛන දහම කියලා. එයා කියන්නේ බෞද්ධයෝ හිතාගෙන ඉන්න ජෛන දහම. අන්න එහෙම හැඟීමකින් තමයි එයාට ඒක පේන්නේ. ඉතින් අන්න ඒ ගැටලුව දර්ශනය හදාරන ශිෂ්‍යු හැටියට මේ දරුවන්ට පුළුවන් වෙනට ඕන ඒ කාරණේ බොහොම පැහැදිලිව වටහා ගන්න. ඉතින් ඒ නිසා අතරතුරේදී කවුරුවත් මගෙන් ප්‍රශ්නයක් මතු කරන්නට එපා. බෞද්ධ සූත්‍රයක් රිෆර් කරලා අහවල් සූත්‍රයේ ජෛනියෝ ගැන මෙහෙම කියලා තියෙනවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. මොකද මම කියන්නේ ඒ පිළිබඳව පුළුල් විචාරයක්, පුළුල් හැදෑරීමක්, පුළුල් කියවීමක් ලංකාව ඇතුලේ සිද්ධ වෙන්නට ඕනේ. එහෙම සිද්ධ වෙලා නැහැ තාම. එහෙම සිද්ධ වෙලා නැහැ. එනිසා එහෙම හදාරණ එක, එහෙම ප්‍රශ්න මතු කරන එක පවා ජෛන දහමට කරන එක්තරා ආකාරයක මදි පුංචිකමක්. මම උදාහරණයකින් පැහැදිලි කරනවා නම් දැන් නිගණ්ඨනාත පුත්ත චතුයාම සංවරයක්. චතුයාම සංවරයක් දේශනා කළා කියලා බෞද්ධ පොත්වල, බෞද්ධ සූත්‍රවල සඳහන් වෙනවා. නමුත් දැනට අපට හමු වෙලා තියෙන කිසිදු ජෛන මූලාශ්‍රයක මහාවීරයන් වහන්සේ දේශනා කළා කියලා කියන ජෛන මූලාශ්‍රයක කොතනකවත් මේ චතුයාම සංවරය කියලා එකක් ජෛන මහාවීරයන් වහන්සේට ආරෝපණය කරලා නැහැ. එහෙම එකක් මහාවීරයන් වහන්සේ කිව්වයි කියලා සඳහන් වෙන්නේ නැහැ. චතුයාම සංවරයේ පිළිබඳව යම් අදහසක් පළ කළා කියන තැන් චතුයාම සංවරයක් දේශනා කළා කියලා යම් සඳහනක් අපිට හම්බ වෙන්නේ පාර්ශවනාත කියන 23 වෙනි තීර්ථංකරයන් වහන්සේ සම්බන්ධයෙන්. ජෛන දහමේ තීර්ථංකරයන් වහන්සේලා 24 දෙනෙක් ඉන්නවා. දැන් මම ඒව ගැනත් කියලා දෙන්නම් අද. ඉතින් මේක 23 වෙනි තීර්ථංකරයන් වහන්සේ පාර්ශවනාත. ඒතර පාර්ශවනාත චතුයාම සංවරයක් දේශනා කළා කියලා සඳහන් වෙනවා. හැබැයි ඒ චතුයාම සංවරේ ඔය පාලි පොත්වල සඳහන් වෙන මේ සබ්බවාරී පුට, සබ්බවාරී යුත, ඒ වගේ මේ එහෙම වතුරත් එක්ක සම්බන්ධ වෙච්ච චතුයාම සංවරයක් නෙමෙයි. ඒක වෙනම චතුයාම සංවරයක්. නම නම් චතුයාම සංවරේම තමයි. දෙකම නම හරි, නමුත් සංකල්ප වෙනස්. ඉතින් අන්න ඒ වගේ මේ ත්‍රිපිටකයේ සූත්‍රය ඇතුලේ නිගණ්ඨ දහම කියලා හරි නිගණ්ඨයන්ට ආරෝපණය කරලා හරි තියෙන ධර්ම කොටස් ඇත්තටම ජෛනයන් ගැන කියවෙන ඒවාද, ජෛනයෝ ඇත්තටම ඒවා කිව්වාද කියන එක වෙනම කතා කළ යුතු, වෙනම විමසා බැලිය යුතු, වෙනම අධ්‍යයනයක් කළ යුතු මාතෘකාවක්. ඉතින් ඒවා ගැන එහෙම මතු කරන්න එපා ගැටලු. අපි අද දේශනයේදී මම ඒ කොටස පොඩ්ඩක් අයින් කරනවා. මේ සංසන්දනාත්මක අධ්‍යයනයේ කම්පැරටිව් ස්ටඩි වගේ එකක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ජෛන දහම, බුදු දහම එහෙම කම්පෙයා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ආපහු සරයක් වෙනම තාර්කික හේතුවක් හෝ වෙන කිසිම දාර්ශනික හේතුවක් නිසා නෙමෙයි, කාලය සීමා කර ගැනීමට අවශ්‍ය නිසා.
දැන් මම කිව්ව දැන් ජෛන දහමේ තීර්ථංකරයන් වහන්සේලා 24 දෙනෙක් හිටියයි කියලා. දැන් මේක මේ සංකල්පයේ තෙක්ක අපි පටන් ගමු ජෛන න්‍යායයේ සංකල්පයේ විකාශය ගැන කතා කරන්න. මේ තීර්ථංකරයන් වහන්සේලා කියලා කියන්නේ අපේ බුදුවරු වගේ නෙමෙයි. දැන් අපි අපේ බුදුදහම ඇතුලේ බුදුවරු 24 දෙනෙක් 28 දෙනෙක් එහෙම කතා කරන අවස්ථා තියෙනවා. සමහර සූත්‍රවල 24 දෙනෙක් ගැන සඳහන් වෙනවා. පස්චාත් ග්‍රන්ථවල 28 දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒකට මේ බුදුවරු ගැන කතා කරනකොට බුදුවරුන්ට වඩා තීර්ථංකරයන් වහන්සේලා වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඊළඟ බුදු කෙනෙක් පහළ වෙන්න නම් අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන්න ඕන. ලෝක විනාශය වෙලා හරි මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙලා හරි මොනවා හරි දෙයක් වෙලා ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ මොනවා හෝ විනාශයක් සිද්ධ වෙලා සමස්තයක් වශයෙන් ඒ ධර්මය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන්නට ඕන. අතුරුදහන් වුණාට පස්සේ තමයි අලුතෙන් බුදු කෙනෙක් පහළ වෙලා ආපහු සැරයක් අර ධර්මයේ ඉස්මතු කරලා ගන්නෙ. එහෙම තමයි බුදුදහමේ බුදුවරු ගැන කතා කරන්නේ. නමුත් මේ තීර්ථංකරයන් වහන්සේලා ගැන ජෛන ආගමේ උගන්වන්නේ නැහැ එහෙම ඉගැන්වීමක්. ඒතකොට ඔවුන්ට අනුව එක්තරා කාලයකට පස්සේ එක තීර්ථංකරයන් වහන්සේ කෙනෙක් නිර්වාණයට පිවිසිලා ඒගොල්ලෝ කියන්නේ පරිනිර්වාණය කියලා. ජෛන දහම ඇතුළේ ඒගොල්ලෝ කියන්නේ නිර්වාණයට පිවිසෙනවා කියලා. ඒතකොට නිර්වාණයට පිවිසිලා ඒ යම් කාලයක් ගත වුණාට පස්සේ අවුරුදු 100ක් 200ක් සමහරට 3-400ක් වෙන්න පුළුවන් ඊළඟ තීර්ථංකරයන් වහන්සේ පහළ වෙනවා. දැන් බුදුදහමට අනුව ගත්තොත් එහෙම එක බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයම තමයි ඊළඟ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ ධර්මයේ කිසිදු වෙනසක් නැහැ. දැන් ඔය ආලවක කතාව වගේ කතාවලදී බොහොම පැහැදිලිව කියවෙනවා ආලවක බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න හතරක් අහනවා. මේ ප්‍රශ්න මොනවද? ආලවකගේ දෙමව්පියෝ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අහලා දැනගත්තු ප්‍රශ්න. ඒතොර කාශ්‍යප බුදුහාමුදුරුවෝ ඒවා පැහැදිලි කරේ යම්සේද ඊළඟට පහළ වෙන ගෞතම බුදුහාමුදුරුවෝ තේව පැහැදිලි කරන්නේ ඒ විදිහටමයි. ඒ නිසා එතකොට ඒ ප්‍රශ්න ඊළඟ බුදු කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. එයා ඒ උත්තරම තමයි දෙන්නේ. ඒ විදිහට මේ බුදුවරු නැත්තම් බුදුන් වහන්සේ කියන චරිතය යුගෙන් යුගයට වෙනස් වුණාට ඒ සියලු දෙනා එකම ධර්මයක් ප්‍රකට කරනවා කියන එක බෞද්ධ චින්තාවය ඇතුළේ තියෙන දෙයක්. නමුත් ජෛන චින්තාවය ඇතුළේ එහෙම නැහැ. ජෛන චින්තාවයේ කියන්නේ තීර්ථංකරයෝ ඔක්කොම එකම ධහමක් එකම විදිහට දේශනා කරනවා කියලා. දැන් උදාහරණයක් හැටියට මේ තීර්ථංකර 24 දෙනා වහන්සේලාගෙන් පළවෙනි ඍෂභනාත කියන තීර්ථංකරයන් වහන්සේයි අන්තිමට පහළ වුණු 24 වෙනි මහාවීර කියන තීර්ථංකරයන් වහන්සේයි කියන මේ දෙන්න විතරයි නිර්වතින් හිටියේ. ඒ අතරතුරේ පහළ වෙච්ච අනිත් සියලුම තීර්ථංකරයන් වහන්සේලා සියලු දෙනා මේ යම් ආකාරයකට වස්ත්‍ර භාවිත කරපු අය. හැමෝම එක විදිහට වස්ත්‍ර පෙරෙවෙත් නැහැ. මම එකපාරට කියා ගන්න බැරි මේකයි. සමහරු යටි කයට විතරක් ඇඳ. දැන් පාර්ශවනාත කියන්නේ යටි කයට විතරයි. යටට සරමක් ඇඳලා වගේ එහෙම ඇඳගෙන හිටියා උඩුකය නිරුවත්. ඒතර පාර්ශවනාතගේ ශාසනය ඇතුලේ ගත්තාම ඒ ශාසනය ඇතුලේ ඉන්න ගැහැණු අයත් එහෙමයි. යටි කයට විතරයි ඇඳින්නේ. උඩුකය නිරුවත්. එහෙම පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කිව්වා අර්ධ පාරුත කියලා. අර්ධ පාරුත. ඒගොල්ලෝ ශරීරයෙන් අඩක් විතරයි වහන්නේ. එනිසා ඒගොල්ල අර්ධ පාරුත. ඒ අර්ධ පාරුත රහතුන් වහන්සේලා කියලා කිව්වේ අරහත් ධර්මයේ කියන වචනේ. අරහත් ධර්මයේ කියන වචනේ මේ ජෛන ධර්මයටම යොදාගත් වචනයක්. ජෛන ධර්මය නියෝජනය කිරීමේදී Hindu බ්‍රාහ්මණ ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථවල, උපනිෂද් ග්‍රන්ථවල සහ වෙනත් Hindu ග්‍රන්ථවල අපට නිතර හම්බ වෙන අරහත් ධර්මය කියලා වචනයක්. මේ අරහත් ධර්මය කියන වචනේ යොදන්නේ මේ ජෛන ධර්මයට. ඒකට ආර්ය ධර්ම නැත්නම් ආර්යයන්ගේ ආගම් කියලා සඳහන් කරන වෛදික ආගම් ಭಾರತයේ තුල යම්තාක් පරණද ඒ තරම්ම පරණයි මේ ජෛන ධර්ම. මේ ඍෂභනාථකෙන් පටන් අරගෙන ඒගොල්ලන්ට තියෙන වෙනම ඉතිහාසයක්. ජෛනයන්ට වෙනම ඉතිහාසයක් තියෙනවා. ඒගොල්ලන්ට තියෙන මහා ಭಾರತය ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන වෙනම කතාවක්. ඒ ಭರತ කියලා රජ කෙනෙක් ගැනත් ඒ රජුරෝ උතුරු ಭಾರತයේ ජම්බුද්වීපයේ උතුරු කොටස අල්ලාගත්තු හැටි, ආර්යවර්තයේ නිර්මාණය කරපු හැටි, ಭಾರತයේ අධිපති වෙච්ච හැටි, එහෙම ඉතිහාසයක් ජෛනයන්ට තියෙනවා. ඒතර ඒගොල්ලන්ට අනුව ජෛනයෝ තමයි මේ ජම්බුද්වීපය බිහි කරපු, එහි රජවරුන් බිහි කරපු, මේ හැමදේම කරපු, නිර්මාණය කරපු මේ පුද්ගලයෝ බවට පත් වෙන්නේ ජෛනයෝ.
जैन इतिहास अन्गे जैन अंत वेन इतिहास अतीन तकोट दीर्थंकर हंसेला कथाकर बुधुधा කාන්තාවකට බුදු වෙන්න බෑ කාන්තාවකට බුදු වෙන්න බෑ කියන එකෙන් අදහස් කරන්නේ කාන්තාවකට කාන්තාවක් හැටියට බුදු වෙන්න බෑ හැබැයි 19 වෙනි තීර්ථංකරයන් වහන්සේ වෙන මල්ලිනාත කාන්තාවක් ඒතර ජෛනිය සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ මල්ලිනාත කියලා කාන්තාවක් ඊළඟට නේමිනාත කියලා අපිට හඳුන් අපි අද හඳුනා ගන්න 20 දෙවන තීර්ථංකරයන් වහන්සේ ඔහුගෙන් පස්සේ පාර්ශවනාත 23 වෙනි මහාවීරයන් වහන්සේ 24 වෙනි මෙන්න මේ තීර්ථංකරයන් වහන්සේලා 3 දෙනාම ඓතිහාසිකව ಭಾರತයේ යම් කාලවකවානු වලදී වැඩ සිටි පුද්ගලයෝ කියලා පුරාවිද්‍යාත්මක සහ වෙනත් සාහිත්‍ය සාධක වලින් තහවුරු කරගෙන තියෙනවා දැන් බෞද්ධ බුදුදහමේ එහෙම තහවුරු කරගෙන නැහැ පොත්පත්වල තිබ්බට කාශ්‍යප බුදුහාඳුරෝ කියලා කෙනෙක් තමයි කලින් පහළ වුණේ කියලා වෙන කිසිදු ආකාරයකින් එහෙම තහවුරු කරගෙන නැහැ ගෞතම බුදුහාඳුරන්ට කලින් මෙච්චර කාලයකට ඉස්සර කාශ්‍යප කියලා බුදු කෙනෙක් හිටියාය කියලා එහෙම තහවුරු කරගැනීම අපට නැහැ ඒකයි මම කිව්වේ දැන් පාර්ශ්වනාථ කියන 23 වෙනි තීර්ථංකරයන් වහන්සේ සහ මහාවීර කියන 24 වෙනි තීර්ථංකරයන් වහන්සේ අතර කාලපරතරය අවුරුදු 200ක් විතර. ඒතර පාර්ශවනාථගේ අවසාන ශ්‍රාවකයා කියන්නේ කේශිපුත්‍ර. ඒතර කේශිපුත්‍ර කියන රහතුන් වහන්සේ මහාවීරයන් වහන්සේ කෛවල්‍ය ඥානය ලැබනකොට ඔවුන් කියන්නේ සම්බුද්ධත්වයේ ලැබනවා කියලා. ඔවුන් කියන්නේ කෛවල්‍ය ඥානය ලැබනවා කියලා. ඒතර මහාවීරයන් වහන්සේ කෛවල්‍ය ඥානය ලැබනකොටත් කේශපුත්‍රයන් ජීවත් වෙනවා. ඒතර කේශපුත්‍ර කියලා කියන්නේ පාර්ශවනාථගේ අන්තිම ශ්‍රාවකයා. ඒතර පාර්ශවනාථගේ අන්තිම ශ්‍රාවකයා ජීවත් වෙලා ඉඳද්දි තමයි මහාවීරයන් වහන්සේ පත් වෙන්නේ. ඊළඟට මේ දැන් අපි බුදුදහමට අනුව නම් බුදුදහම අනුගමනය කරන උදවිය ඕනෑම කාලයක නිවන් දකින්න පුළුවන් ඕනෑම කාලයක අරහත් භාවයට පත් වෙන්න පුළුවන් නමුත් ජෛන දහම එහෙම උගන්වන්නේ නැහැ ජෛන දහමට අනුව පුද්ගලයෙකුට අරහත් වීමේ හැකියාව ලැබෙන්නේ තීර්ථංකරයන් වහන්සේ කෙනෙක් ඉන්න කාලයකදී පමණයි තීර්ථංකරයන් වහන්සේ නිර්වාණයට පිවිසුනාට පස්සේ ඊළඟට එන ශ්‍රාවකයන්ට ඒ ඔස්සේ ගිහිල්ලා යම් ආධ්‍යාත්මික ගුණ වගාවක් කරගන්නට පුළුවන් ස්වර්ග සම්පත් ලබන්න දිව්‍ය ලෝක සම්පත් ලබන්න පුළුවන් සංසාරයේ සුගතිගාමි වෙනවා වගේ දෙයක් කරගන්න පුළුවන් එහෙම දේවල් මිසක කාටවත් නිර්වාණ අවබෝධය ලබන්න බෑ එහෙම ලබන්න බෑ එතකොට ඒ ආගම ඇතුලේ ඒගොල්ලෝ හරි රියලිස්ටික් ඇත්තටම බොහොම යථාර්ථවාදීව ඒ දේවල් ඒව හරි ගස්සගෙන තියෙනවා ඉතින් කොහොම හරි මේ විදියට මේ ජෛන දහම කියන එක ජෛන දහම ගත්තාම ජෛන දහම මේ විදියට එක එක තීර්ථංකරයන් වහන්සේලා එක එක විදියට අරගෙන ආවේ අර මං කිව්වා වගේ එකම ධර්මයක් දේශනා කළෙත් නෑ ආයෙකත් කියන්න එපා එකම ධර්මයක් දේශනා කළෙත් නෑ ඔය පරම අවිහිංසාවාදී ධර්මය කියන එක සමස්තයක් වශයෙන් සියලු තීර්ථංකරයන් වහන්සේලාගේ ඉගැන්වීමක් නෙමෙයි උදාහරණයක් විදිහට නේමිනාත කියන තීර්ථංකරයන් වහන්සේට අනුව ගෙදර දොරේ හිරිහැර කරන මීයෝ කැරපොත්ත හූනෝ ඒ වගේ සත්තුන්ව මරලා දැම්මට පව් නැහැ. එහෙම ඒ සත්තුත් එක ජීවත් වෙන්න බෑ. ඒ අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත මේ ගත කරන්න බෑ. හරි කරදරයි. ඒ නිසා ඒ වගේ සත්තුන්ව මරලා දානවා කියන එක එහෙම පව් නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ මොනවාද පරම අවිහිංසාවාදයක් සියලු තීර්ථංකරයන් වහන්සේලා දේශනා කළේ නැහැ. එහෙම පරම අවිහිංසාවාදයකට ගියේ මහාවීරයන් වහන්සේ පමණයි. හැබැයි මහාවීරයන් වහන්සේගෙන් අපිට අද සත්‍යවාදය ගැන කතා කරන්න බෑ. සත්‍යවාදයේත් එක කතා කරනකොට මහාවීරයන් වහන්සේත් එහෙම පරම කියන තැනක හිටියාද කියන එක ප්‍රශ්නයක්. එහෙම ඒකෙන් මම කියවර බෞද්ධ උගන්නන දහම් පාසලවල උගන්නන බොරු වගේ වැඩක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ ජෛනියෝ මෙහෙමයි කියලා අපට මවලා දෙනවා ප්‍රතිරූපයක් ඒ ප්‍රතිරූපේ ඇත්තටම එහෙමද කියන එක හිතා ගන්න බෑ වර්ධමාන මහාවීර කියන ජෛනයන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ පරම අවිහිංසාවාදය අනුගමනය කරපු කෙනෙක් හැබැයි ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු සියලු දෙනා පරම අවිහිංසාවාදී තැනකට ඇදවැටිය යුතුයි කියන එක උන්වහන්සේගේ ඉගැන්වීම නෙමෙයි. එහෙම එකක් නැහැ ඇත්තටම.
ඒවැ සීමා තියෙනවා ඒවා අනුගමනය කළ යුතු ක්‍රම තියෙනවා අනුගමනය කළ යුතු තැන් තියෙනවා ඒ අන්න ඒ වගේ ඒ සදාචාරය කියන එකේදී බොහෝම නම්‍යශීලී තැනක ජෛනයන් ඉන්නවා ඒ ඒගොල්ලන්ගේ සයද්වාදී පදනම මත පිහිටලා ඉතින් කොහොම හරි මේ විදියට මේ හිටපු ජෛන දහම මේ විදියට මහාවීරයන්ගෙන් පස්සේ පැවතගෙන ආපු ජෛන දහම මේගොල්ලෝ සෑහෙන කාලයක් කටපාඩමින් තමයි අරගෙන ආවේ ආ එතකොට මම කියන්නට ඕනේ දැන් මම කියවනේ ජෛන වර්ධමාන මහාවීර නිර්වතින් හිටියා කියලා ඒතර වර්ධමාන මහාවීර නිර්වතින් හිටිය නිසා වර්ධමාන මහාවීරගෙන් පස්සේ ආපු ඔහුගේ ප්‍රධාන ශ්‍රාවකයෝ අපි ඒකට කියනවා ගණදර කියලා ඒ ප්‍රධාන ශ්‍රාවකයෝ සහාය ප්‍රධාන ශ්‍රාවකයන්ගේ අනුගාමිකයෝ මේගොල්ලොත් නිර්වතින් හිටියා හැබැයි වර්ධමාන මහාවීර පහළ වෙන්නට පෙර සිටම ජෛන දහම තිබුණා ඒ පාර්ශවනාථකෙන් පැවතගෙන ආපු ශ්‍රාවකයෝ අනු මේ ශ්‍රාවක පරම්පරා හිටියා ඒගොල්ලෝ සුදු වැඳුම් ඇඳා එතකොට මේ සුදු වැඳුම් අඳිනවා කියන එකයි නිර්වතින් ඉන්නවා කියන එකයි නිකාය ભેදයක් හැටියට තිබුණේ නැහැ මුල් කාලෙදි එහෙම තිබුණේ නැහැ උදාහරණයක් විදිහට භගවතී සූත්‍රය කියන ජෛන සූත්‍රයේදී කේශිපුත්‍ර සහ ඉන්ද්‍රභූති ගෞතම කියන ජෛන මහාවීරගේ ප්‍රධානම ශ්‍රාවකයත් අතර විශාල සංවාදයක් යනවා මේ නිර්වතින් සිටීම පිළිබඳව එතෙන්දී මේ සූත්‍රයේ අවසානයේදී කියන්නේ නිර්වතින් ඉන්නවද නැද්ද කියන එක මොක්ෂාවබෝධයට ඒ තරම් වැදගත්කමක් නැහැ ඒ සාකච්ඡාව අවසානයේදී නිගමනය කරන්නේ එහෙමයි නිර්වතින් ඉන්නවද නැද්ද කියන එක ඒ හැටි ලොකු වැදගත්කමක් නැහැ ඒකේ එහෙම එකක් තියෙනවා ඉතින් ඒ විදිහට මුල් කාලේ හිටපු අය කැමතිනම් නිර්වතින් හිටියා කැමතිනම් සුදු ඇඳුම් ඇඳා එහෙම තත්වයක් තමයි තිබුණේ ඉතින් මේ දෙගොල්ලොම කොහොම හරි මේ විදිහට සෑහෙන කාලයක් තිස්සේ මේ ශාසනය පවත්වාගෙන ආවා එතකොට ඒ පවත්වාගෙන ආපු ඒගොල්ලන්ගේ ආගමික ග්‍රන්ථ තියෙනවා ඒ ආගමික ග්‍රන්ථ අපි ඒවට කියනවා ආගම කියලා ඒ අපි ත්‍රිපිටක කියන වචනේ තේ අය භාවිත කරනවා ජෛනයෝ භාවිත කරනවා අපේ පාලීදී ත්‍රිපිටක කියනවා වගේ ජෛනයෝ තමන්ගේ ආගම ග්‍රන්ථ ත්‍රිපිටක දැන් අපි කියනවනේ නිකාය කියලා ඒතර නිකාය කියලා කියනවට වඩා අපිත් භාවිතයක් තිබිලා තියෙනවා ආගම කියලා දීර්ඝාගම මධ්‍යමාගම සංයුක්තාගම අංග ඒකෝත්තරාගම කියලා අපිත් ආගම කියන වචනේ භාවිත වෙලා තියෙනවා පොත්පත් වලට. ඉතින් ජෛනයෝ ඒගොල්ලන්ගේ පොත්පත් වලට ආගම කියන වචනේ තමයි භාවිත කළේ. සිද්ධාන්ත කියන වචනේත් භාවිත කරලා තියෙනවා. ත්‍රිපිටක කියන වචනේ සිද්ධාන්ත කියන වචනේ ආගම කියන වචනේ. මේවා භාවිත කරලා තියෙනවා ඔවුන්ගේ පොත්පත් හඳුන්වන්න. මේවා කටපාඩමින් පවත්වාගෙන ආපු පොත්පත්. මේවා ඇතුලේ ජෛන ධර්මයේ ලියවිලා කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා. එතකොට ජෛන න්‍යාය සංකල්පයේ ආරම්භය මෙන්න මේ ආගම ග්‍රන්ථ ඇතුලේ සිද්ධ වෙනවා. ඒ තමයි පළවෙනි යුගය. මේ ජෛන න්‍යාය සංකල්පය එහෙම නැත්නම් අපි ජෛන ඥාන විභාගය කියන සංකල්පය ගැන අපි කතා කරොත් න්‍යාය කියන්නේ තර්ක ශාස්ත්‍රය කියන වගේ තේරුමක් භාරතීය සම්ප්‍රදාය ඇතුලේ මේ ඒකේ පදගතාර්ථයෙන් නෙමෙයි අපි සලකන්නේ. ඒතර න්‍යාය කියන සංකල්පය ගත්තහම එහෙම නැත්නම් ඥාන විභාගය කියන සංකල්ප ගත්තහම මේවා බොහොම සමානු එකක් මත එකක් යැපෙන එහෙම නැත්නම් එකක් මත එකක් පතිත වෙන සංකල්ප. එහෙනම් එකක් අනිත් එකෙන් සම්පූර්ණයෙන් වියුක්ත වෙන්නේ නැහැ. එහෙනම් ජෛන න්‍යාය කියලා කිව්වත් ජෛන ඥාන විභාග කිව්වත් මම කතා කරන්නේ එකම දෙයක් ගැන වෙනත් වෙනත් සංකල්ප ගැන නෙමෙයි. එතකොට මේ ජෛන න්‍යාය සංකල්පය ආරම්භ වෙන්නේ මෙන්න මේ මුල්ම සකස් කරපු ආගම ග්‍රන්ථ වලින්. එහෙම නැත්නම් ජෛන ත්‍රිපිටකයෙන් තමයි සකස් වෙන්නේ. ඒතර ජේ ජෛන ත්‍රිපිටකයෙන් කතා කරපු ඥාන සංකල්පය ගැන අපි ඉස්සලාම කතා කරන්නට උනේ ඒ තමයි පළවෙනි යුගය. ඊළඟට අපිට හම්බ වෙනවා ජෛන දාර්ශනිකයෝ. ජෛන දාර්ශනිකයෝ සියවස් ගණනාවක් තිස්සේ ජෛන දර්ශනය ඔවුන්ගේ බුද්ධි ප්‍රභාවයෙන් උපවත් කරමින් ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒතර අන්න ඒ යුගයේ අපි දාර්ශනිකයන්ගේ යුගයේ හැටියට සලකනවා. ඊළඟට අවසානයේදී අපිට හම්බ වෙනවා මේ න්‍යාය ශාස්ත්‍රයටම කැපවෙච්ච එය න්‍යාය ශාස්ත්‍රයක් ජෛන න්‍යාය ශාස්ත්‍රය නැත්නම් ජෛන තර්ක ශාස්ත්‍රයේ හැටියට ඉදිරියට පවත්වාගෙන යන්න උත්සාහ කරන ඒ වගේම කටයුතු කරන දාර්ශනිකයෝ පිරිසක් අපි ඔවුන්ට කියනවා තාර්කිකයෝ කියලා. අන්නේ තාර්කිකයන්ගේ යුගය අපි තුන්වෙනි කොටස හැටියට සලකනවා. ඉතින් මෙම දේශනයේදී
සාකච්ඡාවට ගැනුණුවේ මෙම යුග තුන අතුරින් යුග අතුරින් පළමු සහ දෙවන යුග දෙක පමණි. ඒකත් අවසානයේදී මම කරන්නේ විශේෂ හේතුවක් නිසා නෙමෙයි, මගේ දේශනය යම් සීමාවකට අරගෙන එන්න ඕනේ මේ පැය දෙකකින් අවසන් කළ යුතු නිසා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ තුන්වෙනි කොටස තාර්කිකයන්ගේ යුගයේ පිළිබඳව බොහෝ විට විද්‍යාර්ථීන්ගේ අවධානය යොමු වෙන්නේ නැති තරම් ඒකට හේතුව මොකද්ද කියලත් මම ඉස්සරහදී කියන්නම්. එතකොට තේරෙයි ඔබට ඒ කොටස අතහැරියා කියන එකෙන් මම ලොකු හානියක් කරන්නේ නැහැ. මගේ මම අද කරන්න හදන පාඩමට නැත්නම් මේ දේශනයට ලොකු හානියක් වෙන්නේ නැහැ ඒ කොටස අතහැරීමෙන්. ඒ ඇයිද කියන එක මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. දැන් මම කිව්වා ජෛන ආගම ග්‍රන්ථ කියන ඒවා ත්‍රිපිටකය කියලා තැතැම් විට හඳුන්වනවා කියලා. එතන මේවා ශ්වේතාම්බර සහ දිගම්බර කියලා කොටස් දෙකකට කැඩිලා ජෛන ආගම අර සුදුවත් අඳින ජෛනියෝ කියලා එක්තරා පිරිසක් ඉන්නවා, නිර්වෘතින් ඉන්න ජෛනියෝ කියලා තව පිරිසක් ඉන්නවා. දැන් නිර්වෘතින් ඉන්න ජෛනියෝ තාමත් ඉන්නවා. හැබැයි ඒ නිර්වෘතින් ඉන්න ජෛනියෝ ඉන්නවා කිව්වට ඒක ඉස්සර වගේම වෙන්නේ නැහැ. මොකද සුද්ධගේ ආණ්ඩුව කාලේ, බ්‍රිතාන්‍ය ආධිපත්‍ය තියෙන කාලේ ජෛනයන් නිර්වෘතින් ඉන්න ජෛනයන්ට දිගම්බර ජෛනියෝ කියලා කියන්නේ. දිගම්බර කියලා කියන්නේ ඇයි? දිගම්බර කියලා කියන්නේ දිශාව අම්බරයක් කොට සිටින. අම්බර කියලා කියන්නේ වස්ත්‍රය. දිශාව අම්බරයක් කොට ඇත්තේ නැත්නම් දිශාව වස්ත්‍රයක් කොට ඇත්තේ දිගම්බර. එහෙම. එතකොට දිශාව වැඳුමක් කරගත්තාම එයාට වෙන වැඳුමක් අඳින්න ඕනේ නැහැ. හතර දිශාවෙන්, අට දිශාවෙන්, දස දිශාවෙන් ඒගොල්ලෝ ආවරණය වෙලා තියෙන්නේ. එහෙමයි ඒගොල්ලෝ හිතන්නේ. එතකොට මේ ඒගොල්ලන්ට වෙනම ඇඳුම් ඕනේ නැහැ. ඒ නිසා දිගම්බර. ශ්වේත කියලා කිව්වේ සුදු පාට. ශ්වේත අම්බර කියලා කියන්නේ සුදු පාට ඇඳුම් අඳිනවා කියන එක. මේ ශ්වේත සහ දිගම්බර කියලා කොටස් දෙකකට මේගොල්ලෝ කැඩෙනවා. ඒ කැඩෙන විදිය ගැනත් මම කියලා දෙන්නම්. නමුත් මම කියන්න ඕනේ මේ කොටස් දෙක ඇතුලේ ත්‍රිපිටක කියන්න බෑ. ආගම ග්‍රන්ථ දෙකක් තියෙනවා. ඒකනේ ශ්වේතාම්බරයන්ට අයිති ආගම ග්‍රන්ථ කියලා කොටසක් තියෙනවා, දිගම්බරයන්ට අයිති ආගම ග්‍රන්ථ කොටසක් තියෙනවා. මේකෙන් ලෝකේ වැඩිපුරම හදාරන්නේ හැදෑරීමට භාජනය වෙන්නේ ශ්වේතාම්බර සම්ප්‍රදායේ තියෙන ආගම ග්‍රන්ථ. මොකද ඒ අය තමයි පැරණි ජෛන සම්ප්‍රදායේ සැබෑ උරුමක්කාරයෝ. ඒගොල්ලෝ ඒවා කටපාඩම් කරගෙන බොහොම හොඳට අරන් ඇවිල්ලා තියෙනවා. නමුත් දිගම්බරයන්ට එහෙම වෙන්නේ නැහැ. නමුත් දිගම්බරයන්ගේ කෘති බොහෝමයක් ඒවා පසුකාලීනව ලියවෙච්ච ඒවා පැරණි පොතපත දිගම්බරයෝ අතරින් අපට හම්බ වෙන්නේ නැහැ. ජෛන ශ්වේතාම්බර ජෛනයෝ භාවිත කරේ මුලින්ම අර්ධ මාගදී කියන භාෂාව. අර්ධ මාගදී කියන භාෂාවෙන් තමයි ඔවුන් පොත් ලිව්වේ. ඊට පස්සේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත කියන භාෂාවෙනුත් ඔවුන් පොත් ලිව්වා මුල්ම කාලේ. හොඳේ මුල්ම කාලේදී ඔය කියන භාෂා දෙකෙන් ලිව්වා. දිගම්බරය පොත් ලිව්වේ සෞරසේනී කියන භාෂාවෙන්. මේවා ඇවිල්ලා අතීතයේ තිබිච්ච ප්‍රාකෘත භාෂා. ප්‍රාකෘත භාෂා අර්ධ මාගදී, මහාරාෂ්ට්‍රී සහ සෞරසේනී ඔය ප්‍රාකෘත වලින් තමයි ලිව්වේ. හැබැයි මේ ආගම ග්‍රන්ථ ලියන කාලයේදී විතරයි ඒගොල්ලෝ ප්‍රාකෘතෙන් ලිව්වේ. ඊට පස්සේ ඒවාට අටුවා ටීකා සපයනකොට, විවරණ සපයනකොට ඒ සියලු විවරණ ග්‍රන්ථ ඒගොල්ලෝ ලිව්වේ සංස්කෘත භාෂාවෙන්. ඉතින් එතෙන්දී හොඳට මතක තියාගන්න ඒගොල්ලෝ භාවිත කළේ නෑ අපි අද කතා කරන ස්ටෑන්ඩර්ඩ් සංස්කෘත් කියන එක. එහෙම නැත්නම් සම්මත සංස්කෘතය කියන එක ජෛන කෘතිවල භාවිත කරේ නෑ. ජෛන කෘතිවල භාවිත කරේ ඒගොල්ලෝ විසින් හදාගත්තු සංස්කෘතයක්. අපි ඒ සංස්කෘතයට අපි කියනවා ජෛන සංස්කෘත කියලා. ජෛන සංස්කෘත. එතකොට සාමාන්‍ය ස්ටෑන්ඩර්ඩ් සංස්කෘත් හදාරපු කෙනෙකුට ජෛන සංස්කෘත පොතක් එහෙම කියවන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔහුට වැරදි පේන්න පුළුවන් ගොඩක්. වැරදි අඩුපාඩුකම් පේන්න පුළුවන්. ආ මේ වැරදි, මෙතන මේ සන්ධිය මෙහෙම නෙමෙයි වෙන්නේ, මේ සමාසයේ වැරදියට සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඇත්තට හැම වැරදි නෙමෙයි ඒවා. ඒවා වැරදි නෙමෙයි. ඒවා ජෛන සංස්කෘතිය ඇතුලේ හරි. පාණිනී සංස්කෘතිය ඇතුලේ ඒවා වැරදි. නමුත් ජෛන සංස්කෘතිය ඇතුලේ ඒවා හරි. එහෙම දේවල් තමයි ඒ සිද්ධ වෙන්නේ. ඒ ශ්වේතාම්බරයන්ට අයිති, ශ්වේතාම්බරය තුළ තමයි අංග සම්පූර්ණ ජෛන කෘති ටික ආරක්ෂා වුණේ. ඒ ශ්වේතාම්බරයන්ට අයිති පොත් බෙදිලා යන විදිය තමයි මම මේ සටහනෙන් පෙන්ලා දීලා තියෙන්නේ. වරහන් ඇතුලේ ඉලක්කමෙන් දාලා තියෙන්නේ පොත් කීයක් තිබ්බද කියන එක. දැන් පූර්ව කියන නමින් පූර්ව කියලා කියන්නේ දැන් අපි කියන්නේ
පූර්ව අංග අංග බාහ්‍ය කියන මේ හැම එකක්ම එක්තරා ආකාරයක ශානරයක් ශානරයක් දැන් අපිට තියෙනවා බෞද්ධ සූත්‍ර කියලා. ඒතර බෞද්ධ සූත්‍ර කිව්වහම ඒවා දීඝනිකායේ තියෙන දීර්ඝ සූත්‍ර, මජ්ක්‍ධිම නිකායේ තියෙන මධ්‍යම සූත්‍ර. අන්න ඒ වගේ පූර්ව සූත්‍ර, අංග සූත්‍ර, අංග බාහ්‍ය සූත්‍ර එහෙම කියලා තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒතර මේ පූර්ව සූත්‍ර කියන එකේ දැන් මේ සූත්‍ර කිව්වහම ජෛනයන් අතර තියෙන අපේ වගේ පොඩි සූත්‍ර තියෙනවා, පිටු 1 2 3 වගේ තියෙන එහෙම පොඩි සූත්‍ර තියෙනවා. එහෙම නෙමෙයි සමහර සූත්‍ර තියෙනවා ඒවා සම්පූර්ණ පොතක් විතර තියෙනවා, පරිච්ඡේද ගණන් තියෙනවා. අපේ මහායාන සූත්‍ර වගේ කවුරු හරි කෙනෙක් මහායාන සූත්‍ර බලලා තියෙනවා නම් කියවලා තියෙනවා නම් දන්නවා මහායාන සූත්‍ර පරිච්ඡේද ගණනාවක් සහිත දිග සූත්‍ර. එබඳු දිග සූත්‍රත් මේ ජෛන දහම ඇතුලේ තියෙනවා. එතකොට මේ පූර්ව සූත්‍ර පූර්ව 14යි කියලා කිව්වේ, පූර්ව කියන හඳුන්වන කෘති 14ක් තිබිලා තියෙනවා. මේවා බොහෝමයක් ඒවා පාර්ශ්වනාථ ගැන ලියවෙච්ච ඒවා, පාර්ශ්වනාථගේ දහම ඔහුගේ චින්තාව ගැන ලියවෙච්ච ඒවා. හැබැයි අවාසනාවකට අද වෙනකොට මේවා සියල්ලම වගේ නෂ්ටප්‍රාය වෙලා තියෙන්නේ. ඒවෙන් හඳුනාගත්ත පොඩි පොඩි කොටස් කීපයක් විතරයි අද වෙනකොට තියෙන්නේ. ඒක බොහොම පැහැදිලි ඓතිහාසික සාධකයක්. මොකද හේතුව වර්ධමාන මහාවීර ජනප්‍රිය වීමත් සමග ඔහුගේ ඉගැන්වීම් ජනප්‍රිය වුණා මිසක, ඔහු කියපු කරපු දේවල් ඉදිරියට අරන් යන්න හැදුවා මිසක පාර්ශ්වනාථගේ ඉගැන්වීම් වලට ලොකු තැනක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා කාලානුරූපව පාර්ශ්වනාථගේ පොත්පත් හදාරන පිරිස අඩු වුණා, ඒවා ඉස්සරහට පවත්වාගෙන යන්න තිබිච්ච හැකියාව අඩු වුණා. එහෙමයි උනේ. ඉතින් අංග කියන කෘති සූත්‍ර කෘතාංගය එහෙම කියලා හැම එකම අංග කියලා එනවා. ස්ථානාංග එහෙම කිකි අංග කියලා එනවා. ඒ අංග කියලා හඳුන්වන කෘති 12ක් තියෙනවා. ඊළඟට අංග බාහ්‍ය, ඒ කියන්නේ අංග කෘති තමයි ප්‍රධානම සහ පරණම ජෛන සූත්‍ර සහිත කෘති වෙන්නේ. ඒවෙන් බාහිරව සකස් වෙච්ච තවත් එබඳු පරණ සූත්‍ර අඩංගු කොටස් කීපයක් තමයි අංග බාහ්‍ය කියලා කියන්නේ. එයට පොත් 34ක් අයිති වෙනවා. ඒ පොත් 34 බෙදිලා යනවා උපාංග 12යි, ඡේද සූත්‍ර 12යි, මූල සූත්‍ර 12යි, ඡේද සූත්‍ර 6යි, මූල සූත්‍ර 4යි, ප්‍රකීර්ණක සූත්‍ර 10යි, චූලිකා සූත්‍ර 2යි ආදී වශයෙන් මේ අංග බාහ්‍ය සූත්‍ර 34 බෙදිලා යනවා. මෙන්න මේවා මේක තමයි සාමාන්‍ය ජෛන ආගමික ග්‍රන්ථ ආගම ග්‍රන්ථවල ආගමික නෙමෙයි ආගම ග්‍රන්ථවල ව්‍යුහය. දැන් මේ ආගම ග්‍රන්ථ මේ විදියට සකස් වෙන්නේ සංගායනා තුනකින් පස්සේ. අන්න ඒකයි අපිට අපේ දේශනෙට වැදගත්ම වෙන කොටස. මේ 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 විදියට මේ සමාස මේ අංග සම්පූර්ණ ජෛන ත්‍රිපිටකයක් සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ සංගායනා තුනකින් අනතුරුව. දැන් බෞද්ධයන්ට ආපහු සංගායනා කියන එක කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් සංගායනාවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති එහෙම අහන්න පුළුවන් චැට් බොක්ස් එකට දාලා හරි අහන්න. එතකොට මම ඒක ගැනත් කියමින් යන්න. දැනට මම උපකල්පනය කරන සංගායනා කියන එක හැමෝම දන්නවා කියලා. හරි. මේ සංගායනා තුන තමයි පාටලී පුත්‍ර සංගායනාව, මතුරා සංගායනාව සහ වල්ලභී සංගායනාව. මේ පාටලී පුත්‍ර, මතුරා, වල්ලභී කියලා කියන්නේ පුරාණ භාරතයේ තිබිච්ච නගර තුනක්. ඒ නගරවල තමයි සංගායනාව කරලා තියෙන්නේ. එතකොට ඒ නගරයේ නමින් තමයි සංගායනාව හඳුන්වන්නේ. පාටලීපුත්‍ර සංගායනාව තමයි ඓතිහාසිකව සිද්ධ වෙච්ච ප්‍රබලම සංගායනාව. ඒ සංගායනාවේදී තමයි ඇත්තටම ශ්වේතාම්බර සහ දිගම්බර කියන පිරිස දෙකඩ වෙන්නේ. දැන් ඒ කාලේ, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 සියවස, පූර්ව ව්‍යවහාර වර්ෂ 3 සියවස කියලා ගත්තොත් එහෙම, මෙතෙන්දි මේ කතා කරන්නේ ඇලෙක්සැන්ඩර් රජුරුව ભારතය ආක්‍රමණය කරපු කාලේ. ඒ කාලේ මේ මෞර්ය වංශය කියන එක බිහි වෙමින් චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය තමයි ඉන්දියාවේ රජ වෙන්නේ. ඒතර චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය, චන්ද්‍රගුප්ත කියලා කියන්නේ ජෛනෙක්. චන්ද්‍රගුප්ත කියන්නේ ජෛනෙක්. ජෛනයන්ට තියෙනවා පුතා, දැන් මේ අතිරේක කාරණාත් මම පොඩ්ඩක් එහෙම මෙහෙම ඔබන්න. මේ මගෙන් ඇහුවද මොන හරි? නෑ, ඇහුවේ නෑ කවුරුත්. හරි, හොඳයි. එහෙමනම් මම මේ අතිරේක කාරණාත් පොඩ්ඩක් අතරින් පතර ඔබන්න. දැන් ඔය ජෛනයන්ගේ තියෙනවා
පුරුද්දක් මේ ජෛනියෝ තමන්ගේ ගිහි ශ්‍රාවකයන් අමතන්නේ දේවානම්පිය කියලා. දේවානම්පිය කියලා කියන්නේ අමුතු ටයිටල් එකක්. එහෙම නැත්නම් මේ උපාධි නාමයක් ගෞරව නාමයක් වගේ එකක් නෙමෙයි. ජෛන අය, ජෛන සාධුවරු, ජෛන පූජකවරු ඒගොල්ලෝ භික්ෂු කියන වචනෙත් භාවිත කරනවා, මතක තියාගන්න. ජෛන භික්ෂු කියලා පාවිච්චි කරනවා. ඒ ජෛන භික්ෂුන් වහන්සේලා, එහෙම නැත්නම් ජෛන සාධුන් වහන්සේලා ඒගොල්ලෝ ගිහි ශ්‍රාවකයන්ට අමතන්නේ දේවානම්පිය කියලා. එතකොට ඒගොල්ලෝ ඒ භාවිත කරන ඒගොල්ලන්ගේ ක්‍රමයක්. දැන් අපි හාමුදුරුවරු ගිහියන්ට උපාසකයා කියලා කතා කරන්නේ. එතකොට උපාසක කියන එකෙන් අදහස් වෙනවනේ එයා බෞද්ධයෙක් කියලා. අන්න ඒ වගේ ඒ අය කතා කරන්නේ දේවානම්පිය කියලා. ඉතින් මේ චන්ද්‍රගුප්ත අධිරාජ්‍ය මේ ඔහුගේ නම ලියනකොට දේවානම්පිය කියන වචනේ යොදා ගන්නවා. ඒ ඔහු ජෛනයෙක් නිසා. අශෝක රජුරුවන්ගේ මුල් කාලීන ලිපිවලත් අශෝක රජුරුවන්ගේ මුල් කාලීන ලිපිවලත් තමන්ගේ සීයාව අනුකරණය කරමින්, මොකද අශෝක රජුරුවන්ගේ පරම්පරාවේ ඔක්කොම බින්දුසාරලා ඇතුළු සියලු දෙනා ජෛනයෝ. ඒත් ඒගොල්ලෝ ඔක්කොම අර දේවානම්පිය කියන වචනේ යොදාගත්තා. අශෝක රජුරුවත් යොදාගත්තා. ඉතින් අපේ එක්කෙනා දන්නේ නැහැ ඒක යොදාගත්තේ මේ එයා ජෛන හින්දා කියලා. අපි එක්කෙනා හිතුවා ඒ බෞද්ධ හිඳ යොදා ගන්නවා කියලා. අපි එක්කෙනා දාගත්ත දේවානම්පිය කියලා. හරි ලස්සනයි ඒවා. ඉතින් ඔගේ දෙන සුන්දරම කතාව ඒක නෙමෙයි. දැන් ජෛනියෝ මේ විදියට දේවානම්පිය කියලා තමන්ගේ ශ්‍රාවකයාට අමතනවානේ. ඒ නිසා බ්‍රාහ්මණයෝ මොකද කරේ? බ්‍රාහ්මණයෝ ඒගොල්ලන්ගේ පොත්වල දේවානම්පිය කියන එකට අර්ථකථනයක් දුන්නා. ඒ අර්ථකථනය තමයි දේවානම්පිය කියලා කියන්නේ මෝඩයට කියලා. බ්‍රාහ්මණ ග්‍රන්ථ ගණනාවක් තියෙනවා, කෝෂ ග්‍රන්ථවල පවා ඒගොල්ලෝ ලියලා තියෙනවා දේවානම්පිය කියන එක සමානයි මෝඩයට කියලා. ඔගේ සුන්දරම අවස්ථාව තවත් උච්චත අවස්ථාවකට යනවා. ඒ තමයි මට මතක් වෙනවා මේ ධර්මකීර්ති හාමුදුරුවන්ගේ හේතු බිඳුව කියවනකොට, හේතු බිඳුව එක තැනක ධර්මකීර්ති හාමුදුරුවෝ විවාදයක් කරනවා. විවාදයක් කරාම ප්‍රතිවාදියා කියන එකට ධර්මකීර්ති හාමුදුරුව උත්තර දෙනවා. උත්තර දුන්නට ප්‍රතිවාදියා එකම ප්‍රශ්නේ නැවත නැවත අහනවා. ඒ වෙලාවේ ධර්මකීර්ති හාමුදුරුවන්ට කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා ධර්මකීර්ති හාමුදුරුව ප්‍රතිවාදියාට බනිනවා. බනින්නේ කොහොමද? දේවානම්පිය කියලා. බනින්නේ දේවානම්පිය කියලා. හිතා ගන්න පුළුවන් කොහොමද මේ වචනේ භාවිතයට ආවේ කියලා. හරි, මං කොහොම හරි මං කියන්න උත්සාහ කළේ චන්ද්‍රගුප්ත අධිරාජ්‍ය ජෛනෙක්. ඔහු ජෛන ආගමට සැහැණ අනුග්‍රහ දක්වපු කෙනෙක්. ජෛන ඉතිහාසයට අනුව, මෙන්න මේකත් හරි වැදගත් කාරණයක්, ජෛන ඉතිහාසයට අනුව විශාල සාගතයක් ඇති වෙනවා. විශාල සාගතයක්. ඒ සාගතය නිසා ජෛනියෝ විශාල සංඛ්‍යාවක් මැරෙනවා. අර පොත්පත් කටපාඩම් කරගෙන ආපු බොහෝ අය මැරිලා යනවා. එහෙම මැරිලා යනකොට අර පොත්පත් ගණනාවක් අභාවයට යන්න පුළුවන්. දැන් ඔහොම කියද්දි මතක් වෙනවා, මොකද ලංකාවේ ත්‍රිපිටකයේ අටුවා, මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳ කතා ප්‍රවෘතිය මතක් වෙනවා. ඉතින් ඇත්තටම ඒක බෞද්ධයන්ට එහෙම මතක් වෙන්නේ, ඕක බ්‍රාහ්මණයෙක් එහෙම අහගෙන හිටියා නම් බ්‍රාහ්මණයන්ටත් මතක් වෙනවා ඒගොල්ලන්ගේ වේද ග්‍රන්ථ රචනා කරපු විදිය. අර කාවේරී නදී අසබඩට පැමිණිච්ච බමුණු සාරස්වත කියන බමුණු පඬිවරයාගේ උපකාරයෙන් සරස්වතී දේවියව සතුටු කරවාගෙන, සරස්වතී දේවියගේ ආනුභාවයෙන් සියලු වේද මන්ත්‍ර නැවත ලියමින් චතුර්වේදයේම නැවත සම්භාවනාවට පාත්‍ර කළා කියලා ඔය වේද ග්‍රන්ථ රචනා කිරීමේ ඉතිහාසයේ තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔය මහ විශාල සාගතයකින්. නිකම්ම නිකන් නෙමෙයි, අවුරුදු 12ක සාගතයකින්. හරියටම අවුරුදු 12යි. ලංකාවෙත් එහෙමයි. ලංකාවෙත් අවුරුදු 12ක් සාගතයකින් පස්සේ තමයි ත්‍රිපිටකය සංගායනා කරන්නේ. ජෛනයෝ ජෛන පොත්පත් ලියන්න ඕනේ කියලා තීරණය කරන්නේ අවුරුදු 12ක සාගතයකින් පස්සේ. මේ වේද ග්‍රන්ථ රචනා කරපු බමුණු පඬිවරු ඒගොල්ලොත් ඒක ලියන්න ඕනේ කියලා හිතන්නේ අවුරුදු 12ක සාගතයකින් පස්සේ. හැබැයි මේ එකම කාලෙක ඇති වෙච්ච සාගතයක් නම් නෙමෙයි ඈ. එකම කාලෙක ඇති වෙච්ච ඒවා නෙමෙයි. මොකද ජෛනයන්ට අවුරුදු 12ක සාගතය ඇති වෙලා අවුරුදු 300ක් විතර ගියාට පස්සේ තමයි ලංකාවේ සාගතයක් ඇති වෙන්නේ. එහෙම එකක් තියෙනවා. හරිද? ඒකත් අවුරුදු 12ක සාගතයක්. ඉතින් ඔය හරි ලස්සනයි. ඉතින් ඔය හොයලා බලන්නට ඕනේ, කියවලා බලන්නට ඕනේ. හරි ලස්සන සිද්ධි. ඉතින් කොහොම හරි
මේ මහා සාගතයක් සිද්ධ වෙනවා. ඒ සාගතයෙන් පස්සේ අවුරුදු 12ක සාගතයක්. ඒ සාගතයෙන් ඒ සාගතයේ වෙලාවේදී ආයිසල ඒ කියන්නේ බෑ. ඒ සාගතයේ වෙලාවේදී ඒ ජෛන සංඝ සභාවට ජෛන ඒගොල්ලොත් කියන්නේ සංඝ කියලා. හොඳයි. ජෛන සංඝ සභාවට නායකත්වයේ දරනවා දක්වන හාමුදුරුවරු දෙන්නේ. එක්කෙනෙක් තමයි ස්ථූල භද්‍ර හාමුදුරුවෝ. අනිත් එක්කෙනා භද්‍ර බාහු හාමුදුරුවෝ. ස්ථූල භද්‍ර හාමුදුරුවෝ ශ්වේතාම්බරකේ. කියන්නේ ඔහු සුදු ඇඳුම් අඳපු කෙනෙක්. මේ වෙනකොට කට්ටිය බෙදිලා හිටියේ නැහැ. හොඳයි. මේ කට්ටිය ඔක්කොම එකට හිටියේ. මේ ස්ථූල භද්‍ර හාමුදුරුවෝ ඔහුගේ ශ්‍රාවකයොත් එක් කරගෙන උතුරට යනවා. භද්‍ර බාහු හාමුදුරුවෝ ඔහුගේ ශ්‍රාවකයොත් එකතු කරගෙන දකුණු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයට එනවා. නියඟේ නැති වුණාට පස්සේ අවුරුදු 12කට පස්සේ මේගොල්ලෝ කතා වෙලා යන්නේ නියඟේ නැති වුණාට පස්සේ අපි පාටලිපුත්‍රයට එමු කියලා. ඇත්තටම මේ කතා වෙච්ච පරිදි නියඟේ නැති වුණාම ස්ථූල භද්‍ර හාමුදුරුව ඔහුගේ ශිෂ්‍ය පිරිසත් එක්ක පාටලිපුත්‍රයට එනවා. නමුත් ඒ වෙනකොටත් ඒ පණිවිඩය ගිහින් තිබුණේ නෑ භද්‍ර බාහු හාමුදුරන්ට. භද්‍ර බාහු හාමුදුරුව යන්නේ පරක්කු වෙලා. ස්ථූල භද්‍ර හාමුදුරුව බලන් ඉන්නවා භද්‍ර බාහු හාමුදුරුව එනකන් එන්නේ නැහැ. ඒ නිසා ස්ථූල භද්‍ර හාමුදුරුවෝ එයයි එයාගේ ශිෂ්‍ය පිරිසයි ඒ කාලේ එකතු කරගන්න පුළුවන් වෙච්ච අනෙකුත් ජෛන පඬිවරුයි ඔක්කොම එකහු කරගෙන ජෛන මේ ග්‍රන්ථ සම්පාදනය කරමින් සංගායනාවක් සිදු කරනවා. ඒ තමයි පාටලිපුත්‍ර සංගායනාව. ඒක සිද්ධ වෙන්නේ චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය කාලේදී. චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයගේ පූර්ණ අනුග්‍රහය ඇතුව තමයි ඒක සිද්ධ වෙන්නේ. එකම මෞර්ය වංශය තමයි බලන් යද්දී ජෛනයන්ට අනුග්‍රහය දක්වලා තියෙන්නේ ජෛන සංගායනාවට, බෞද්ධයන්ට අනුග්‍රහය දක්වන්නේ බෞද්ධ සංගායනාවට. කොහොම හරි දැන් මේ අය මේ ජෛන පොත් ටික ඔක්කොම සකස් කරනවා. අවුරුදු කීපයක් ගියාට පස්සේ භද්‍රබාහු හාමුදුරුවෝ ඇතුළු පිරිස ඔන්න පාටලිපුත්‍රයට එනවා. ඇවිල්ලා බලනකොට අනේ මේගොල්ලෝ ඔක්කොම සංගායනා කරලා ඉවරයි. ඊට පස්සේ කියනවා අපි සංගායනා කළා ඔයගොල්ලෝ මේ ටික බාර ගන්න කිව්වම බදර බාහු හාමුදුරුව බාර ගන්නෑ. ඕගොල්ලෝ සංගායනා කරා නම් ඕගොල්ලොම තියාගන්න, අපිට ඕනේ නැහැ ඕගොල්ලන්ගේ පොත් කියලා ඉවර වෙලා අර බදර බාහු හාමුදුරුව එයාගේ පිරිස ආපස්සට එනවා දකුණු ඉන්දියාවට ආන්ධ්‍ර ප්‍රදේශයට. අන්න එතනදී තමයි මෙන්න මේ ශ්වේතාම්බර සහ දිගම්බර කියන දෙපාර්ශවය විරසක වෙන්නේ. එදා ඉඳන් තමයි ඒගොල්ලෝ එක එක අනිත් එකා දිහා බලන්නේ නැති තත්ත්වයට පත් වෙන්නේ. මෙතනදී මේ හුදෙක විරසකයක් විතරක් නෙමෙයි වෙන්නේ. භද්‍ර බහු හාමුදුරුව ඇතුළු පිරිස දකුණු ඉන්දියාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ මතක ශක්තියෙන් ඒගොල්ලෝ අලුතෙන් පොත් ලියන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට මතක තිබිච්ච කරුණු එකහු කර කර තව අලුතෙන් කෑලිත් එකතු කර කර ඒගොල්ලෝ පොත් ලියන්න පටන් ගන්නවා. පොත් ලියලා ඒගොල්ලන්ට වෙනම සාහිත්‍යයක් ඒගොල්ලෝ හදා ගන්නවා. ඒතර ඒ සාහිත්‍ය ඇතුලේ ඒගොල්ලෝ ශ්වේතාම්බරිකයන්ගේ පොත් පරිශීලනය කරේ නැහැ. අනිත් අතට ශ්වේතාම්බරිකයෝ දිගම්බරිකයන්ගේ පොත් පරිශීලනය කරේ නැහැ. මේ විදියට මේ දෙපාර්ශවය බෙදෙනවා. මේක ඓතිහාසික වශයෙන් සිද්ධ වෙච්ච මහා බරපතල සංගායනාවක්. මේ ජෛන ඉතිහාස ජෛන සාහිත්‍ය සහ දර්ශනය තීරණය කරපු සංගායනාවක්. ඊළඟට අවුරුදු 700ක් පමණ ගියාට පස්සේ මතුරාවලදී ස්කන්ධිල කියන භික්ෂුන් වහන්සේ, ස්කන්ධිල කියන ජෛන භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් මතුරාවට විශාල ජෛනෝ පිරිසක් ඒකරාශී වෙනවා. ඒත් ශ්වේතාම්බරිකයෝ තමයි, දිගම්බරිකයෝ නෙමෙයි එකතු වෙලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒ වෙනකොට ස්කන්ධිලට පුළුවන් වෙනවා මේ විවිධ ප්‍රදේශවලින් අර පාටලිපුත්‍ර සංගායනාවට සම්බන්ධ වෙලා හිටියේ නැති මේ ඒවට අදාළ නැතුව වෙන වෙනම ස්වාධීනව හිටපු කණ්ඩායම්. ඒ එහෙම කණ්ඩායම් ඔක්කොම වගේ එකතු කරන්න ස්කන්ධිලට පුළුවන් වෙනවා. එහෙම පුළුවන් එහෙම එකහු කරගෙන මතුරාවට රැස් වෙලා මේගොල්ලෝ දෙවන සංගායනාවක් පවත්වනවා මේ ආගමික ග්‍රන්ථ නැවත සකස් කිරීම සඳහා. හැබැයි මෙතන සිද්ධ වෙනවා පොඩි ගැටලුවක්. ඒ ගැටලුව තමයි මේ මතුරා සංගායනාවේදී සකස් කරපු පොත් සහ ඒ පොත්වල තිබිච්ච කරුණු අර පාටලිපුත්‍ර සංගායනාවේදී සංගායනා කරපු කරුණු වලට වඩා සෑහෙන වෙනස්. ඉතින් පොතුත් වෙනස්, සමහර පොතුත් වෙනස්, ඒ පොත්වල තියෙන කරුණුත් සමහර ඒවා සෑහෙන වෙනස්. ඉතින් මේ විදියට බැලුවොත් එහෙම එක්තරා ආකාරයකට ශ්වේතාම්බර ශාසනය පවා දෙකට කැඩිලා බෙදිලා යන තත්වයක් බිහි වෙන්න ඉඩ තිබුණා මේ මතුරා සංගායනාවත් එක්ක. හැබැයි
වල්ලබී සංගායනාව ඊට අවුරුදු 150කට විතර පස්සේ සිද්ධ කරන්නේ වල්ලබී සංගායනාව දේවර්ධී ගණි කියන භික්ෂුන් වහන්සේ විසින් මූලික වෙලා සිද්ධ කරන්නේ ඔහු දැනගත්තා මේ අවදානම දැනගෙන ඔහු මොකද කරන්නේ පාටලිපුත්‍ර සංගායනාව සහ මතුරා සංගායනාවේදී එකතු කරපු පොත් ටික ආයකට එකහු කරලා ඒවා අතර සම්මෝධහනයක් ඇති කරලා අවසාන කෘති මෙන්න මේවා තමයි අවසානයේ මේ ජෛන ආගමික ග්‍රන්ථ කියලා හැදුවා අන්නේ වල්ලබී සංගායනාවෙනුත් පස්සේ ඒ කියන්නේ පස්වෙනි සියෝසේ මැද භාගයේ මේ සිද්ධ වෙන්නේ මේ වල්ලබී සංගායනාවෙනුත් පස්සේ සකස් කරපු පොත් තමයි අර අපි මුලින් කතා කරපු ශ්වේතාම්බර ආගම ග්‍රන්ථ හැටියට අපි අද හඳුනා ගන්නෙ එතකොට මම ඒ කිව්වේ මේ ආගම ග්‍රන්ථවල විකාශය ජෛන ශාසනයේ විකාශය පිළිබඳව තේකෙන් යම් අදහසක් ගන්න පුළුවන් ඔන්න ඔය විදියට එකතු වෙච්ච ජෛන කෘති අවුරුදු මං හිතන්නේ ආසන්න වශයෙන් අවුරුදු 1500ක් ඔය කාලයක් තිස්සේ සකස් වෙච්ච පොත් පෙළක් තමයි එතන තියෙන්නේ. ජෛනියෝ ඇත්තටම බෞද්ධයෝ වගේ නෙමෙයි. ජෛනියෝ හරිම රියලිස්ටික්. ඒගොල්ලෝ ඇත්තටම මේ සංගායනා කියන ඒවත් සංගායනාවලදී මේ සූත්‍රවලට ඒ පරණ පොත්වලට අලුතෙන් කෑලි කෑලි එකතු කළා කියන ඒවා ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ පිළිගන්නවා මේවා විඩින් විඩේ සංස්කරණය කළා කටපාඩමින් අරගෙන එනකොට මේවැ කොටස් වෙනස් වුණා මේවැ කොටස් විකෘති වුණා ඒවා සංගායනා කරපු සංගීතකාරකවරුන් ඒවා සංශෝධනය කළා ඒවා වෙනස් කළා කියලා එහෙම එකක් ජෛනව පිළිගන්නවා ඉතින් අදටත් ජෛනෝ ජෛන දහම හදාරන ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලන්ට කියන්න ඕමනා වෙලා නැහැ කවමදාකවත් මේ තමයි පිරිසිදුම ජෛන ත්‍රිපිටකය මේ තමයි නිර්මලම ජෛන ත්‍රිපිටකය කියලා එහෙම එකක් ඒගොල්ලන්ට කියා ගන්න ඕන වෙලා නැහැ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ වඩා පරණ කෝකද කියලා හොයන එකවත් වඩා මේ අපි කියන්නේ මේ වඩා පිරිසිදු වඩා නිර්මල කියලා කියන්නේ කෝකද කියලා එහෙම එකක් හොයනවටත් වඩා ජෛනෝ කියන්නේ වඩා නිවැරදි කියලා හිතන්නේ කෝකද අන්න ඒකයි අපි සොයා යුත්තේ එහෙමයි ජෛනියන්ගේ චින්තනයේ තියෙන්නේ ඒතර ඒ නිසා ජෛනයන්ට අර සංගායනාවලදී කෑලි එකතු කරා කියලා කියන එක ජෛනයන්ට ප්‍රශ්නයක් නෙමෙයි ජෛනියෝ ඒකත් එක්ක මේ අරගල කරන්න යන්නේ නැහැ කෑකෝ ගහන්න යන්නේ නැහැ අපිට අපහාස කරනවා අපේ ගණින් වහන්සේලාට අපහාස කරනවා ඒගොල්ලෝ මේ මහා වැඩක් කළේ ඒගොල්ලන්ගේ බුද්ධියට අපහාස කරන්න එපා කියලා එහෙම කියන්න යන්නේ නැහැ ඒගොල්ලෝ බොහොම නිහතමානීව පිළිගන්නවා මේ ජෛන ත්‍රිපිටකය කියන එක කාලානුරූපව සංස්කරණය වෙවි ඉස්සරහට ආපු එකක්. මොකද ඒගොල්ලන්ගේ දර්ශනය ඇතුලේ ඒගොල්ලන්ට ඕන කරන්නේ වඩාත්ම නිවැරදි එහෙම නැත්නම් වඩාත්ම සත්‍ය කියලා පිළිගන්න පුළුවන් මොකද්ද? අපි යන්නේ ඒක හොයාගෙන යම් කියන එක මිසක වඩාත්ම පැරණි මොකද්ද? වඩා නිර්මල මොකද්ද? එහෙම එකක් ජෛනියෝ හොයන්න යන්නේ නැහැ. ඉතින් අන්න එහෙම එකක් ජෛන දහම ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා මම එහෙම කිව්වේ ජෛන ආගම ග්‍රන්ථ ඇතුලේ ඥානය පිළිබඳව යම් යම් කරුණු කාරණා විග්‍රහ වෙනවා කියලා කියනකොට ඒවා වර්ධමාන මහාවීරක කාලේ ඉඳන්ම සිද්ධ වෙච්ච ඒවාද එහෙම නැත්නම් කාලෙන් කාලයට එකතු කරපු ඒවාද කියලා අපට හරියට ඉරක් ඇඳලා වෙන් කරගන්න බෑ. ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ. එනේ එහෙම එකක් තියෙනවා. දැන් මේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ විෂය ඒකකයේ දිහා බැලුවත් මේ විෂය ඒකකයේදී මං හිතනවා ගොඩක් වෙලාවට අවධානය යොමු කරලා තියෙන්නේ බුද්ධ කාලීන ජෛන සමාජයේ තිබිච්ච න්‍යායික පසුබිම වෙන්න ඇති. නමුත් එහෙම එකක් ජෛන සූත්‍ර ඇසුරෙන්වත් ජෛන මූල ග්‍රන්ථ කියන ආගම ග්‍රන්ථ ඇසුරෙන්වත් එහෙම එකක් අපිට හරියට අඳුනා ගන්න බෑ. අන්න එහෙම බෑ කියන එක පැහැදිලි කරන්න තමයි මම මෙච්චර මේ දිග කතාවක් කියමින් ආවේ. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න අපි අර ඓතිහාසික වෙන්කර ගැනීමේ පහසුව සඳහා එහෙම නැත්නම් හැදෑරීමේ පහසුව සඳහා මේවා ආගම ග්‍රන්ථවල තිබුණේවා මේවා දාර්ශනිකයන්ගේ ග්‍රන්ථවල තිබුණේවා කියලා අපි හැදෑරුවට ඇත්තටම ආගම ග්‍රන්ථවලට ඒව ඇතුළුුනේ පස්සේ කාලෙද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. අපි නෙමේ ජෛන ආචාර්යවරු දන්නේ නැහැ. සහ ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෙමේ. අර මං කිව්වා වගේ ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නෙමේ. ඒ එහෙම එකකුත් තියෙනවා. මුල් සූත්‍රවල ඥානය එහි ප්‍රභේද දැනගැනීමේ ක්‍රියාවලිය වැනිදේ අඩු වැඩි වශයෙන් කතා කර ඇත. ඒ අතුරින් වැදගත්ම කරුණ නම් ඥානය මති ශ්‍රුති අවදි මනඃපර්යාය කේවල යනුවෙන් කොටස් පහකට වෙන් කිරීමය.
තොර මේ කොටස් පහ මොනවද කියලා අම්මගේ දේශනේ ඉදිරියේදී මම කතා කරනවා. ඉතින් මේ විදිහට කොටස් පහකට වෙන් කරලා ඥානය ගැන ආචාරාංග සූත්‍රයේදීත් කතා කරනවා, භගවතී සූත්‍රයේදීත් කතා කරනවා. මේ කරුණු පහ පිළිබඳව ඇත්තට භගවතී සූත්‍රයේ තියෙනවා, ස්ථානාංග සූත්‍රයේ තියෙනවා, ඊළඟට අර මොකද්ද පායාසි රජතුමා සමග කේශී පුත්‍රයන් කළ සාකච්ඡාව, ඒ සූත්‍රයේ නම මතක් වෙන්නේ නැහැ මට මේ වෙලාවේදී. ඒ සාකච්ඡාවේදීත් ඒ සාකච්ඡා ඒ මේ කේශී පුත්‍රයන් සහ පායාසි රාජන් අතර සිද්ධ වෙන සාකච්ඡාවේදීත් මේ කරුණු පහ පිළිබඳව මේ ඥානේ කොටස් පහ පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒතර නන්දි සූත්‍රයේ වගේ පස්සේ කාලෙදී සංවර්ධනයේ වෙච්ච සූත්‍රවලදී ඊට වඩා පුළුල් වෙච්ච මේ ඥාන විභාගයක් ගැන කතා කරනවා. නමුත් මුල් කාලීන භගවතී ආචාරාංග සූත්‍ර කෘතාංග ස්ථානාංග වගේ සූත්‍රවල අපිට එහෙම පුළුල් විග්‍රහයකට වඩා මෙන්න මේ කරුණු පහ මෙන්න මේ ඥානයේ ස්වභාවයන් පහක් තියෙනවා කියලා, නැත්නම් ඥාන පහක් ඥාන වර්ග පහක් තියෙනවා කියලා කරපු සාකච්ඡාව අපිට ඒවැදී හම්බ වෙනවා. ඉතින් ඒ තමයි ජෛන න්‍යාය සංකල්පය හදාරනකොට පළවෙනි යුගය. දෙවෙනි යුගය ආරම්භ වෙන්නේ පළවෙනි සියවසේ අපිට හම්බ වෙන ප්‍රබල ජෛන දාර්ශනිකයෙක් උමාස්වති කියලා. උමාස්වති කියන නම දිගම්බර සම්ප්‍රදායේදී උමා ස්වාමී කියලා සඳහන් වෙලා තියෙනවා. ඒතර පළමිනි සිවසේ සිටම ජෛනයෝ ආගම ග්‍රන්ථවලින් පරිබාහිර වෙන දාර්ශනික ග්‍රන්ථ ලියන්න පටන් ගන්නවා. ඒතර උමාස්වති ඇත්තරම ජීවත් වෙන්නේ නාගාර්ජුනට අවුරුදු 100කට විතර කලින්. එහෙම 100කට විතර කලින්. ඒතර ඒ අය තර්ක ශාස්ත්‍රයේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා තිනවා යම් යම් ස්වභාවයන්ගෙන්. බොහොම ගැඹුරින් නෙමේ යම් යම් ස්වභාවයන්ගෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. කාලයත් එක්ක ඒවා විශේෂ විශේෂපතයක් බවට දියුණු කරන්නට මේ දාර්ශනිකයෝ සමත් වෙලා තියෙනවා. ඒතර උමාස්සුති පළවෙනි සියවසේ පටන් ගත්තාම මම මේ ලිස්ට් එක එකෙන් එකට පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මම ලිස්ට් එක නිකන් කියවන්නම්. ඒතර ශ්වේ දී කියලා මම කොටසක් දාලා තිනවා. ශ්වේ කියලා කියන්නේ ශ්වේතාම්බරිකය කියන එක, දී කියන්නේ දිගම්බරිකය කියන එක. දාර්ශනිකයාගේ නමයි ඔහු ජීවත් වෙච්ච කාලවකවානුව ආසන්න වශයෙන්ුයි ඔහු ලියපු වැදගත්ම තාර්කික කෘතිය. මතක තියාගන්න මම මෙතනදී උදාහරණයට අරගෙන තියෙන්නේ මේ න්‍යාය ශාස්ත්‍රයට, එහෙම නැත්නම් ජෛන ඥාන විභාගයට අදාළව ඔවුන් ලියපු වැදගත්ම පොත. ඒ අරෙන්ද මීට වඩා ඔවුන් පොත් ලියලා තියෙනවා. හොඳයි, උමාස්වති ගත්තාම උමාස්වති පොත් කීපයක් ලියලා තියෙනවා. කුන්ද කුණ්ඩාචාර්යයන් වහන්සේ තව පොත් කීපයක් ලියලා තියෙනවා. හැබැයි ඒවයින් ප්‍රවචන සාර, තත්වාර්ථ සූත්‍ර, ඒ වගේ ඥාන විභාගයට වැදගත් වෙන පොත තමයි මම මෙතනදී උපුට ආරං දක්වලා තියෙන්නේ. ඒතර උමාස්වති ස්වාමී නැත්නම් උමා ස්වාමී තත්වාර්ථ සූත්‍ර කියන එක සමහර අවස්ථාවලදී මේ නම සඳහන් වෙනවා, තත්වාර්ථාදිගම සූත්‍ර කියලා. මෙන්න මේ පොත රචනා කරනවා. මේ තත්වාර්ථාදිගම නැත්නම් තත්වාර්ථ සූත්‍ර කියන කෘතියේදී බ්‍රාහ්මණ නෛයායික බලපෑම ජෛනයන්ට ලැබිලා තියෙනවා. මොකද බ්‍රාහ්මණ නෛයායික බලපෑම කියන්නේ ඒ වෙනකොට න්‍යාය දර්ශනය කියන එක, එහෙම නැත්නම් බ්‍රාහ්මණ තර්ක ශාස්ත්‍රය කියන එක ඒ වෙනකොට දියුණු වෙමින් පැවතුණු විෂය ධාරාවක්. ඒ නිසා තමයි නාගාර්ජුන පවා බ්‍රාහ්මණ තර්ක ශාස්ත්‍රයේ පාදක කරගෙන ඒට උත්තර සපයමින් කෘති කීපයක් රචනා කරන්න පෙළඹුණේ. නමුත් කොහොම වුණත් මේ කාලේ වෙනකොට ඒ බ්‍රාහ්මණ තර්ක ශාස්ත්‍රයේ ජනප්‍රියත්වය ජෛන දහමටත් බලපානවා. ඒතර ජෛන දහම එහි ප්‍රභාව ලබාගෙන ජෛන දහම ඇතුලේ න්‍යාය කෘති, න්‍යාය ආකල්ප, එහෙම නැත්නම් ඥානය පිළිබඳ ආකල්ප ඉදිරිපත් කරන්න පෙළඹිලා තියෙනවා ඒ තත්වාර්ථ සූත්‍රය කියන කෘතියෙන්. කුන්ද කුන්ද ආචාර්යයන් වහන්සේගේ ප්‍රවචන සාර කියන කෘතියත් එහෙමම එකක් තමයි. හැබැයි මේ සිද්ධසේන දිවාකර කියන පස්වෙනි සියවසේ පමණ ජීවත් වෙච්ච සිද්ධසේන දිවාකර ඔහු එහෙම නෙමෙයි. ඔහු තමයි ජෛන දහමේ පළවෙනි වතාවට න්‍යාය ගැන විතරක්ම කතා කරන්න පෙළඹිච්ච දාර්ශනිකයා. දැන් ඔහුගේ න්‍යාය අවතාර වගේ කෘතියක් ගත්තාම බොහොම පොඩි න්‍යාය අවතාර ගැන මේ ශ්ලෝක 36ක් වගේ බොහොම පොඩ්ඩක් තියෙන චූටි පොතක් ඔය න්‍යාය අවතාර කියන්නේ. ඒ පොත ඇතුලේ
මේ සිද්ධසේන දිවාකර කතා කරන අනුමානය කියන්නේ මොකද්ද? අනුමානයේ ස්වභාවය මොකද්ද? අනුමානයේ වරදින්නේ කොහොමද? අනුමානයේ හරියන්නේ කොහොමද? අන්න එහෙම දේවල් කතා කරනවා. එතකොට මේ සාමාන්‍ය සලකන්නේ පිරිසිදු තර්කයේ පිළිබඳව පිරිසිදු සාකච්ඡාවකට ආපු පළවෙනි දාර්ශනිකයා තමයි මේ සිද්ධසේන දිවාකර කියලා. කොහොම හරි ඊට වඩා ඒවා ඒ මත දියුණු කරමින් සමන්ත භද්‍ර කියන දිගම්බර දාර්ශනිකයා ඔහු ආප්ත මීමාංසා යුක්ත්‍යානුශාසනා කියන මේ පොත්වල නම් වලින් ඇත්තටම ඒ ඒ කෘතියේ තියෙන දාර්ශනිකය හරය ගැන කියවෙනවා. ඊළඟට අපිට හම් වෙනවා හරිභද්‍ර 8 වෙනි සියවසේ. මේ හරිභද්‍ර ඉතාම සුවිශේෂී චරිතයක්. ඇයි සුවිශේෂී වෙන්නේ? හරිභද්‍ර දිග්නාග හාමුදුරුවන්ගේ බෞද්ධ කෘති කීපයකටම අටුවාචාරීන් වහන්සේ කෙනෙක් හැටියට සේවය කරපු කෙනෙක්. ඔහු ජෛන දාර්ශනිකයෙක්. ඔහු ජෛන ආගම පිළිගන්න ජෛන පොත්පත ලියන කෙනෙක්. හැබැයි ඔහු දිග්නාග පාදයන්ට අතිශයෙන් ගරු කරනවා. දා බෞද්ධ භික්ෂුවක් කියලා එහෙම හිතන්නේ දිග්නාග පාදයන්ට අතිශයෙන් ගරු කරනවා. ගරු කරලා දිග්නාග පාදයන් ඉදිරිපත් කරපු කෘතිවලට ටීකා සපයනවා. මේ ටීකා සැපීම පිටිපස්සේ තියෙන කතාව මේකයි. දිග්නාග හාමුදුරුවෝ ඉදිරිපත් කරපු බෞද්ධ තාර්කික විග්‍රහයන් ජෛන තරකයේ පෝෂණය කිරීමට යොදා ගන්න මේ හරිභද්‍ර සූරී කියන මේ සූරී කියන එක අපි අද භාවිත කරනවා. සූරී කියලා කියන්නේ උගත් කියන එක. සූරී කියන්නේ තාලුජර ෂ ගයනු ෂයන් වගේ ෂ ලියන්න එපා. ඒ ශූර කියන්නේ දක්ෂයි කියන එකට. දන්තජ සයන තාල සූරී කියලා කියන්නේ උගත් කියන එකට. හැබැයි සූරී කියන එක නමට යොදන ටයිටල් එකක්. එහෙම නැත්නම් උපපදයක් වශයෙන් බහුලව භාවිත කරේ ජෛනයෝ. ජෛනයෝ. ඒතර බොහෝ දුරට අපි ඉතිහාසයේ ලේඛකයෝ හඳුනා ගන්නකොට කාගේ හරි නමට පිටිපස්සෙන් සූරී කියලා කියවුණා නම් ආයෙත් කතා දෙකක් නැහැ. ඒ ජෛනියෙක් තමයි. ඒතර මේ හරිභද්‍ර කියන නමත් එහෙමයි. හරිභද්‍ර සූරී කියලාම තමයි කියවෙන්නේ. ඒතර හරිභද්‍ර සූරී කියපු ගමන් දන්නවා අපි ආයෙ ජෛන තමයි කියලා. එහෙම තියෙනවා. දැන් ඒ ඕවගේම අනිත් පැත්ත තමයි ගෝමීන් කියන එක. ගෝමීන් කියන වචනේ හිච්ච ගමන් අපි දන්නවා ගෝමීන් කියලා කියන්නේ බෞද්ධ කියලා. කර්ණක ගෝමීන් කියපු ගමන් බෞද්ධ. ඒ කතා දෙකක් නැහැ බෞද්ධ. එහෙම. ඉතින් අන්න ඒ වගේ මේ හරිභද්‍ර සූරින් බොහෝ පොත්පත් රචනා කළා. ෂඩ් දර්ශන සමුච්චය, අනේකාන්ත ජයපතාකා, ශාස්ත්‍ර වාර්තා සමුච්චය, අනේකාන්ත වාද ප්‍රවේශ, සර්වඥ සිද්ධි කියන්නේ ඒ ඔහු ලියපු පොත් අතර වැදගත් කියලා මම හිතපු සහ මට දැනෙච්ච පොත් කීපයක් තමයි එළිව්වේ. ඊළඟට ජෛන තර්ක ශාස්ත්‍රයේ බරපතලම දාර්ශනිකයා, එහෙම නැත්නම් ප්‍රබලම දාර්ශනිකයා විදිහට සලකන්නේ අකලංක. අකලංක දිගම්බරයේ දිගම්බර ශාස්ත්‍ර දිගම්බර දාර්ශනිකයෙක්. ඔහු ජෛන තර්කය අපි ජෛනයන්ට අනුව හොඳේ ජෛනයන්ට අනුව ජෛන තර්කය ඔසවා තබන්නට පුළුවන් ඉහළම තලයේ ඔසවා තබන මහා දැවැන්ත දාර්ශනිකයෙක් වෙනවා. එතන අකලංකගෙන් පස්සේ ඇත්තටම මාණික්ය නන්දි වගේ දාර්ශනිකයෝ පහළ වුණාට මාණික්ය නන්දි අලුතෙන් පොතක් ලියන්නේ නැහැ. මාණික්ය නන්දි කරන්නේ අකලංකගේ පොත්වලට අටුවා සපයන එක. එතන මාණික්ය නන්දි විතරක් නෙමෙයි ඊට පස්සේ පහළ වෙන මල්ලවාදීන්, එතන විද්‍යානන්දින්, ප්‍රභාචන්ද්‍ර, හේමචන්ද්‍ර මේ සියලු දෙනා අකලංකට අඩුවැඩි වශයෙන් අටුවා ටීකා සපයන එක තමයි සිද්ධ කරන්නේ. මොකද අකලංක තමයි ඒ ජෛන තරකය තාම ඉහළ තැනකට අරගෙන යන්නේ. ඊළඟට මල්ලවාදීන්, විද්‍යානන්දීන්, ප්‍රභාචන්ද්‍ර සහ හේමචන්ද්‍ර අපි අවසානයේදී කතා කරනවා. මේ හේමචන්ද්‍ර කියලා කියන්නේ ජෛන සංස්කෘත ව්‍යාකරණයට, මම කියන්නේ ජෛන සංස්කෘත කියලා එකක් තියෙනවා. මේ ජෛන සංස්කෘත ව්‍යාකරණයට ව්‍යාකරණයේ මේ සංස්කෘත ව්‍යාකරණයේ සකස් කරපු ව්‍යාකරණඥය. ඔහු එක පැත්තකින් ව්‍යාකරණඥයෙක්, තව පැත්තකින් අපි කියමු ආගමික වශයෙන් පොතපත ලියපු කර්මය ආදී ආගමික සංකල්ප ගැන ලියපු ආගමික දාර්ශනිකයෙක්, අනිත් පැත්තෙන් න්‍යාය ගැන කතා කරපු න්‍යාය දාර්ශනිකයෙක්. මේ විදිහට මේ හේමචන්ද්‍ර කියලා කියන්නේ මේ අපි කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ නිසා හේමචන්ද්‍රට ඒ කාලේ පටබැඳිලා තිබුණා කලිකාල සර්වඥ කියන උපපදය. කලිකාල සර්වඥ හේමචන්ද්‍ර කියලා කිව්වේ. ඒ තරම් ගෞරවයෙන් තමයි හේමචන්ද්‍ර කතා කළේ. හේමචන්ද්‍ර කියන්නේ පුදුමාකාර දැනුම් සම්භාරයක් තිබිච්ච මහා ඥාන ගබඩාවක්, හිතා ගන්න බැරි බුද්ධි පෞරුෂයක් තිබිච්ච චරිතයක් තමයි
හේමචන්ද්‍ර කියලා කියන්නේ. ඒතර හේමචන්ද්‍රගෙන් පස්සේ අර දාර්ශනිකයන්ගේ යුගය යම් පමණකට අඩපණ වෙනවා. යම් පමණකට අඩපණ වෙනවා කියන්නේ ඒවට දේශපාලන හේතු තමයි ගොඩක් බලපාන්නේ. ඕනෑම රටක ආගමක් පවත්වනවද පවත්වාගෙන යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ආගමේ තියෙන මහිමයක් නිසා නෙමෙයි, ඒ ආගමට දේශපාලන අනුග්‍රහය ලැබෙනවද නැද්ද කියන කාරණය. ඒක තමයි විශ්ව සත්‍යය. ඉතින් ජෛන ආගමට ලැබිච්ච සුළු වූ අනුග්‍රහයන් වරප්‍රසාද මේවා බිඳ වැටීම් සිද්ධ වෙනවා, ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන කැළඹීම් සිද්ධ වෙනවා, මේ වගේ දේවල් නිසා ජෛන දහම ටික 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 අඩපණ වෙනවා, දුර්වල වෙනවා. ඊට පස්සේ ඒ දුර්වල වීමත් එක්ක අපිට මේ දාර්ශනිකයන්ගේ යුගය හමාන කරන්න වෙනවා. ඊළඟට අපිට හම්බෙන්නේ තාර්කිකයන්ගේ යුගය. මේ තාර්කිකයන්ගේ යුගය කියන එක 18 වෙනි සියවසේ, තාම මෑතකදී 18 වෙනි සියවසේ ජීවත් වෙච්ච යශෝ විජේසූරි කියන ජෛන පඬිවරයා විසින් තමයි ආරම්භ කරන්නේ. මේ යශෝ විජේසූරි කියන්නේ තාමත්ම බරපතල ගණේ පඬිවරයෙක්. ඔහු මේ ජෛන තර්කයේ විතරයි, අර හේමචන්ද්‍ර වගේ හැමතැනම ස්පර්ශ කරපු චරිතයක් නෙමෙයි. ජෛන තර්කයේ විතරක් පාදක කරගෙන ඒ පිළිබඳව පුදුමාකාර විදියට අධ්‍යයනය කරපු කෙනෙක්. මේ යශෝ විජේ පහළ වෙන කාලේ භාරතයේ න්‍යාය දර්ශනයේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. මොකද භාරතයේ තිබිච්ච බ්‍රාහ්මණ ප්‍රාචීන න්‍යාය කියලා සම්ප්‍රදායක් තිබුණා. ඒ ප්‍රාචීන න්‍යාය තමයි සියවස් ගණනාවක් තිස්සේ මේ බ්‍රාහ්මණ ධර්මයේ පෝෂණය කරමින් ඉස්සරහට ආවේ. ඒ ප්‍රාචීන න්‍යාය කියන එක 10 වෙනි සියවසේ බිඳ වැටෙනවා. ඒ කියන්නේ මේ හේමචන්ද්‍රගේ කාලයේදී ඒ ප්‍රාචීන න්‍යාය කියන එක බිඳ වැටෙනවා. ඒවත් ඇත්තටම එක්තරා ආකාරයකට සමාජ පරිසර දේශපාලන හේතුන් නිසා සිද්ධ වෙච්ච දේවල්. ඊට පස්සේ 14 15 සියවස වෙනකොට න්‍යාය දර්ශනයේ නැවත අලුත් මුහුණුවරකින් නැගී සිටිනවා ගංගේෂ ඉදිරිපත් කරපු තත්ත්ව චින්තාමණී කියන කෘතියත් එක්ක. ඒතකොට ඒකට අපි කියනවා නව්‍ය න්‍යාය කියලා. ඒ නව්‍ය න්‍යාය තමයි ඊට පස්සේ අද වෙනකන් නව්‍ය අද වෙනකන් ભારතයේ තියෙනවා බොහොම සජීවී තර්ක සම්ප්‍රදායක්. ඒ තර්ක සම්ප්‍රදාය අපි හඳුන්වන්නේ නව්‍ය න්‍යාය සම්ප්‍රදාය කියලා. ඒවට වෙනම ගුරුකුල තියෙනවා. ඒ වෙනම ඍෂිවරු වගේ පිරිස ඉන්නවා අදටත්. ඒගොල්ලෝ අදටත් කටපාඩම් කරනවා ඒ පොත් පාඩම් කරමින්, අලුතෙන් පොත් ලියමින්, ටීකා ග්‍රන්ථ ලියමින්, එහෙම දේවල් කරමින් ඒගොල්ලෝ අදටත් ගෙනියනවා ඒ વિશે. ඉතින් මේ නව්‍ය න්‍යාය ජනප්‍රිය වෙච්ච යුගයක තමයි යශෝ විජේ පහළ වෙන්නේ. ඒතර යශෝ විජේ මොකද කරන්නේ? යශෝ විජේ නව්‍ය න්‍යායයේ ඉදිරිපත් කරපු સિદ્ધාන්ත අරගෙන ඒ સિદ્ધාන්ත ඔස්සේ ජෛන තරකය කියන එක අලුත්ම මුහුණුවරකින් නැවත ගොඩනගනවා. ඒ සඳහා ඔහු පොත් 72ක් ලියනවා. පොඩ්ඩක් නෙමෙයි පොත් 72ක් ලියනවා. මේ යශෝ විජේ අයිති වෙන්නේ ගුජරාටයට. එනිසා ඔහු සංස්කෘතෙනුත් පොත් ලිව්වා, ප්‍රාකෘතෙනුත් ලිව්වා, ගුජරාටි වලනුත් ලිව්වා, හින්දි වලනුත් ලිව්වා. ඔය කාලේ වෙනකොට 18 වෙනි සියවස කියන්නේ හින්දි භාෂාව සෑහෙන දුරට සකස් වෙමින් ඉස්සරහට ආපු භාෂාවක්. මොකද හින්දි භාෂාව කියන එකේ ඉතිහාසය හරි සංකීර්ණයි. ඉතින් මේ ඒ විදිහට පොත් ලිව්වා. ඉතින් ඒ පොත් 72ක් විතර ලිව්වා. ඉතින් දැන් උදාහරණයක් විදිහට මම මේ පොත් කීපයක් උපුට ආරම්භ දක්වලා තිනවා. ජෛන තර්ක භාෂා, ඥාන බින්දු, අනේකාන්ත ව්‍යවස්ථා, අෂ්ට සහස්‍රී විවරණ. මේ අෂ්ට සහස්‍රී විවරණ කියන එක අකලංක ලියපු පොතකට ලියපු විවරණයක්. ඒතර නයාලෝක කියන පොත, සයද්වාද මංජූසා, ණය රහස්‍ය, ණයෝපදේශ, ප්‍රමාණ රහස්‍ය, මේ වගේ මේ පොත් ගණනාවක් ලිව්වා. ඉතින් මේ වගේ පොත් ඊටාම ජනප්‍රිය වෙන පොත් කීපයක් මම නිකන් උදාහරණ හැටියට විතරයි මේ. ඉතින් යශෝ විජේගෙන් පසුව විමලදාස, සුභ විජේ, දේවසේන, ධර්මභූෂණ ආදී ආචාර්යවරු රැසක් මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්න දායක වුණා. හැබැයි දායක වුණාට මොකද අපි අද වෙනකොට මේ යශෝ විජේගෙන් පටන් ගත්ත අදටත් ಭಾರತයේ ජීවමානව පවතින, එහෙමත් මම කියන්න එපා, අදටත් ಭಾರತයේ ජීවමානව පවතින මෙන්න මේ ජෛන සම්ප්‍රදාය ගැන අපි කතා කරන්නේ බොහොම අඩුවෙන්. සහ මට වුණත් ඇත්තටම ඒ පිළිබඳ තියෙන දැනුම හරි අඩුයි. මම ඒකත් පිළිගන්න එපා. ඒ පිළිබඳ මට වුණත් තියෙන දැනුම හරි අඩුයි. ඒකට හේතුව තමයි ලෝකයේ විද්වතුන්ගේ වැඩි අවධානයට යොමු වෙලා තියෙන්නේ අර මුල් ආගමික ග්‍රන්ථවල තියෙන ඥාන විභාගයේ සහ අර දාර්ශනික යුගයේ පහළ වෙච්ච ඥාන විභාගයේ. මොකද ඔවුන් පිළිගන්නවා එය ජෛන සිද්ධාන්තවලට අනුගතවම ගිය විග්‍රහයක් එතන තියෙනවා.
හැබැයි මේ යශෝ විජයකෙන් පටන් ගත්තු නව තාර්කික සම්ප්‍රදාය කියන ජෛන දහම ඇතුලේ හඳුනාගත නව සම්ප්‍රදාය ගත්තාම ඒ සම්ප්‍රදාය ඇතුලේ මුල් ජෛන ආභාසයට වඩා තියෙන්නේ හින්දු ආභාසයක් නැත්නම් බ්‍රාහ්මණ ආභාසයක්. එතකොට මේ බ්‍රාහ්මණ ආභාසය නිසා ජෛන ඉගැන්වීම් වල මූලික හරපද්ධතිය බිඳවැටීමක් සිද්ධ වෙනවා කියලා අන්න එහෙම ලොකු ලොකු කියන්නේ බොහොම බරපතල විවේචනයක් තියෙනවා. ඒ විවේචනයේ නිසා බොහෝ අයගේ අවධානය මේ කොටසට එකතු වෙන්නේ නැහැ. හැබැයි මම ඒකෙන් අදහස් කරන්නේ මේ කොටස මේ හදාරන්න වටින්නේ නැති එහෙම එකක් නෙමෙයි. මේක හදාරන්න වටිනවා. අපි කොහොම අපි දැනගන්න ඕනේ කොහොමද ඒගොල්ලෝ බ්‍රාහ්මණ සම්ප්‍රදායෙන් අරගෙන ඒක ජෛන සම්ප්‍රදායට දාවැත්තේ කොහොමද කියන එක ඇත්තටම කතා කළ යුතු හැදෑරිය යුතු විෂයක්. නමුත් ලෝකේ පවා ඒ පිළිබඳව අද වෙනකොට ලියවිලා කතා කරලා තියෙන ප්‍රමාණය හරිම අඩුයි. රිසර්ච් පේපර්ස් කියලා අපි හෙව්වොතින් එහෙම රිසර්ච් පේපර්ස් නැත්නම් පර්යේෂණ පත්‍රිකා වුණත් 10කට වඩා හොයාගන්න 10ක්වත් හොයාගන්න පුළුවන් වේවිද කියලා හිතාගන්න බෑ මේ යශෝ විජයගෙන් පස්සේ මතුවෙච්ච මේ භූමිකාව සම්බන්ධයෙන්. ඒ තරම්ම අඩුවෙන් තමයි අධ්‍යයන පර්යේෂණ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මගේ වුණත් ඒ පිළිබඳ දැනුම හරි අඩුයි කියලා. ඉතින් එතකොට දැන් තේරෙනවා ඇති ඇයි මම මේ කොටස එහෙනම් අද දවසේ සාකච්ඡා නොකරන්නේ කියන එක. ඒ කොටස ගැන ඇත්තටම හදාරන්න තියෙන මූලාශ්‍ර අඩුයි, දන්න පිරිස අඩුයි, සහ ඒ කොටස අර මම කිව්වා වගේ ගොඩක් අය නොසලකා හරිනවා. ඒක ජෛන දහම හැදෑරීමට ඒ තරම් වැදගත් නෑ කියලා වගේ හැඟීමක් තියෙන නිසා. හරි, අපි දැන් අපි මේ මෙතෙක් වෙනකන් කතා කරේ මේ කොහොමද ජෛන දහමේ මේ න්‍යාය සංකල්පය විකාශය වෙලා ආවේ කියන එක. දැන් අපි මේ ඉතිහාස කතන්දරනේ අපි මෙච්චර කතා කළේ. දැන් ඉතිහාස කතන්දර අපි කතා කරලා ඉවරයි. ඒව ඔක්කොම අවසන්යි. මේ එක විදිහකට පුටු වින්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ ගැන එච්චර හිතන්න එපා. මේ හරි. දැන් අපි කතා කරමු කෙලින්ම මේ ජෛන දහමේ උගන්වන මේ සංකල්ප මොනවද කියලා. මේ සංකල්ප කතා කරනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ පැරණි සූත්‍ර සාහිත්‍ය සහ පංචඥාන කියන කොටස. මම කිව්වා පැරණි සූත්‍ර සාහිත්‍යයේදී ඥානයේ කොටස් පහකට බෙදලා පෙන්වලා දුන්නයි කියලා. මේ ඥානයේ කොටස් පහකට බෙදීම කිසි විවාදයක් නැහැ. ඊටාම පැරණි කියලා හඳුනා ගන්න සූත්‍ර කොටස් ඇතුලේ අපට හම්බ වෙන විග්‍රහයක්. මේ කොටස් පහ නම් වශයෙන් ගත්තොත් එහෙම මතිඥාන, ශ්‍රුතඥාන, අවදිඥාන, මනස්පර්යාය ඥාන, කේවල ඥාන කියලා කොටස් පහක් තමයි මේ තියෙන්නේ. මේ පහෙන් මතිඥාන කියන පදය ඇතැම් විට ආවිනිබෝධක ඥාන කියලත් හඳුන්වලා තියෙනවා සමහර පොත්වල. ආවිනිබෝධක ඥාන කියලා. මතිඥාන කියන වචනේ තමයි ගොඩක් ජනප්‍රිය වචනේ. ඉතින් මම මතිඥාන කියන වචනේ පාවිච්චි කරන්න. නමුත් මතක තියාගන්න ඇතැම් සූත්‍රවල ආභිනිබෝධක ඥාන කියලා මේ ඥානෙම හඳුන්වලා තියෙනවා. වචනේ තේරුම ගත්තොත් එහෙම මතිඥාන කියලා කියන්නේ අපි නිකන් අපි විතුත් මේ කල්පනා කරන, හිතන, එහෙම හිතලා කල්පනා කරලා බුද්ධිය මෙහෙවලා යමක් අවබෝධ කරගන්නවා වගේ දෙයක් තමයි මතිඥාන කියලා කියන්නේ. දැන් බුදුදහම පිළිබඳව හෝ බෞද්ධ චින්තාව පිළිබඳ යම් දැනුමක් තියෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් අහලා ඇති බුදුදහම ඇතුලේ තියෙන ප්‍රඥාව පිළිබඳ විස්තරයක් සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා. එහෙම කොටස් තුනක් තියෙනවා. සුතමේ පඤ්ඤා කියලා කියන්නේ අහලා ඉගෙනගෙන ලබා ගන්නා දැනුම. චින්තාමේ පඤ්ඤා කියන්නේ හිතලා කල්පනා කරලා ලබා ගන්න දැනුම. භාවනාමේ පඤ්ඤා කියලා භාවනා කරලා ලබා ගන්න දැනුම. එතකොට මේ විදිහට තුනක් තියෙනවා. මේ 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 මතිඥාන, සුතඥාන ආදී මේ කොටස් පහ, මේ කොටස් පහ ඔය කියන මේ සුතමේ, චින්තාමේ, භාවනාමේ කියන ඔය බරපතල වර්ගීකරණයේම තවත් එක විකාශයක්. එහෙම තමයි හඳුනා ගන්න තියෙන්නේ. දැන් මේකේ කතා කර දැන් මේකේ මතිඥාන, සුතඥාන කියලා කතා කරාට ඔකද ශ්‍රුතඥාන කියලා කිව්වේ අර බුදුදහමේ කිව්ව සුතමේ පඤ්ඤා කියන එකට තමයි. එතන මතිඥාන කියලා කිව්වේ බුදුදහමේ කතා කරපු අර හිතලා කල්පනා කරලා ලබා ගන්න ඥාණයට. අවදිඥාණය, මනස්පර්යාය සහ කේවලඥාණය කියන මේ තුන භාවනාමේ ප්‍රඥා කියන ඒවා.
තොට අර සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා කොටස් තුනකින් දැකපු විග්‍රහය තවත් විකාශය කරමින් තමයි මේ කොටස් පහක විග්‍රහයක් හැටියට ජෛන පොත්වල සඳහන් වෙන්නේ. මේකෙන් මේ මතිඥාන කියන පදය මේ ඇත්තටම මේ කොහොමද කියන්නේ මං කැමති නෑ සංකීර්ණයි කියන වචනේ භාවිත කරන්න. ඒකට මම කියන්න මෙහෙම මේ කියන්නේ එහෙම සංගත බවකින් යුතුව හරියටම මතිඥාන යනු මෙන්න මේකයි කියලා හරියටම පැහැදිලි කරමින් විග්‍රහ කරන්න ජෛන සූත්‍රවල පෙළඹිලා නැහැ ඇත්තටම. ජෛන සූත්‍රවල ඒක එක එක විදිහට විග්‍රහ කරනවා. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය සම්මතය ඇතුලේ කියන්නේ ජෛනයන් ජෛනයන්ගේ තියෙන සම්මතයන් තියෙනවා. ඒ ජෛන සම්මතය ඇතුලේ මේ මතිඥානයේ පැහැදිලි කර ගැනීමේදී හොඳම ක්‍රමය හැටියට සලකන්නේ නාන්දී සූත්‍රයට. සෝරි නාන්දී නෙමෙයි නන්දී සූත්‍රයට මලේගිරි කියන ආචාර්යයන් වහන්සේ ලියපු ටීකාවෙන් උපුටාගත්තු විග්‍රහය. ඉතින් මම මෙතෙන්දී අන්නේ මලේගිරි ආචාර්යයන් වහන්සේ කියලා දීපු කතන්දර ටික කියන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. හරිද? දැන් මේව බොහොම පැහැදිලිව මුල් පොත්වලින් බලලා මුල් කෘතිවලින් ඒ විදිහට අරගත්තු ඒවා. එතකොට මලේගිරි කියන ආචාර්යයන් වහන්සේ කියනවා මතිඥාන කියන පදය ඥාන වර්ග හතරක් නිරූපණය කරන්න භාවිත කරනවා කියලා. දැන් මතක තියාගන්න අපි මේ ඉන්නේ පැරණි සූත්‍ර සාහිත්‍ය සහ ඒ සූත්‍ර සාහිත්‍යයෙන් කියලා දීපු පංචඥාන කියන විග්‍රහය තුල. ඇයි මම එහෙම බරපතල කරලා කියන්නේ? ඊළඟ අධ්‍යයනයේදී අපි ඉගෙන ගන්න හදනවා දාර්ශනිකයන්ගේ යුගය. දාර්ශනිකයන්ගේ යුගය ඉගෙන ගන්න හදනකොට මේ සංකල්ප සෑහෙන වෙනස් වෙනවා. සෑහෙන වෙනස් වෙනවා. ඒ නිසා ඒකයි මේකයි පටල ගන්න එපා. එහෙනම් මම යුග දෙකක් හැටියට වෙන් කරලා ඔය පැහැදිලිව වෙන වෙනම මේක කියලා දෙන්නේ. එතකොට මේ මලේගිරි ආචාර්යයන් වහන්සේ කියනවා මේ නන්දි සූත්‍ර අටුවාවේ මතිඥාන කියන එක භාවිත කරනවා අවුත්පත්තිකි වයිනයිකි කර්මජා පරිණාමිකි කියලා ඥාන අවස්ථාවන් හතරක් නිරූපණය කිරීම සඳහා කියලා. අපි මේ එක එක කතා කරලා බලමු. අවුත්පත්තිකි. අවුත්පත්තිකි කියලා කිව්වේ ඒකට මලේගිරි ආචාර්යතුමා නැත්නම් මලේගිරි පාදයෝ පොඩි කතාවක් කියනවා. මොකක්ද ඒ කතාව? මේක නිකන් හුණුවටේ කතාව වගේ. මම මේවක් හදාරනකොට තියෙන ලොකුම ආසාව තමයි අපි සමහර වෙලාවට අපේ කියලා හිතන ඒවා එක්තරා පොදු මූලයකින් බිඳුණාද කියලා එහෙම සැක සංකහ හට ගන්නා තත්වයක් තියෙනවා. මේක මේ හුණුවටේ කතාව වගේ සිද්ධියක්. එක්තරා කාන්තාවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කාන්තාවන් දෙදෙනා එක දරුවෙකුට හිමිකම් කියනවා. ඒ දෙන්නම කියනවා මේ දරුවා මගේ. මේ දරුවා මගේ. අම්මා එයා මේ මගේ මම තමයි අම්මා කියලා මේ කියනවා. මේක අන්තිමට විනිශ්චය සභාවක් ඉදිරියට ගෙනියනවා. එතකොට විනිශ්චයකරුවා මේ ජජ් අපි කියන්නේ විනිශ්චයකරුවාට මේ ළමයා සම්බන්ධ ගැටලුව විසඳන්න බෑ. දෙන්නම කාන්තාව කවුද දන්නේ ඇත්තම්ම ඇත්තම්මර දැන් ළමයා දෙන්නත් ඕනේ. ඒ හින්දා එයා කියනවා දැන් මේ දෙන්නම අම්මලා හැටියට ඉල්ලනෝනේ. මේ එක ළමයා දෙන්නෙකුට දෙන්නත් බෑනේ. ඒ හින්දා මම නියෝග කරනවා මේ ළමයාව දෙකට කපලා කෑලි දෙක මේ අම්මලා දෙන්නට දෙන්න. කෑලි දෙක මේ අම්මලා දෙන්නට දෙන්න. එහෙම කියපු ගමන්ම අර ඇත්තම්මට මොකද වෙන්නේ? එයාගේ පපුව එක පාට පිච්චිලා යනවා. එයා කියනවා අනේ මගේ නන්නේ මේ මේ දරුවා මට ඕනේ නැහැ මේ දරුවා කියලා. එහෙම කියනකොට විනිශ්චයකාරයා තේරුම් ගන්නවා මේ තමයි දරුවාගේ ඇත්තම්මා කියලා. එතකොට මේ මලේගිරි ආචාර්යයන් වහන්සේ කියනවා ඒ විදියට ඒ විනිශ්චයකරුවාට ඇති වුණ ඥාණය ඒ මොහොතේ කොහොමද ක්‍රියා කළ යුත්තේ? ඒ අන්න එහෙම ක්‍රියා කිරීමට ඔහුව පොළඹවපු බුද්ධිය මොකද්ද? අන්නේ බුද්ධිය තමයි ඖත්පත්තිකි කියලා කියන්නේ කියලා කියනවා. ඖත්පත්තිකි කියලා කියන්නේ එක්තරා ආකාරයකට උත්පත්තියත් එක්ක උපතත් එක්ක නැත්නම් සහජයෙන්ම අරගෙන එන ප්‍රතිභාව වගේ හැඟීමක් තියෙන ඥානයක් තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට ඒ ප්‍රතිභාවයි මේකෙන් නිරූපණය කරේ කියලා මලේගිරි පාදව කියනවා. ඉතින් මං
පැහැදිලිව කියනවා දැන් මම මේ අතින් දාලා හදලා කියන ඒවා නෙමෙයි මේ පොතේ තියෙන එක මම කියන්නේ ඇයි මම එහෙම කියන්නේ සමහර තැන් මට උනත් තේරෙනවා අනේ ඒක ඉච්චර හරි නෑනේ ඒ විග්‍රහය ඉච්චර ගැලපෙන්නේ නෑනේ කියලා මට උනත් හිතෙනවා හැබැයි මට හිතුණායි කියලා මම ඒක සාධාරණීකරණය කරන එක හරි නෑනේ පොතේ තියෙන එක හරියට උගන්වන්න එපා ඒකනේ මගේ වගකීම එතකොට මේ වයිනයි කී කියන එක අන්න ඒ වගේ අවස්ථාවක් වයිනයි කී ඥානය ගැන කතා කරද්දී කියනවා දැන් ඒකෙත් කතාවක් කියනවා දැන් ජ්‍යොතිෂ සංයු දෙන්නේ කියනවා මේ දෙන්නම ජ්‍යොතිෂයේ පිළිබඳව හොඳටම හදාරලා පාර ප්‍රාප්ත වෙච්ච දෙන්නේ දෙන්නම හොඳට ගැඹුරු දැනුමක් තියෙන දෙන්නේ කොච්චරද කියනවනම් ආයේ මේ මූණ දිහා බලලා කේන්දරයක් උනත් හදන්න පුළුවන් එහෙම එකක් තියෙනවා ඉතින් මේ දෙන්න දැන් කතා කර කර පාර එනවා එනකොට මේ දෙන්නගේ ඉස්සරහට එනවා ගැහැණියක් කලයක් වතුර පුරවපු කලයක් ඔළුවේ තියාගෙන ඒ කලෙත් අරගෙන ඉස්සරහට එනවා ඇවිල්ලා දැන් මේ දෙන්නව අඳුරගෙන මේ දෙන්නත් ඒ කතා කරලා මේ දෙන්න තමන් වඳුන්වලා දෙනවා ඒ අය මෙහෙම මහා බරපතල ජ්‍යොතිර්වේදීන් කියලා නම අඳුරනවා ඉතින් අපේ රටේ තියෙනවා ඉතින් අපේ රටේ නෙමෙයි ලෝකේ ඕනම රටක තියෙනවා මේ නිකන් වැරදිලා හරි නිකන් පන්ති ඉන්න එකට කියන්නකෝ මේ මම මේ දවස්වල මේ හඳහම් බලන හැටි ඉගෙන ගන්නවා එහෙම නැත්නම් මම මේ දවස්වල මේ අත බලලා සාත්‍ර කියන හැටි ඉගෙන ගන්නවා කියලා පන්ති ඉන්න එකට කියන්නකෝ මුළු පන්තියම එනවා අත දික් කරගෙන මේ අනේ මගේ අතත් බලලා මොන හරි කියනවා මගේ අතත් බලලා මොන හරි ඒ එහෙම එකක් තියෙනෝනේ අපේ රටේ ඇහුවොත් එහෙම එන දාර්ශනිකයන් ආ මං ඕවා පිළිගන්නේ මං අත බලලා සාතර කියන ඕවා මං පිළිගන්නේ එහෙම මොකුත් නැහැ අහල පහල සාතරකාරව දැක්කහම රුපියල් 100ක් 200ක් දීලා සාතරයක් අහන්න කැමතිත් නැහැ හැබැයි කවුරු හරි දන්න එකෙක් හිතවතේ කිව්වොත් එහෙම මං ජ්‍යොතිෂය දන්නවා එහෙම නැත්නම් මං අත බලලා සාතර කියන්න දන්නවා කියලා ටක් ගාලා අත දික් කරලා තියරයි අනේ මේ මටත් පොඩ්ඩක් කියන්නකෝ සාතරය ඒ නිකන් කියව ගන්න පුළුවන්නේ නිකන් කියව ගන්න හරි ආසයි එහෙම එකක් තියෙනවා ඉතින් ඒ වගේ මේ ගෑනු කෙනාටත් ආරංචි දැනගත්තාම මේ දෙන්න මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ කියලා මේ ගෑනු කෙනා හිතේ තිබිච්ච බරපතල ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඒ තමයි මගේ පුතා ගෙදරින් ගිහිල්ලා දැන් ගොඩේ කාලයක් යනවා මගේ පුතා කවද්ද ආපහු වෙන්නේ කියලා අහනවා මේක අහනකොටම මොකක් කරේ හේතුවක් නිසා මේ කාන්තාවගේ අතේ මේ කාන්තාව ඔළුවේ තියාගෙන ආපු කලේ ලිස්සල යනවා ලිස්සල බිම වැටෙනවා බිමටලා කලේ කැඩෙනවා මේක දිහා දැකපු එක ජ්‍යොතිර්වේදියෙක් එක පාට කියනවා අම්මේ ඔයා දැන් හිත හදාගන්න ඔයාගේ පුතා ආපහු වෙන්නේ නැහැ එයා මැරිලා කියලා කියනවා අනිත් ජ්‍යොතිර්වේදියා කියනවා නෑ නෑ අම්මේ මෙයාට මේ පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ එයා කියන එක එච්චර ගණන් ගන්න එපා ඔයා දැන් ගෙදර යන්න ඔයාගේ පුතා දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ කියලා කියනවා ඇත්තටම කාන්තාව ඉතාම සන්තෝෂයෙන් හිතුව ගෙදර යනවා ගෙදර ගිහින් බැලද්දී මේ ඇත්තටම පුතා ගෙදර ඇවිල්ලා ඉතින් අර ජ්‍යොතිෂ සංයෝ දෙන්න කල්පනා කරනවා දැන් කොහොමද එහෙම වුනේ එක්කෙනෙක් කියනවා මම මේ වෙලාවේ ඒ එයා මැරිලායි කියලා කිව්වේ ඒක අසුබ නිමිත්තක්. කලයේ බිඳෙනවා කියන්නේ අසුබ නිමිත්තක්. ඒ අසුබ නිමිත්තක් නිසා ඒක දැක්ක ගමන් මම තීරණය කළා මේ පුතා මැරිලා වෙන්නේ නැති කියලා. අනිත් එක්කෙනා කියනවා නෑ ඒක එහෙම නෙමෙයි උනේ. කලයේ හැදිලා තියෙන්නේ මැටි වලින්. මැටි කියන්නේ පොළවෙන් ගත්ත දෙයක්. පොළව තමයි මැටිවල අම්මා. කලය කියන එක බිඳ වැටිලා ඒ කලය එයාගේ අම්මා ළඟට ගියා. අන්න ඒ වගේ මම තේරුම් ගත්ත දේ තමයි මේ අම්මගේ පුතත් එයාගේ අම්මා ළඟට දැන් ඇවිල්ලා ඇති. ඔන්න ඔය. ඒතර මෙන්න මේ දෙවෙනියට කී මිනිස්සයාට තිබිච්ච දැනුම. මොකද්ද කිව්වහම මලේගිරි ආචාර්යින් වහන්සේ කියනවා එයාට තිබුණේ වයිනයි කී දැනුමක් කියලා. වයිනයි කී දැනුමක්. දැන් මට ඒක හිතා ගන්න බෑ. ඒක මම තේරුම් ගත්ත දේ තමයි වයිනයි කී කියලා එහෙමනම් අදහස් කරන්නේ කිසියම් ශික්ෂණය කිසියම් ශාස්ත්‍රයක් හදාරලා ඒ ශාස්ත්‍රය ඔස්සේ මිනිසෙක් අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා ඒ ශාස්ත්‍රයත් එක්කම ඉඳලා ලබන එක්තරා ආකාරයක සියුම් පරිචයක් තමයි වයිනේකී කියලා කතා කරන්නේ. එතකොට අර ජ්‍යොතිෂ්වේදියාට අර සංකේතය අනුනා ගන්න බැරි වුණාට දෙවෙනියට කී ජ්‍යොතිර්වේදියාගේ පරිණත බව හේතු වෙනවා අර ඔය කියන්නේ ඔහුගේ ශාස්ත්‍ර හැදෑරීම තුල ඔහු ලබාගත්තු ඒ චින්තාමය හැකියාව. දැන් මේ ඔක්කොම අවසානයේදී චින්තාමය හැකියාවන්නේ මම අර කිව්වේ ඒකයි මතිඥානය කියලා කියන්නේ චින්තාමය හැකියාවකට. හොඳේ. අර නඩුකාරයාගේ අවස්ථාවේදී ඒක ප්‍රතිභාවත් එක්ක ආපු චින්තාමය හැකියාවක්.
මේ වයිනයි කී කියන අවස්ථාවේදී ඔහුගේ විනය ඔහු නැත්තම් ඔහු හදාරපු ශික්ෂණය ශාස්ත්‍රය මම මේ කියන්නේ ඔහුගේ ශාස්ත්‍රයත් එක්ක ඔහුට ආපු ඒ හැකියාව කර්මජා කියන සංකල්පය ගැන ඉතාම පහසුවෙන් කතා කරන්නේ කර්මජා කියන සංකල්පයේදී කියන්නේ කිසියම් පුද්ගලයෙක් කායික ශ්‍රමයක් දරන්නට ඕනේ කායික වෙහෙසක් දරන්නට ඕනේ විදිහේ කිසියම් ශික්ෂණයක නිරත වෙනවා නම් අපි හිතමු වඩු කර්මාන්තයේ මේසන් වැඩ නැත්නම් මේ පෙදරේරු කර්මාන්තයේ වගේ මොකක්hari කායික ශ්‍රමයක් එක්ක වැඩ කරන දෙයක් කියලා. අන්න ඒ කාර්යයේ දීර්ඝ කාලීනව ඒ වැඩෙත් එක්ක ඉන්නකොට මොකද වෙන්නේ? එයාට පුළුවන්කම ලැබෙනවා මේ ඒ වැඩේට අදාළව ඉතාම ඉක්මනට හිතලා කල්පනා කරලා තීරණයක් ගන්න. මෙතනට ලැලි කැල්ලක් ගහන්න ඕනේ කොහොමද ලැලි කැල්ල ගහන්න ඕනේ කොහොමද කැපෙන්න ඕනේ කොච්චර දිග තියෙන්න ඕනේද කොච්චර මහත තියෙන්න ඕනේ අන කීයක් ගහන්න ඕනේද අන්න ඒවා මේ ඒ අත්දැකීමත් එක්ක එයාට එනවා. එහෙම හිතන්න පුළුවන්කමක් එනවා. ඒ හිතන්න පුළුවන්කම තමයි කර්මජා කියලා කිව්වේ. ඒතර ඒ කර්මජා කියන මතිඥානය පාරිනාමිකී කියන එක එහෙම එකක් නෙමෙයි. පාරිනාමිකී කියන එක ඔය තුනටම වඩා වෙනස්. පාරිනාමිකී කියන්නේ ඔය ප්‍රතිභාවයෙන් වත්න වයිනේකේ කියන්නේ විශයක් හදාරලා ශිල්පයක් හදාරලා එහෙම එන එකක් නෙමෙයි. පාරිනාමිකී කියන්නේ අපි කියන අර මුහුකුරා යනවා කියලා. වයසත් එක්ක මුහුකුරා යනවා. ඒතර වයසත් එක්ක මුහුකුරා යනකොට ඒ ලබන අත්දැකීම් ඔස්සේ හරිගස්ස ගන්න මතිඥානයක් තමයි ඒක. දැන් මේකටත් මලේගිරි ආචාර්යයන් වහන්සේ ලස්සන කතාවක් කියනවා. මලේගිරි ආචාර්යයන් වහන්සේ කියනවා තරා කාලෙක බමුණෙක් හිටියලු. ඒ බමුණා මේ ශික්ෂාපදයක් සිල්පදයක් සමාදන් වෙනවා. මේ මම කවමදාකවත් මගේ බිරිඳ ඇරෙන්න වෙන කිසිම කාන්තාවක් සමග ලිංගික ඇසුරක් පවත්වන්නේ නැහැ කියලා. එහෙම එකක් මේ දැන් එයා ඒ දැඩි ප්‍රතිපත්තියක් විදියට එයාම හදාගෙන එයා ඒ ප්‍රතිපත්තිය රකින්නවා. හරිද? එයා එහෙම ශික්ෂණයක ඉන්නවා දැන්. කොහොම ඉන්නකොට දවසක් එයාගේ බිරිඳගේ යාළුවෙක් ගමේ ඉඳලා එයාගේ ගෙදර එනවා. බිරිඳගේ යාළුවෙක්. මේ යාළුවා හරිම ලස්සනයි. මෙයාව දැක්ක වෙලේ ඉඳලා දැන් අර බමුණට එයා හිතාගත්තු ශික්ෂාපදේ රැකගන්න බෑ වගේ. දැන් අනිත් පැත්තෙන් එයාට එයා එයාගේ බිරිඳට එන ආදරේ එහෙම දෙයක් තියෙනවා. එයාට ඕනේ නෑ එයාගේ බිරිඳට වංචා කරන්න. එයාගේ බිරිඳට වරදක් කරන්නත් ඕනේ නෑ. නමුත් අර ගෑනු කෙනා දැක්ක වෙලේ ඉඳන් දැන් මෙයාට ඉන්නත් බෑ. දැන් එහෙම හරි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන දැන් මේ කන්නේ බොන්නෙත් නෑ. බොහොම වැහැරිලා බොහොම මනස්තාපයෙන් කරන කියන වැඩක් හරියට කරන්නෙත් නෑ. හිත එකතනගත නෑ. බිරිඳට මේක තේරෙනවා. බිරිඳට තේරෙනවා විතරක් නෙමේ බිරිඳ තමන්ගේ සැමියාත් එක්ක සෑහෙන කාලයක් ජීවත් වෙලා හිටපු නිසා සැමියා හිතන පතන විදිය ගැන බිරිඳට ලොකු දැනුමක් තියෙනවා. අන්න මොහුකුරාගේ දැනුම. ඒ නිසා බිරිඳ හොඳ උපායක් කල්පනා කරනවා. කල්පනා කරලා බිරිඳ කියනවා ඔයා මගේ මේ යහළුවා ගැන හිතනවා කියලා මම දන්නවා. මේ ඔයාට ඕනේ නම් ඔයා මගේ යාළුවත් එක්ක එක දවසක් සංසර්ගයේ යෙදෙන්න. මම ඒකට මුකුත් කියන්නේ නැහැ ඔයාට. මම ඔයාට ඒක ගැන මුකුත් කියන්නේ නැහැ කියලා ඉවර වෙලා බිරිඳ කියනවා. කිව්වහම දැන් මේක බිරිඳනේ කියන්නේ. කිව්වට පස්සේ බමුණට ඉතාම සතුටුයි. මෙහෙම දැන් එහෙනම් කොහොමද වෙන්නේ? ආ එහෙනම් අහවල් තැනට එන්න අහවල් උද්‍යානයේ මෙහෙම තැනකට එන්න කියලා දැන් කතා ඔක්කොම ලෑසි කරලා බිරිඳ සියල්ල සංවිධානය කරපු විදියට කියනවා. බමුණත් ඒ විදියට ගිහිල්ලා එදා මේ ඒ කාන්තාවත් සමග සංසර්ගයේ යෙදෙනවා. දැන් මේක උනාට පස්සේ මේ සිද්ධිය උනාට පස්සේ අර බමුණාගේ හිතේ තිබිච්ච දැඩි ආශාව ඔක්කොම දැන් ඒක හරි. හැබැයි දැන් ඊට පස්සේ බමුණා එනවා ප්‍රකෘති මනසට ඇවිල්ලා ඊට පස්සේ දැන් බමුණා අතිශය වැළපෙනවා. අතිශය කනගාටු වෙනවා. අතිශය මනස්තාපයට පත් වෙනවා. මම වරදක් කළා. මම මගේ බිරිඳට ද්‍රෝහි වුණා. මම නොකළ යුතු දෙයක් කළා කියලා මෙයා දැන් පශ්චාත්තාප කරනවා. එතකොට බිරිඳ ආපෞසරයක් ගිහිල්ලා කියනවා මම දැනගෙන හිටියා ඔයා ওই වැඩේ කරලා ওই විදියට පශ්චාත්තාප වෙයි කියලා. දැන් බිරිඳ කියන්නේ මම දැනගෙන හිටියා ඔහොම වෙයි කියලා. ඒ නිසා මම මොකද කළේ? එදා මගේ යාළුවට එන්න කිව්වේ නෑ.
मगे यालुवगे ऐदुन टीके ऐदगेन यालुवगे आभरण तेवीधीरम दागेन इदा यालुवा वगे ओयात एक्क हिटिये ममम तमयि कियला बिरिंद गिहिन कियनवा अन्न एतकोट सैमियाट पुदुमाकार सतुटक हटगन्नवा एतकोट अन्न ए वगे ए बिरिंद ए मोहते अतिशय सूक्ष्म लेस क्रिया करला सैमियाव ए अवस्थावें गलव गत्ता वगे देयक तमयि मलयगिरी आचार्य महंस किया हरी लसन कथा वकन मे बिरीद तुलाच धनुम मुखद मतिज्ञाने मुखद एक पारिनामिकी मतिज्ञाने पारिनामिकी मेन मे विधियत औत्पत्तिकी वैनयिकी कर्मजा पारिनामिकी के मतिज्ञाने कोट सतरघट व्यंकर भरणी सूत्र विग्रह कर्म ඊළඟට ශ්‍රුතඥානය කියලා කිව්වහම ශ්‍රුතඥානය කියලා කියන්නේ භාෂාමය හෝ සංඥාමය හෝ වශයෙන් ලබන මතිඥානයම තමයි මේ මුල් සූත්‍රවල ශ්‍රුතඥානය කියලා කිව්වේ එහෙම එකට ශ්‍රුතඥානය කියලා කියන්නේ අපි කොටින්ම කියනවා නම් ඉගෙන ගැනීමෙන් පොතක් පතක් කියවීමෙන් හරි කාගෙන් හරි අහලා හරි ලබා ගන්නා ඥානය එතකොට ඒ පොත්පත්වල ලියලා තියෙන්නේ මොනවද පොත්පත්වල ලියලා තියෙන්නේ ඒ ලේකක හිතපු ඒවානේ එතකොට ඒ පොත් ලේකකයන්ගේ මතිඥානෙන්නේ පොත් ඇතුලේ තියෙන්නේ කවුරු හරි ගුරුවරයෙක් උගන්වනවා ඒ උගන්වන්නේ මොනවද ඒ උගන්වන්නේ ඒ ගුරුවරයාගේ මතිඥානෙනේ එතකොට ඒ උගන්වන දේ අහනකොට ඒ අහන මට ඒක ශ්‍රුතඥානයක් එතකොට මතිඥානයම භාෂාමය වශයෙන් ඉදිරිපත් වෙනකොට ඒක ශ්‍රුතඥානයක් හැබැයි මෙතෙන්දී භාෂාමය කියලා කිව්වට මේ සංඥා භාෂාවද මේකට ඇතුළත් කරන්නට ඕනේ එහෙම තමයි ජෛන විග්‍රහ කරන්නේ සංඥා භාෂාව. මොකද හැමතිස්සෙම මේ අපි කතා කරන අක්ෂර සහිත භාෂාමය සංකල්ප මේවා මේවා වැදගත් සාධක හැටියට සලකන්නේ. සමහර වෙලාවට මේ භාෂාමය සංඥා එහෙම නැත්නම් මේ sorry මේ අපි කියන්නේ අත්පා විකාර ආදීෙන් දක්වන සංඥා හස්තපාදාදීෙන් දක්වන සංඥා මේවත් භාෂාමය සංඥා හැටියටම සලකන්නට ඕනේ. ඒවෙන් ලැබෙන දැනුමත් ශ්‍රුතමය ඥානයක් හැටියටම සලකනවා. ඊළඟට මේ අවදිඥාන මනස්පර්යාය ඥාන කේවලඥාන කියන ඒවා ගත්තාම මේවා වෙනස් වෙන්නේ නැහැ. මේවා මුල් සූත්‍රවල පටන් ගත්තාම පසු කාලීන දාර්ශනිකයන්ගේ යුගය දක්වාම මේවාට තියෙන එකම අර්ථකථනයක්. අයි මේවායි අර්ථකථන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතනදී කිව්වට පස්සේ ඉදිරියේදී හම්බ වෙද්දී මේවා කියන්න යන්නේ නැහැ අපෝ. දැන් අවදිඥානය කියලා කිව්වේ එක්තරා ආකාරයකට ඉර්ධි බල ලබා ගන්නවා වගේ දෙයක්. ඉර්ධි බල ලබා ගත්තාම ඈත තියෙන දේවල් අහන්න පුළුවන්, ඈත තියෙන දේවල් දකින්න පුළුවන්, අතීතයේ තියෙන දේවල් දකින්න පුළුවන්, අනාගතයේ වෙන දේවල් දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට කාල ભેදයකින් තොරව දේශ සීමා ભેදයකින් තොරව, ඒ කියන්නේ කාලය සහ අවකාශයේ කියන සීමාව ඉක්මවා යමින් යම් මිනිසෙකුට යම් ඥානයක් යම් දැනුමක් ලබා ගන්න පුළුවන් නම් ඉර්ධිමේ බලයක් හැටියට අන්න ඒ වගේ ඉර්ධි බලවලට අවදිඥාන කියලා කිව්වා. මනස්පර්යාය ඥාන කියලා කිව්වේ අනුන්ගේ සිත් දැන ගැනීම. දැන් මෙතනදී මම පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ මුල් බෞද්ධ සූත්‍ර ඇතුලේ බුදුදහම තුල වුණත් එහෙම නැත්නම් මේ ජෛනයන්ගේ පොත් ඇතුලේ වුණත් මයින්ඩ් රීඩින් කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඒක මතක තියාගන්න. මයින්ඩ් රීඩින් කියලා කියන්නේ දැන් මේ මොහොතේ දැන් මම හිතන දේ ඒ විදිහටම මට ඇහෙනවා. කියන්නේ සරි මම නෙමෙයි මම කියන්නේ වෙනත් කෙනෙක් හිතන දේ ඒ විදිහටම මට ඇහෙනවා. එයා සින්දුවක් කියනවා. එයා සින්දුවක් කියනවා මට ඇහෙනවා. එයා හිතින් ඒ සින්දුව කියන එක මට ඇහෙනවා. අන්න ඒ වගේ මයින්ඩ් රීඩින් එකක් මේ බෞද්ධ හෝ ජෛන පොත්වල ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ ඇත්තටම. ඒගොල්ලෝ කතා කරන්නේ විශේෂයෙන්ම ජෛනවලදී කතා කරන්නේ මනස පදාර්ථයක් හැටියට සලකලා. ඒතර මනස පදාර්ථයක් හැටියට ගත්තහම මනස නම්ితి පදාර්ථය වෙනස්වන්නේ කොහොමද? ඒ වෙනස්වන දිශානතිය මොකද්ද? ඒ වෙනස්වීමේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ වගේ දේවල් දැනගැනීමේ හැකියාවක් තමයි මනස්පර්යාය ඥානය කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් මනසේ ස්වභාවය හඳුනා ගැනීමක් තමයි එතෙන්දි කරන්නේ. දැන් මෙයා ඉන්නේ මේ වෙලාවේ සෝකී ජනක අවස්ථාවක. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක ඉතින් මහ ලොකු දෙයක් ඒ අපිටත් ඕක හරි ලේසි නිකරන්න කියලා. නෑ ඒක මිනිස්සු සම්බන්ධයෙන් ලේසි නෑ. මේ බුදුහාමුදුරුවෝ ඕක පැහැදිලි කරලා තියෙනවා. මිනිස්සු සම්බන්ධයෙන් ඕක ලේසි නෑ. මොකද හේතුව දැන් තිරිසංගත සත්තු ගත්තාම උන්ට බඩගිනි වුණාම උන් හැසිරෙන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඒතරේ හැසිරෙන විදිය දැක්කහම ආ දැන් මේ හැසිරෙන්නේ මේ බඩගිනි හින්දා.
උන්ට ලිංගික කාර්යය නිරත වෙන්න ඕන නම් උන් එතකොට හැසිරෙන්නේ කොහොමද කියලා එක්තරා විදියක් තියෙනවා. ඒක දැක්කහම අපි දන්නවා ආ දැන් මේ මූ හැසිරෙන්නේ මූ සහකාරියක් හෝ සහකාරියක් හොයාගෙන යන්න ඕනේ කියන එකයි මේ හැසිරෙන්නේ. ඒ විදියට මේ සත්තු කියන අය ගත්තාම ඒ අයගේ චර්යාවයි ඒ අය හිතන දෙයයි අතර වෙනසක් නැහැ. ඒ දෙක එකට තියෙනවා. මිනිස්සු එහෙම නැහැ. බුදු අම්මෝ එහෙම නැහැ. මිනිස්සු හිතින් හිතනවා මූට හෙන ගෙහියම් මුව මැරිලා පලයන් කියලා එහෙම හිතනවා. හැබැයි ඉතින් කටින් අනේ තෙරුවන් සරණයි කියලා කතා කරන්නේ. එහෙම තියෙනවා. ඒ ඒ ඉතින් ඒින්ද මිනිස්සු කියන අය දිහා අපිට එහෙම කියන්න බෑ. මේ එයාගේ හැසිරීමෙන් එයා කතා කරන විදියෙන් එයා කරන එහෙම කියන්න බෑ. ඒ නිසා මිනිස්සුන්ගේ හිත දැනගන්නවා කියන එකට මාර දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම භාවනා කරලා ලබා ගන්න 이르දි බලයක් වගේ එකක් තමයි ඒක. ඒ මනස්පර්යය ඥානය කියන එක. හැබැයි පස්සේ කාලේ මම මේකත් මෙතෙන්දිම කියන්නට ඕනේ. දැන් මේ මනස්පර්යය ඥානය කියන එක මුල් ආගමික ග්‍රන්ථවල වෙන් කරලම තියෙන නිසා පස්සේ කාලෙදිත් ඒක වෙන් කරලම හඳුනා ගන්නවා. නමුත් පසු කාලීන ආචාර්යවරු තමන්ගේ කෘතිවල ඊටම පැහැදිලිව දක්වනවා මනස්පර්යය ඥානය යනු අවදිඥානෙම තවත් එක් අවස්ථාවක් මිසක ඒක වෙනම ඥානයක් නෙමෙයි කියලා. අවදිඥානය කියලා කිව්වේ මොනවද? මනස දියුණු කරලා ලබා ගන්න 이르දිමේ හැකියාවන්ටනේ. එහෙම 이르දිමේ හැකියාවන්ගෙන් එකක් තමයි මේ මනස්පර්යය ඥානය කියන්නේ. ඒ අනුව ඒක වෙනම ඥානයක් නොවේ අවදිඥානෙම කොටසක් කියලා. එහෙම කියපු පසු කාලීන කෘති බොහොමයක් තියෙනවා. ජෛන පොත් බොහොමයක් තියෙනවා එහෙම කියපු. නමුත් පොදුවේ ගත්තොත් අවදිඥානෙ මනස්පර්යයයි සහ කේවල ඥානය කියන මේ ඥාන තුන වෙනම ඥාන තුනක් හැටියට භාවනාවෙන් ලබා ගන්න ඥාන තුනක් හැටියට දක්වනවා. ඊළඟට කේවල ඥානය කියලා ගත්තාම කේවල ඥානය කියලා කිව්වේ සර්වඥතාවට. සර්වඥතාව කුහාම මතක තියාගන්න ජෛනයන්ට අනුව අතීත අනාගත වර්තමාන ආදී කාල තුනට අයිති සියලුම දේවල් දැනගැනීමේ හැකියාව තමයි ජෛන කියලා කියන්නේ. ඒවා මේ මොහොතේ දන්නවා ඊළඟ මොහොතේ දන්නෑ වගේ එකක් නෙමෙයි. සෑම කල්හිම සෑම දෙයක්ම දන්නවා කියන එක තමයි ඒ සර්වඥතාව කියන එකෙන් අදහස් කරන්නේ. ඒතර ජෛනයන්ට අනුව පුතා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ජෛනයන්ට අනුව මේ සර්වඥතාව කියන එක ආත්මය තුල තියෙන ස්වභාවයක්. සෑම ආත්මයක්ම ස්වභාවයෙන්ම සර්වඥයි. සෑම ආත්මයක් ඔබ තුල මා තුල තියෙන ආත්මේ පවා ස්වභාවයෙන්ම සර්වඥයි. හැබැයි ඒක වැහිලා තියෙන්නේ අපේ කර්ම නිසා. අපට පුළුවන් නම් අපේ ශීලාදී සංවරයන්ගෙන් දුෂ්කර ක්‍රියාදීන් අපේ කර්මයන් ක්ෂය කරගන්න. අන්න කර්මයන් ක්ෂය කරගත්තාම ආත්මයේ තියෙන එම ප්‍රകൃති ස්වභාවය එළියට ඉස්මතු වෙලා එනවා. එහෙම නැතුව ඒක මේ අලුතෙන් ලබා ගන්න ඥාන තත්වයක් නෙමෙයි. ශ්‍රුත ඥාන අදී අවදි ඥාන වගේව අපි අලුතෙන් ලබා ගන්න ඥානමේ තත්වයන්. නමුත් මේ සර්වඥතා ඥානය එහෙම නැත්නම් කේවල ඥානය කියන එක එහෙම අලුතෙන් ලබා ගන්න ඥාන තත්වයක් නෙමෙයි. ජෛනයන්ට අනුව ඒක අර ආත්මයම පාරිශුද්ධ භාවයට නිකලල් භාවයට කර්ම විරහිත භාවයට පත්වීමේ ස්වභාවයෙන් ලක්ෂණයක්. එහෙමයි වෙන්නේ. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක මම අර පැරණි සාහිත්‍යයේ තිබිච්ච පංචඥාන පිළිබඳ විස්තරය නතර කරනවා. අපි තව ගොඩාක් කතා කළ යුතුයි ඒ ඉදිරියට අනිත් ඒවා කතා කරන්න ඕනේ නිසා. ඊළඟට අපි යම් ප්‍රමාණ යුගය කියන එකට. ප්‍රමාණ යුගය කියලා ප්‍රමාණ කියන වචනය. ප්‍රමාණ කියලා කියන්නේ නිවැරදි ඥානය කියන එකට. ප්‍රමාණ කියලා කියන්නේ නිවැරදි ඥානයට. ඒතර මේ අර්ථයෙන් මෙම වචනය භාවිත කරන්න පටන් ගත්තේ නෛයායිකයෝ. නෛයායිකයෝ මේ ප්‍රමාණ කියන සංකල්පය දියුණු කරමින් බ්‍රාහ්මණ තර්ක ශාස්ත්‍රය කියලා විෂයක් භාරතයට හඳුන්වා දෙමින් ලොකු දායකත්වයක් දැක්වුවා. ඊට පස්සේ ඒ ප්‍රමාණ කියන සංකල්පය බුදු දහම ජින දහම ඇතුළු අනිකුත් සම්ප්‍රදායන් වලට විකාශය වෙලා ගියා. ඉතින් මේ ප්‍රමාණ කියන වචනේ ජෛන දහම ඇතුළේ ගත්තොත් ඒක අපිට මුලින්ම හම්බෙන ස්ථානාංග කියන සූත්‍රයේ. ස්ථානාංග දැන් අංග කියලා කියද්දී ඔයගලන්ට මතක් වෙන ඇති අර අංග සාහිත්‍යයේ තියෙන පොත්වල එකක් තමයි ස්ථානාංග කියලා කියන්නේ. මම ඒක ඒ මුලින්ම කියලා ආවේ ඒ නිසා. එතකොට මේ ස්ථානාංග සූත්‍රයේ තමයි තියෙන්නේ ප්‍රමාණ යනු ඥානය ලබා ගැනීමේ මාර්ගය. අන එහෙම එකකුත් තියෙනවා. දැන් නෛයායිකයන්ට අනුව නම් ප්‍රමාණ කියලා කියන්නේ ඥානය ලබා ගැනීමේ මාර්ගය. ඒ මාර්ගයෙන් ලබා ගන්නා ඥානයට ඒගොල්ලෝ කිව්වේ
ප්‍රමා කියලා. ප්‍රමා ප්‍රමාණ කියන්නේ මාර්ගය, ප්‍රමා කියලා කියන්නේ ඥාණය. හැබැයි බෞද්ධයෝ ගත්තාම බෞද්ධයන්ට අනුව ප්‍රමාණ කියලා කියන්නේ ඥාන මාර්ගයයි ඥාණයයි දෙකම. එහෙම විග්‍රහයක් බෞද්ධයන්ගේ තියෙනවා. මොකද බෞද්ධයෝ ඥානය හේතුඵලවාදී ලෙස හට ගන්නවා කියලා පිළිගන්නේ නැහැ. ඒක මම මෙතනදී කියන්න යන්නේ මේ ඒක බෞද්ධයන්ගේ එහෙම සංකීර්ණ විස්තරයක් තියෙනවා. නමුත් ජෛනයොත් නෛයායිකයොත් යථාර්ථවාදීන්. මේගොල්ලෝ යථාර්ථවාදීන් නිසා පංචේන්ද්‍රිය බාහිර ලෝකයේ අරමුණු සමග ගැටිලා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඥානය හට ගන්නවා වගේ තත්වයක නැත්නම් එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා පිළිගත්තු පිරිසක්. එහෙම බැලුවාම මේ ඒක ඥාන මාර්ගයක් හැටියට සලකන්නත් පුළුවන්. හැබැයි ඥාන මාර්ගයක් හැටියටත් ඥානය හැටියටත් කියන එක මේ දෙකත් දෙකටම ප්‍රමාණ කියන වචනේ භාවිත කරනවා කියන එක ජෛනයන් තුල තියෙනවා. ඒක බෞද්ධයන්ගෙන් ජෛනයන්ට ගිය එක්තරා ආභාසයක් ඇත්තරම. ඉතින් මොකද බෞද්ධයන්ට එම විග්‍රහයට හේතුවක් තිබුණා. ජෛනයන්ට එම විග්‍රහයට හේතුවක් තිබුණා කියලා අපිට හිතෙන්නේ නැහැ. මොකද යථාර්ථවාදී පදනමක ඉඳන් එම පදය දෙක එහෙම විග්‍රහ කරගන්න බෑ. කෙසේ වෙතත් ප්‍රමාණ කියන සංකල්පය ඥානය ලබා ගැනීමේ මාර්ගයයි කියලා ගත්තොත් එහෙම ජෛනයන්ට අනුව ජින දහමට අනුව එහෙම ඥාන ලබා ගැනීමේ මාර්ග හයක් තියෙනවා. නෛයායිකයන්ට අනුව හතරයි. බෞද්ධයන්ට අනුව දෙකයි. බෞද්ධයෝ පිළිගත්තේ ප්‍රත්‍යක්ෂ අනුමාන කියලා දෙකක් විතරයි. වෛශේෂිකයොත් එහෙමයි. හැබැයි එකෙන් හිතන්න එපා වෛශේෂිකයෝ බෞද්ධයෝ එකයි කියලා. වෛශේෂිකයන්ට වෙනම හේතුවක් තිබුණා, බෞද්ධයන්ට වෙනම හේතුවක් තිබුණා. හැමෝටම තම තමන්ගේ හේතු තියෙනවා. ඒක එහෙම පිළිගන්න. දැන් නෛයායිකයෝ හතරක් පිළිගත්තා. එතකොට ප්‍රභාකර මීමාංසා කියන පිරිස පහක් පිළිගත්තා. භාට මීමාංසාය හයක් පිළිගත්තා. ජෛනයෝ හයක් පිළිගත්තා. ඒතර භාට මීමාංසකයෝ ජෛනයෝ හයක් පිළිගත්තා කිව්වහම ඒ හයයි මේ හයයි දෙකම එක නෙමෙයි. ඒකත් වෙනස්. බාට මීමාංසකයෝ පිළිගත් හය වෙනයි, ජෛනයෝ පිළිගන්න හය වෙනයි. ඉතින් ඒ නිසා මේ ප්‍රමාණ පිළිබඳව භාරතයේ සෑම දර්ශන සම්ප්‍රදායකටම ඔවුන්ට ආවේණික විග්‍රහයක් තිබුණා. ඔවුන්ට ආවේණික පැහැදිලි කිරීමක් තිබුණා. ඒ නිසා ඒවා එකකට එකක් පටල ගන්න එපා. කවමදාකවත් පටල ගන්න එපා. ජින දහම ගැන කතා කළා නම් ඒ ජින දහම කියන ආකෘතිය ඇතුලේ විතරයි අපි ඒක කතා කරන්න ඕනේ. ආ ජින දහම ඇතුලේ උගන්වපු එක අනිත් ආගමකටත් දාගත්ත හැකිනේ කියලා හීනෙකින්වත් හිතන්න එපා. එහෙම හිතලා කතා මේ කල්පනා කළා කටයුතු කරන්න බෑ. හරි. ඒවා නම් වශයෙන් මම දක්වලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ, ස්මරණ, ප්‍රත්‍යභිඤ්ඤා, තර්ක, අනුමාන, ශබ්ද කියලා. අර මම මුලින් කිව්වා මම මෙතන කම්පැරටිව් ස්ටඩි එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ, මේ සංසන්දනාත්මක අධ්‍යයනයක් කරන්නේ නැහැ ඇත්තටම. එහෙම කරන්න පුළුවන් වුණා නම් මට ඇත්ත කරන්න පුළුවන් කියන්නේ මට කරන්න පුළුවන්. නමුත් අද මට වෙලා නැහැ එහෙම කරන්න. එහෙම වුණා නම් මට පැහැදිලි කරන්න තිබුණා මේ ස්මරණ කියන සංකල්පයට විවිධ දාර්ශනිකයන්ගේ අදහස් උදහස් වෙනස්. නෛයායිකයෝ ස්මරණය පිළිගත්තේ නැහැ. ඒතර බෞද්ධයෝ ස්මරණය පිළිගත්තේ නැහැ නිවැරදි ඥානයක් විදියට. ඒතර ප්‍රත්‍යබිඤ්ඤා කියන එක බෞද්ධයෝ පිළිගත්තේ නැහැ. බෞද්ධයෝ තරයේ විවේචනය කළා ප්‍රත්‍යබිඤ්ඤා කියන සංකල්පය. ඒ වගේ මේ එක එක දර්ශන සම්ප්‍රදායන් ඇතුලේ මේවාට විචාර තිබුණා. නමුත් ඒ විචාර අද මම සාකච්ඡාවට ගන්නෙ නැහැ. ඒ කාලය පිළිබඳ ප්‍රශ්නේ අපට මතුවලා තියෙන නිසා. නමුත් ජෛන දහම හැදෑරීමේදී අපේ මූලික අරමුණ, අපේ දේශනයේ අරමුණත් ජෛන ඥාන විභාගය ගැන කතා කිරීම. ඒ නිසා ජෛන ඥානයේ ඥාන විග්‍රහය ඇතුලේ ඔවුන් මේවා පැහැදිලි කරගත්තේ කෙසේද කියන ප්‍රශ්නට උත්තරයක් මම අද දවසේ සපයනවා. හරි. ඒත් මෙම ප්‍රමාණ සංඛ්‍යාව මෙසේ සකස් වන්නේ සියවස් කීපයකට පසුවය. අන්න ඒක හරි වැදගත් කාරණයක්. ජෛනයන් තුල වුණත් ප්‍රමාණ සංකල්පය මේ විදියට හයක් හැටියට විකාශය වෙන්න සියවස් කීපයක් ගත වෙනවා. උදාහරණයක් ලෙස උමාස්වති පාදයන්ගේ තත්වාර්ථ සූත්‍රයේදී නෛයායිකයන්ගේ ආභාසය ප්‍රකටව පෙනේ. එහෙම කියන්නේ මොකද? නෛයායිකයෝ පිළිගත්තේ ප්‍රමාණ හතරයි. නෛයායිකයන්ට අනුව ප්‍රමාණ හතරයි තියෙන්නේ. ඉතින් මේ උමාස්වති තත්වාර්ථ සූත්‍රයේදී පිළිගන්නේ ප්‍රමාණ හතරයි. ප්‍රමාණ හයක් පිළිගන්නේ නැහැ. ප්‍රමාණ හතරයි පිළිගන්නේ. ඒතර පැහැදිලිවම නෛයායික විදිහ බලලා තමයි ඒක අරගෙන තියෙන්නේ. නමුත් පස්සේ වෙනකොට සියවස් කීපයක් යනකොට ඒ සංකල්ප තව තවදුරටත් විකාශය වෙනවා.
එතකොට නිවැරදි ඥානය එහෙම නැත්නම් ප්‍රමාණ ප්‍රමාණ කියන එකටම තමයි නිවැරදි ඥානය කියන්නේ. නිවැරදි ඥානය කියන එක ප්‍රත්‍යක්ෂ සහ පරෝක්ෂ කියලා කොටස් දෙකකට වෙන් කිරීමක් ආරම්භයේ ඉඳලාම ජෛන සාහිත්‍යයේ තියෙනවා. ඔය ස්ථානාංග සූත්‍රය කියන සූත්‍රයේදීත් ප්‍රමාණ ගැන කතා කරද්දී ප්‍රත්‍යක්ෂ සහ පරෝක්ෂ කියලා කොටස් දෙකක් ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා මේ අපි ඉදිරියේදී අපේ සාකච්ඡා කරගෙන යද්දිත් මේ ප්‍රත්‍යක්ෂ සහ පරෝක්ෂ කියන ඒවා සාකච්ඡා කරගෙන යනවා කොහොමද ඒක වෙන්නේ කියලා. මම දැනට වචනවල තේරුම විතරක් කියන්නම්. මේ ප්‍රත්‍යක්ෂ කියලා කියනකොට ගොඩක් වෙලාවට වරදින තැනක් තමයි අපේ සමහරු හිතන් ඉන්නවා. මේ ප්‍රත්‍යක්ෂ කියන වචනේ හැදිලා තින්නේ ප්‍රතිඅක්ෂ කියලා එකෙන්. මේ අක්ෂ කියලා කිව්වේ ඇහැටයි කියලා. නෑ, ඇත්තට අක්ෂ කියලා කියන්නේ ඇහැට නෙමෙයි. අක්ෂ කියලා කියන්නේ ඉන්ද්‍රිය කියන එකට. ඉන්ද්‍රිය. එතකොට ප්‍රතිඅක්ෂ කියලා කියන්නේ ඉන්ද්‍රියක් ඉන්ද්‍රියක් පාසා කියන තේරුමට. එක එක ඉන්ද්‍රියංගෙන් වෙන වෙනම කියන එකයි ඒකේ තේරුම. එතකොට ඉන්ද්‍රියට ගෝචර වෙනවා කියන එකයි ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. හරිද? එතකොට අක්ෂ කියන වචනේ ඇත්තටම බ්‍රාහ්මණ පොත්වලත් බෞද්ධ පොත්වලත් ජෛන පොත්වලත් නිරන්තරයෙන් භාවිත වෙලා තියෙනවා ඉන්ද්‍රිය කියන තේරුමට. ඇහැ කියන එකට සංස්කෘතෙන් කියන්නේ අක්ෂ කියලා නෙමෙයි, ඇහැ කියන එකට සංස්කෘතෙන් කියන්නේ අක්ෂී කියලා. අක්ෂී ළඟින් යනවා, ස්පිල්ලක් නිසා තේරුම වෙනස් වෙනවා. එතකොට පරෝක්ෂා කියන එක හැදිලා තියෙන්නේ ඒකෙන්මයි. පරෝක්ෂා කියන එක හැදිලා තියෙන්නේ මේ පර කියලා කිව්වේ එහා, ඒකට අදාළ නොවන කියන එක. අක්ෂ කියලා කිව්වේ ඉන්ද්‍රිය. ඒතර ඉන්ද්‍රියන්ට අදාළ නොවන කියන, ඉන්ද්‍රියන්ගෙන් එහා ගිය කියන එකයි පරෝක්ෂා කියලා කිව්වේ. ඒ කියන්නේ කොටිම කියනවා ඉන්ද්‍රියට ගෝචර වෙන්නේ නැහැ කියන එක. එහෙම එකක් තමයි තියෙන්නේ. හැබැයි මේ ජෛන දහම ඇතුලේ මෙන්න මේක හරි විශේෂයි. මේක ජෛන දහමේ විතරයි හම්බ වෙන්නේ. ජෛන දහම ඇතුලේ ඒගොල්ලන්ගේ විග්‍රහයක් තියෙනවා අක්ෂ කියනවා ආත්මයට. ජෛනයෝ අක්ෂ කියලා කියන ආත්මයට. එතකොට ජෛනයන්ට අනුව ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ ඉන්ද්‍රියට ගෝචර වෙනවා කියන එක නෙමෙයි. ජෛනයන්ට අනුව ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ ආත්මයට ගෝචර වෙනවා කියන එක. එතකොට ජෛනයන්ට අනුව පරෝක්ෂා කියලා කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් එහාට ගියා කියන එක නෙමෙයි, ආත්මයෙන් වියුක්ත වුණා කියන එක. අන්න එහෙම තේරුම ජෛනයන්ට විතරයි. හොඳේ ඒක අර මම මුලදී තව මට පොඩි කාරණයක් කියන්න අමතකුණා. මම ඒ යන්තම් කිව්වා ඒ තමයි ජෛනයන්ට තියෙනවා ජෛන සංස්කෘත කියලා එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ අපි දන්න පිළිගත් ස්ටෑන්ඩඩ් සංස්කෘත කියන එක නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතක්. ඒගොල්ලෝ හදාගත්තු සංස්කෘත භාෂාව. ඒ සංස්කෘත භාෂාවේ ව්‍යාකරණද වචන වලට දීලා තියෙන තේරුම්ද මේව ඔක්කොම ඒගොල්ලෝ ඒගොල්ලන්ට අනුරූපව හරිගස්සගෙන තියෙනවා. මේ අක්ෂර කියන එක එහෙම එකක්. ඒ නිසා කවුරු හරි අහුවොත් එහෙම ඇයි යක්ෂ කියන එකට එහෙම තේරුමක් දෙන්නේ? ඒ ජෛන සංස්කෘතට අනුව. ජෛන සංස්කෘතට අනුව ප්‍රත්‍යක්ෂ කියලා කිව්වේ ආත්මයට එකතු වෙනවා, නැත්නම් ආත්මයත් එක්ක මිශ්‍ර වෙනවා, ආත්මයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියන එක. පරෝක්ෂා කියලා කිව්වේ ආත්මේ වියුක්ත වෙලා කියන එක. ඒතර ඔන්න ඔය විදිහට ඥානයේ බෙදීමක් ජෛන ආගමේ තියෙනවා. හරි. එහෙත් මෙම ප්‍රත්‍යක්ෂ සහ පරෝක්ෂ යටතේ කතා කරන ඥාන පිළිබඳව සම්මතයක් ගොඩනැගීමට සියවස් කීපයකින් පසු සිදු වෙච්ච දෙයක්. ඒකෙන් අදහස් කරන්නේ වන්නේ මෙහෙම දෙයක්. දැන් ඥානය ප්‍රත්‍යක්ෂ පරෝක්ෂ කියලා කොටස් දෙකකට කඩන්න ඕනේ කියන එක මුල් කාලීන පරණ ජෛන පොත්වල ඉඳන් තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂ යනුවෙන් අදහස් කරන්නේ කුමන ඥානයන්ද? දැන් මම කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ ස්මරණ ප්‍රත්‍යවිඤ්ඤා තර්ක කියලා එහෙම කොටස් පහකුත් මේ කොටස් හයකුත් කැඩුවයි කියලා. ඒ හය මේ දෙක ඇතුළට දාන්නේ කොහමද? ප්‍රත්‍යක්ෂ කියන්නේ ප්‍රත්‍යක්ෂ අරහයෙන් ප්‍රත්‍යක්ෂ කියන එක ප්‍රත්‍යක්ෂයට කැඩුවා. ඉතුරු පහම පරෝක්ෂාවලට දානවද? එහෙමද උනේ? එහෙම තමයි උනේ ඇත්තටම. නමුත් එහෙම වෙන්න ඒගොල්ලන්ට සෑහෙන කාලයක් ගියා. ඒගොල්ලෝ එක පාට එතන තාව නෙමෙයි. ටික තමයි ආවේ. ඒ නිසා ජෛන මේ ඥාන විභාගයේ දිහා බලනකොට ඥාන සංකල්පයේ බැලුවාම ඒකේ සංගත බවක් එකපාරට අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් බුදුදහමේ නම් එහෙම එකක් හරි අඩුයි. බුදුදහමේ කියලා මම අදහස් කරන්නේ මේ බෞද්ධ ඥාන විභාගයේ කියන එකේදී ඒ බුදුහාමුදුරුවන්ගෙන් පටන් අරගෙන 10 වෙනි 12 වෙනි සියවසේ 15 වෙච්ච මොක්ෂාගර ගුප්ත දක්වා කිසියම් සංගත බවක් පේනවා බෞද්ධ චින්තාව ඇතුලේ. ඒ සංගත බව හරි ලස්සනට එහෙට මෙහෙට ගලපගෙන ගිහින් තිනවා වචන වලින් පවා. නමුත් ජෛනයන්ගේ ඒ සංගත බව නැහැ. ඒ සංගත බව නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි උත්සාහ කරලා අපි බෞද්ධයෝ
බෞද්ධ උත්සාහ කරනවා සංගත වෙන්න. එතකොට අපි හිතනවා ඒ සංගත වෙන එක හරි ෂෝක්. ඒක තමයි නියම දර්ශනය කියලා. නමුත් සංගත නොවි සිටීමම ජෛනයන්ගේ දර්ශනයක්. ඒකත් හරි වැදගත්. මොකද මේ ජෛනයෝ එහෙම මෝඩ හිඳ සංගත නොවි හිටියා නෙමෙයි. ඒගොල්ලෝ දකින්නේ අර මං කිව්වේ සියද්වාදයේ කියන එකත් ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතර මේ අවසානයේදී මේ සියල්ල සියද්වාදයේ ඇතුළත ලඝු වෙනවා. ඒතර උන් දකින්නේ එකම දේ දිහා විවිධ ආකාරවලින් දකින්න පුළුවන්. ඒ නිසා ඇයි අපි එක තැනකට විතරක් හිර කරලා ඒක එක ආකෘතියක් ඇතුළේ හදාරන්නේ? එහෙම එක ආකෘතියකට හිර වෙන්න ඕනේ. ආකෘතින් කීපයක් තිබිද්දී ගැටලුවන්නේ. එහෙනම් ආකෘති කීපයක් ඇතුළේ කතා කරන්නට කියන්නේ සංගත නොවි සිටීමම එක්තරා ආකාරයක සංගත බවක් වගේ දෙයක් ජෛන දර්ශනය ඇතුළේ තියෙනවා. ඒක හරි ජෛන දර්ශනයේ සුන්දරම අවස්ථාව තමයි ඒක. ඉතින් කොහොම හරි ඒ ඒ ඒ විකාශය වෙච්ච හැටිත් අපි දැන් ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ ප්‍රමාණ වර්ගීකරණය. දැන් මම කියන්නේ ප්‍රත්‍යක්ෂ කියලා පරෝක්ෂ කියලා කොටස් දෙකකට කඩනවා කියලා. මේ වර්ගීකරණය ඉස්සෙල්ලාම අපිට හම් වෙනවා ස්ථානාංග සූත්‍රයේ සහ තත්වාර්ථ සූත්‍රයේ. ස්ථානාංග සූත්‍රය කියලා කියන්නේ පරණ ආගම ග්‍රන්ථවල තියෙන අංග ග්‍රන්ථ 12න් එකක්. ස්ථානාංග කියන්නේ තත්වාර්ථ සූත්‍රය කියලා කියන්නේ උමාසුති ස්වාමි පළවෙනි සියවසේදී ලියපු පොත. එතන මෙන්න මේ පොත් දෙකේ අපිට හම්බ වෙනවා මෙන්න මේ කියන වර්ගීකරණය. මම හිතනවා හැමෝටම පේනවා කියලා. මේ ගැටලුවක් නැතුව පේනව නේද සංජීවනි? ඔව් පේනවා බයිට. හරි. එහෙමනම් දැන් මෙතන ඔයගලන්ට පේනවා ඇති ප්‍රත්‍යක්ෂ පරෝක්ෂ කියලා කොටස් දෙකකට කඩලා ප්‍රත්‍යක්ෂය කඩනවා අපව සකල විකල කියලා. සකල විකල කියලා කිව්වේ සකල කියලා කිව්වේ මේ අඩුපා මේ කෙනෙක් අඩුපාඩුවක් නැතුව ਸਰව සම්පූර්ණයි කියන එක. විකල කියලා කියන්නේ අඩුපාඩුකම් සහිතයි කියන එක. ਸਰව සම්පූර්ණ වීම සහ විකල. දැන් ඔන්න තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කියන වචනේ භාවිත කරලා තියෙන්නේ අර ආත්මයත් එක්ක බද්දයි කියන තේරුමෙන්. හන්දේ එහෙම තේරුමෙන් අරගත්තාම බලන්න ඒක සකල විකල කියලා කොටස් දෙකකට කඩලා ඒ යටතට දාලා තියෙන්නේ මොනවද? කේවලඥාන මනස්පර්යාය අවදි කියලා අර භාවනාවෙන් ලබා ගන්න ඉහළ අර ඉර්ධි බල වගේ ඒවා තමයි ඒකට දාලා තියෙන්නේ. ඒවා තමයි ඒකට දාලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒ ආත්මය පිරිසිදු කරගැනීමේ ක්‍රියාවලියේ භාවනා කරලා කර්මක්ෂය කරලා ආත්මය පිරිසිදු කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ඉර්ධි බල වගේ දේවල් ඉර්ධි ඥාන වගේ දේවල් පහළ වෙන්නේ. එතකොට ඒක ඒගොල්ලෝ වර්ගීකරණය කළා මේ ප්‍රත්‍යක්ෂ කියන කාණ්ඩය ඇතුලේ. දැන් පැහැදිලි නේද? එතකොට දැන් මේ සටහන දැක්කහම ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනෝයි ජෛනය හිතපු විදිය. ඊළඟට පරෝක්ෂා කිව්වේ මොකද්ද? ආත්මයෙන් වියුක්ත වෙනවා කියන එක. එතකොට ආත්මයෙන් වියුක්ත වෙනවා කිව්වහම ඒක ඔන්න කොටස් දෙකකට කඩා ගන්නවා ආභිනිබෝධක ඥානය සහ ශ්‍රුතඥානය කියලා. එතන ආභිනිබෝධක ඥානය කියලා කිව්වේ මම කිව්වා අර මුලදීම මම කිව්වා මතිඥානයටම තමයි ඒගොල්ලෝ ආභිනිබෝධක ඥානය කියලා කියන්නේ. ස්ථානාංග සූත්‍රයේදී භාවිත කරලා තියෙනෙත් එම වචනේ. මම ඒ නිසා එම වචනෙන් භාවිත කරන්නේ. ශ්‍රුතඥානය කියන්නේ ආපෝ සැරයක් අර මතිඥානයම භාෂාමය හෝ සංඥාමය සංකල්ප වලට පරිවර්තනය කිරීම නිසා සිද්ධ වෙන දෙයක්. අන්නේ ආභිනිබෝධක ඥානයේ ඇතුලේ තමයි ඉන්ද්‍රිය ඥානය සහ අනින්ද්‍රිය ඥානය කියන එක ආයේ කතා කරන්නේ. තොර දැන් අපි දන්න විග්‍රහයට අනුව බැලුවොත් එහෙම ඉන්ද්‍රිය ඥානෙ වැටෙන්න ඕනේ ප්‍රත්‍යක්ෂ යටතේනේ. නමුත් ඉන්ද්‍රිය ඥානෙ වැටලා තියෙන්නේ පරෝක්ෂ යටතේ. දැන් ඔයගලන්ට පේනවා ඇති එහෙම පරෝක්ෂ යටතට ගේන්න හේතුව මොකද්ද කියලා. එතන පරෝක්ෂ යටතට ගේන්නේ ඉන්ද්‍රිය ආත්මයෙන් වියුක්තව ලබා ගන්න ඥාන කොටාසයක් ගැන කතා කරනවා. එතන ඒ ආත්මයෙන් වියුක්තව කියන එකෙන් මම අදහස් කරන්නේ ආත්මයේ බලපෑමෙන් තොරව ලබා ගන්නවා කියන එක නෙමෙයි. කවමදාකවත් ආත්මයේ බලපෑමකින් තොරව කිසිදු ආකාරයක ඥානයක් ලබා ගැනීමට කිසිම පුද්ගලයෙකුට බෑ. එහෙම එකක් තියෙනවා. මෙතෙන්දි මම කතා කරන්නේ අර කේවලඥාන මනස්පර්යාය වගේ ඒවා ලබා ගත්තේ කොහොමද? ආත්මයම දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදියට. නමුත් මේ ඉන්ද්‍රිය ඥාන අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කතා කරන ඇහැට ගෝචර වෙනවා කනට ගෝචර වෙනවා වගේ මෙන්න මේ ඉන්ද්‍රිය ඥානය කියන එක ආත්මයේ දියුණු කරලා ලබා ගන්න එකක් නෙමෙයි. එහෙම ආත්මේ දියුණු කළා නොකළා ඒක තියෙනවා. දැන් අන්න ඒ තේරුමෙන් තමයි මේගොල්ලෝ මේ පරෝක්ෂා කියලා අරගන්නේ. ඒ නිසා පරෝක්ෂා කියන කැටගරිය තමයි ඉන්ද්‍රිය ආපු අනින්ද්‍රිය කියලා කිව්වේ මොකද්ද? අනින්ද්‍රිය කියලා කිව්වේ අනුමාන තරක වගේ දේවල්. එතන මේ විදියට තමයි පළවෙනිම ජෛන වර්ගීකරණය අපට හම්බ වෙන්නේ.
දෙවනි වර්ගීකරණය දැන් කෙසේ වෙතත් මම සටහනක් ලියලා දැන් කෙසේ වෙතත් නන්දි සූත්‍රය මේට වඩා වෙනස් වූ වර්ගීකරණ දෙකක් ඉදිරිපත් කළයි. නන්දි සූත්‍රය කියන එක ජෛන සාහිත්‍යයේ න්‍යාය හදාරන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන් කියවිය යුතු සූත්‍රයක්. දැන් නන්දි සූත්‍රයවත් කියවන්න නැතුව ජෛන ඥාන විභාගය ගැන කතා කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක හරි විහිළුවක් වෙනවා. මොකද නන්දි සූත්‍රය කියන එක බොහොම පැහැදිලිවම මේ ඥාන විභාගයේ වෙනුවෙන්ම කැපවෙච්ච සූත්‍රයක්. ඒකේ සම්පූර්ණ සඳහන් කතා කරන්නේම මේ මාතෘකාව තමයි. ඉතින් මේ නන්දි සූත්‍රය එක පරිච්ඡේද කීපයක තියෙන්නේ. නන්දි සූත්‍රයේ මුල් කොටසේදී මුල් පරිච්ඡේද මට එහෙම හරියටම කියන්න මතක නැහැ එකද දෙකද කියලා. නමුත් මුල් පරිච්ඡේද කීපයකදී නන්දි සූත්‍රයේදී කතා කරනවා මෙන්න මේ වර්ගීකරණය ගැන. මට මතකද පළවෙනි පරිච්ඡේද දෙක එක දෙක තුන ඇතුළේම විග්‍රහ කරන්නේ මේ ඊළඟට පස්වෙනි පරිච්ඡේදයේ ඉඳන් තමයි දෙවෙනි වර්ගීකරණයකට යන්නේ නන්දි සූත්‍රයේදී. එතන නන්දි සූත්‍රයේ තියෙන මේ පළවෙනි වර්ගීකරණයේදී මෙන්න මෙහෙම වෙනවා. ප්‍රත්‍යක්ෂ ප්‍රමාණ ප්‍රත්‍යක්ෂ සහ පරෝක්ෂා කියලා ආයේ කොටස් 30කට අර පරණ වගේම කඩනවා. එතනට වෙනකන් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ප්‍රත්‍යක්ෂය නොඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියලා ආයේ කොටස් 30කට කඩනවා. අන්න එතෙන්දී ප්‍රත්‍යක්ෂය කියන එකට ටිකක් වෙනස් ආකාරයක අර්ථයක් දෙනවා. ඒ කියන්නේ අර මේ සාමාන්‍ය කටවහරේ තියෙන ප්‍රත්‍යක්ෂය වනාහි ආත්මයත් එක්ක සම්බන්ධ වෙච්ච කතාවක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙච්ච කතාවක් නේ. ඒතකොට නන්දි සූත්‍රය ගොඩක් කාලවලට හිතන්නේ 3-4 සියවස් වල වගේ සකස් වෙන්න ඇති කියලා. ඒ 3-4 සියවස් වල වෙනකොට නන්දි සූත්‍රය උත්සාහ කරලා තියෙනවා අර ජෛන අර්ථ කථනයයි පොදුවේ සමාජයේ තියෙන ප්‍රත්‍යක්ෂය පිළිබඳ තියෙන අර්ථකථනය අතර කිසියම් සමෝදානයක් ඇති කරන්න යම් සංගත බවක් ඇති කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහු ප්‍රත්‍යක්ෂය කඩනවා නොඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියලා කොටස් දෙකකට. නොඉන්ද්‍රිය කියන එකදී අර භාවනාවෙන් ලබා ගන්නා ඥාන කොටාස කියන තුන දාලා ඉන්ද්‍රිය කියන එක ඇතුළට ඉන්ද්‍රියානුබෝධක ඥාන ඉන්ද්‍රිය කියන එක ඇතුළේ ඉන්ද්‍රියානුබෝධක ඥාන කියලා කතා කරනවා. චක්ෂුරාදී පංචේන්ද්‍රියයන්ගෙන් ලබා ගන්නා ඥානය ඇහැ කන්න දිව නාසාදී මේ පංචේන්ද්‍රියයන්ගෙන් ලබා ගන්න නාස. ඒ ඔක්කොම එතකොට ප්‍රත්‍යක්ෂය ඇතුළට දානවා. පරෝක්ෂය ඇතුළේදී මනසාවිනිබෝධක ඥානය කියලා අර ෂඩින්ද්‍රියයන්ගෙන් පංචේන්ද්‍රිය ගලවලා අරගන්නවා. එහෙම එකකුත් තියෙනවා. දැන් බෞද්ධ ඥාන විභාගයේත් ඒක තියෙනවා. දැන් මුල් බෞද්ධ සූත්‍රවලදී ෂඩින්ද්‍රිය තමයි කතා කරන්නේ. කොතනකවත් පංචේන්ද්‍රිය වෙනම කතා කරලා මනින්ද්‍රිය වෙනම කතා කිරීමක් නැහැ මුල් බෞද්ධ සූත්‍රවල. නමුත් බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ බිහි වෙනකොට පංචේන්ද්‍රියයි මනින්ද්‍රියයි වෙන් කරනවා. වෙන් කරලා ඒ දෙකට වෙන වෙනම විග්‍රහයන් සපයන්නේ. ඒකට බෞද්ධ මේ බෞද්ධ තර්ක ශාස්ත්‍රයේ බිහි වෙන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ අභිධර්ම කෝෂයේ ලියවෙන කාලෙදිම ඒ වෙනස සිද්ධ වෙනවා. මේ සර්වාස්තිවාදීන්ගේ ඒක ඒ වෙනස තිබුණා. මහවිභාෂා ශාස්ත්‍රවල ඒ වෙනස තිබුණා. ඉතින් ඒ වෙනස දිගින් දිගට එනවා. යෝගාචාර භූමි ශාස්ත්‍ර ලියනකොට ඒ වෙනස තිබුණා. ඒක බෞද්ධ තාර්කිකයෝ ඒ විදිහට ඉස්සරහට අරන් ආවා. නමුත් මුල් සූත්‍රවල එහෙම එකක් තිබුණේ නැහැ. ජෛනයන්ගෙත් එහෙමයි. ජෛනයන්ගේ වඩා පැරණි සූත්‍ර ගත්තාම ඒ පැරණි සූත්‍ර ඇතුලේ පංචේන්ද්‍රිය සහ මනින්ද්‍රිය කියන ඒවා වෙන් කරලා හැඳින්වුවේ නැහැ. ඔය හයම එකට ෂඩින්ද්‍රිය කියලා කතා කිරීමක් තමයි සිද්ධ වුනේ. නමුත් මේ යුගයේ වෙනකොට මේ නන්දි සූත්‍රයේ ලියවෙන යුගයේ වෙනකොට මේ පංචේන්ද්‍රිය පිළිබඳ සාකච්ඡාව ප්‍රත්‍යක්ෂයට ඇතුළත් කරලා මනසාවි නිබෝධක ඥානය කියලා මනින්ද්‍රිය සාකච්ඡාව පරෝක්ෂාවලට ඇතුළත් කරලා තියෙනවා. ශ්‍රුතඥානය කියන එක බොහොම පැහැදිලිවම පරෝක්ෂා. මොකද ශ්‍රුතඥානය කියලා කියන්නේ අනුන්ගෙන් ලබා ගන්න දැනුම පොතක් පතක් කියවලා හරි එහුම්කන් දීලා හරි ලබා ගන්න දැනුම. ඒතර මේක අපි දකිනවා අර මුලින් දැකපු මෙන්න මේ වර්ගීකරණයට වඩා මේ වර්ගීකරණය කිසියම් තාර්කික නැඹුරුවක් දක්නට ලැබෙනවා. මේ අපි දකින මෙන්න මේ පළමු සහ වඩා පරණ වර්ගීකරණය කියලා ගත්තොත් මේක ඇතුලේ තියෙන්නේ අර ආගම ග්‍රන්ථවලට මුල් සූත්‍ර ග්‍රන්ථවලට වඩා නැඹුරු වීමක් තමයි මේ වර්ගීකරණය තියෙන්නේ. නමුත් මේ දෙවෙනියට කියපු වර්ගීකරණය ඇතුලේ ඊට වඩා තාර්කික විග්‍රහයකට යන්න උත්සාහ කරලා තියෙනවා. තුන්වෙනි වර්ගීකරණය අපිට ඊටත් වඩා සංකීර්ණ චිත්‍රයක් තමයි දෙන්නේ. අන්නේ සංකීර්ණ චිත්‍රයෙන් බලන්න එතෙන්දිත් ආවෝ ප්‍රත්‍යක්ෂ පරෝක්ෂා කියලා කඩලා ප්‍රත්‍යක්ෂ නොඉන්ද්‍රිය ඉන්ද්‍රිය කියලා කඩලා ඊළඟට ඉන්ද්‍රිය කියන එක නොඉන්ද්‍රිය කියන එක
आय केवल ज्ञान मनपर्याय अवधि के आभिनिबोधक ज्ञान तेक दान मति ज्ञाने की मति ज्ञाने के आभिनिबोधक ज्ञाने के मति ज्ञाने के एक नवइंद्रिय अटते दान ईलगट प्रत्यक्ष अटते इंद्रिय विनम इंद्रिय कथावीन ईलगट मे आभिनिबोधक ज्ञाने आप सर चक्षुरादीय की नोइंद्रिय यटते आभिनिबोधक इतने चक्षुरादीन मे मट मतक विधियत मेक मेतंटे मेक मेतंटे ओन्नतन अतन आभिनिबोधक नम ज्ञाने एक चक्षुरादी इंद्रिय चक्षुरादी गिल साकच्चावेन परोक्षावलट गिल परोक्षायतुले वेनम आपो आभिनिबोधक ज्ञाने किल कथा कर ए आभिनिबोधक ज्ञाने आपो शरीर इंद्रिय नो इंद्रिय गिल कोटस देहकट कडल एक आपो चक्षुरादी गिल कथा करन मे सटहने अतुले पेनो एति इंद्रिय नोइंद्रिय चक्षुरादिय प्रत्यक्ष मेन मे वगे देवल इहाट मिहाट दिपेत्तर मगिंदेन प्रत्यक्ष यटते कथा करलतीन परोक्ष यटते कथा करलतीन मेक किसीम विधियकट संगत करन बेरे विधिय विग्रहय मेक लघु अच्छारुवक वगे एक मे अच्छारुव वगे तिपिच्च मे विग्रहय यम संगत तनकट अरगने इन्ने हयवेनि सीवसे जीवत वेच्च जिनभद्र सूरी कियन जैन आचार्यन वहांसे ओहुलियनवा विशेष आवश्यक भाष्य कियला कृतियक नंदी सूत्रे उदेसा ए विशेष आवश्यक भाष्य कियन कृतियेदी ओहु पहेदली करनवा मे पलवेनी वतावट ओहु गेनवा संकल्पयक ए तमै सांव्यवहारिक प्रत्यक्षय कियला सांव्यवहारिक प्रत्यक्षय कियन्ने मोकक्द एदिनेदा जीवितेदी सामान्य मिनिस्सु कथा बह करन प्रत्यक्षय कियन एक एकक आत्मे समग बद्ध वेला सिद्ध करन प्रत्यक्षय कियन्ने तव एकक एनिसा मे एहेम एकक तियेनवा ए विधियट ओहु इदिरिपत् करनवा मतयक एकम प्रत्यक्षय देस अपि विग्रह करगन्न हदन विधियट अनु ए प्रत्यक्षय वर्गीकरणय करन्न सिद्ध वेन तन वेनस वेनवा अपि ए विग्रह करगन्ने आत्मयट सापेक्षव नम् एक दान्न ओने प्रत्यक्षय यटते ඒ විග්‍රහ කරගන්නේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව නම් ඒ දාන්නට ඕනේ පරෝක්ෂා යටතේ අනිත් ඒවත් එහෙමයි ඒ විදිහට ඔහු මේ 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 අවුල් ජාලය ලිහන්න පොඩි යෝජනාවක් ඉදිරිපත් කරනවා ඒ යෝජනාව තුල එන්නේ අර මම මුලින් කිව්වා වගේ එක සංගත චිත්‍රයකට අපි යා යුතු නෑ ඒ සංගත චිත්‍රය කියලා කියන්නේ අපි අපිටම දාගන්න සීමාවක් එහෙම සංගත චිත්‍රයක් ඇතුලේ සීමා සහිතව හිතනවා වෙනුවට අපිට පුළුවන් වෙන්නට ඕනේ ඉතා පුළුල් විදියට ඉස්සරහට ගිහිල්ලා හිතන්න එහෙම හිතනකොට අපිට මේ පංචේන්ද්‍රියත් එක්ක තියෙන ප්‍රත්‍යක්ෂය ඒ අවස්ථාවන්වලදී පරෝක්ෂා වෙන්නත් පුළුවන් ප්‍රත්‍යක්ෂ වෙන්නත් පුළුවන් කියලා අන්න පොඩි සමෝදානයක් ඉදිරිපත් කරනවා ඒ සමෝදානය තමයි පස්සේ කාලෙදී ජෛන තාර්කිකයෝ ජෛන තර්ක ශාස්ත්‍රයේ ප්‍රබල චරිතයක් වෙච්ච අකලංක වගේ ආචාර්යවරුන් දක්වා යන්නේ මම කියවා අකලංක කියලා කියන්නේ ජෛන තර්ක ශාස්ත්‍රයේ විහිවෙච්ච සුවිශේෂම දාර්ශනිකයෙක් ආයේ ගැන කතා දෙකක් නැහැ ඉතින් මේ ඔහුගේ දර්ශනයට පාදක වෙන්නේ ඔන්න ඔය කියන පසු කාලයේද මේ ජිනබද්‍ර සූරීන් ඉදිරිපත් කරපු විග්‍රහය දැන් තව පැය කාලක් මම හිතන්නේ දැන්ටමත් අපේ කාලය ගිහිල්ලා නමුත් පැය කාලක් වගේ කොටස අරගෙන මම අර කියපු මේ 6 ප්‍රත්‍යක්ෂ තරකාදී මේ 6 කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම් එහෙම පැහැදිලි කිරීමක් කරලා අද මගේ මේ දේශනේ මම හමාර කරනවා පළවෙනියට අපි කතා කරන්නේ සාංව්‍යවහාරික ප්‍රත්‍යක්ෂය පිළිබඳව සාංව්‍යවහාරික ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ ඉන්ද්‍රිය යරමුණ එකට ගැටීමෙන් සිද්ධ වෙන ප්‍රත්‍යක්ෂය දැන් අපි මේක අපි සාමාන්‍ය දන්න ඕනම මේ ඥාන විභාගයක් ඇතුලේ
ඉන්ද්‍රිය අර්ථ නැත්නම් ඉන්ද්‍රියයි අරමුණයි දෙක එකට ගැටීම තමයි ප්‍රත්‍යක්ෂය කියලා සලකන්නේ. මේ ඉන්ද්‍රිය අර්ථ සම්බර්ධය මේ ජෛනියෝ කොටස් දෙකකට කඩනවා ප්‍රාප්‍යකාරී සහ අප්‍රාප්‍යකාරී කියලා. ඒතර ප්‍රාප්‍යකාරී සහ අප්‍රාප්‍යකාරී කියලා කියන්නේ දැන් ප්‍රාප්‍යකාරී කියලා කියන්නේ දැන් අදාළ වස්තුව ඉන්ද්‍රිය වෙතට එනවා. දැන් උදාහරණයක් විදිහට නහයට ගඳ සුවඳ දැනෙනවා කියුවහම ඒ ගඳ සුවඳ කියන ඒ ගඳ සුවඳ වහනය කරන පරමාණු නහයට එන්න ඕනේ. ගඳ සුවඳ කියන එක ජෛනයන්ට අනුව පරමාණුවක්. ඉතින් ඒ පරමාණු නහය ඇතුළට එන්න ඕනේ. නහය ඇතුළට ඇවිල්ලා නහයේ වැඩුණාට පස්සේ තමයි අපිට ගඳ සුවඳ දැනෙන්නේ. ජෛනයන්ගේ තියෙනවා ඒකත් මම කියනවා. ජෛනයන්ගේ තියෙනවා හරි සුවිශේෂී විග්‍රහයක්. ඒගොල්ලන්ට අනුව ශබ්දය කියන්නේ පරමාණු. ශබ්දය නිෂ්පාදනය වෙන්නේ පරමාණු හැටියට. ඒක මේ භාරතයේ කිසිම දාර්ශනිකයෙක් කවදාකවත් දීපු නැති විදි විග්‍රහයක්. බෞද්ධයෝවත් එහෙම එකක් දුන්නේ නැහැ. නමුත් ජෛනයෝ එහෙම විග්‍රහයක් දුන්නා. ජෛනයෝ කිව්වා ශබ්දය කියන්නේ පරමාණුවක් කියලා. එතකොට ශබ්ද පරමාණු ජෛනයන්ට අනුව ශබ්ද පරමාණු අපේ කන ඇතුළට රිංගන්න ඕනේ. එහෙම කන ඇතුළට රිංගුවහම තමයි මේ ශබ්දය කියන එක අපිට ඇහෙන්නේ. එහෙම එකක් ඒගොල්ලන්ගේ විග්‍රහය තිබ්බා. එතකොට ජෛනයන්ට අනුව ඇස ඇරුණු ඇස කියන එක හැරුණකොට අනිකුත් සියලුම ඉන්ද්‍රියන්ට අදාළ වස්තුව ඇවිල්ලා ඉන්ද්‍රියේ ගැටෙන්න ඕනේ. ඒ නිසා ඒවට කිව්වා ප්‍රාප්‍යකාරී කියලා. ප්‍රාප්‍යකාරී කියන්නේ ඒවා ඇවිල්ලා ගැටෙනවා කියන එක. ඊළඟට ඇස කියන එක අප්‍රාප්‍යකාරී. ඇයි රූපය කියන ඇහැට පේන රූපය ඇවිල්ලා ඇහැ වදින්නේ නැහැ. මහ කන්දක ඇහැට පැහැට පේනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ කන්ද කඩාගෙන හැවුඩට වැටෙනවා කියලා. එහෙම එකක් කියවෙන්නේ නැහැ. එතකොට ඇහැ කියන එකේ විතරක් විශේෂයක් තියෙනවා. ඇහැ ආලෝකයේ මාධ්‍ය කරගෙන ඇහැට පුළුවන්කම ලැබෙනවා රූප කියන ඒවා දකින්න. ඒක ඇහැට සම්බන්ධ විශේෂ අවස්ථාවක්. ඒ නිසා ඇහැ අප්‍රාප්‍යකාරී, අනිත් ඉන්ද්‍රියන් ඔක්කොම ප්‍රාප්‍යකාරී කියලා ඒගොල්ලෝ හැඳින්නවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂය මේ ඇහැට හරි මොකක් හරි ඉන්ද්‍රියයකට යමක් ගැටෙනවා කිව්වහම ඒ ගැටෙනවා කියන එක ඔවුන් දැක්ක ක්‍රියාවලියක් විදියට. ඒ ක්‍රියාවලිය ඔවුන් කොටස් හතරකට විග්‍රහ කළා. අවග්‍රාහ, ඊහ, අවාය, ධාරණ කියලා. අවග්‍රහ කියලා කිව්වේ අර අරමුණයි ඉන්ද්‍රියයි එකට ගැටෙන පළවෙනිම මොහොත. දැන් ඇහැට රූපයක් ගැටෙනවා, නහයට ගඳක් සුවඳක් දැනෙනවා, කනට ශබ්දයක් ඇහෙනවා වගේ ඒක සිද්ධ වෙන පළවෙනි මොහොත තමයි අවග්‍රහ කියලා කිව්වේ. ඒ අවස්ථාවේදී අපට මොන හරි දෙයක් ගැටුණා, ඉන්ද්‍රියට මොන හරි දෙයක් ගැටුණා වගේ අදහසක් තමයි එන්නේ. ඊට වඩා දෙයක් එතනින් එහාට එන්නේ නැහැ. ඊහා කියලා කියන්නේ ඒ ගැටිච්ච දෙයත් එක්ක අපේ මනස මොකද්ද ඒ ගැටුනේ කියලා හොයන්න බලන්න පෙළඹෙන අවස්ථාවක් තියෙනවා. නහයට යම් ගඳක් සුවඳක් දැනුණහම ඒ මොකද්ද දැනෙච්ච ගඳ මොකද්ද ඒක කියලා ඒක දිහා නිකන් අර අපි කියන්නේ මේ ෆෝකස් කරලා බලනවා. ඒ පිළිබඳ ඒ අවධානයක් දීලා බලනවා වගේ තත්වයක් තමයි ඊහා කියලා කියන්නේ. අවාය කියලා කියන්නේ ඒ අවධානයක් දීලා බලපු දේ මෙන්න මේකයි කියලා හරියට වටහා ගන්නවා. දැන් මම මගේ ඇහැට රූපයක් වැටෙනවා. ඒ වැටෙන මොහොත අවග්‍රහ. හැබැයි ඒ වැටුණට විතරක් බෑ. ඒක මොකද්ද කියලා මම හොඳට ඇහැ පිහිදලා බලනවා. බලනකොට අන්න මං ඉන්නේ ඊහා තත්වේ. ඊට පස්සේ මට ඒක වැටහෙනවා. මම මේ දකින්නේ අඹ ගහක්. අන්න අඹ ගහක් කියලා මම හරියට අඳුන ගන්නවා. ඒ අඳුනා ගන්න අවස්ථාව තමයි අවාය කියලා කියන්නේ. අවාය කියලා කියන්නේ. එතකොට අවග්‍රහ, ඊහා, අවාය කියන මේ අවස්ථා තුනේදී තමයි ප්‍රත්‍යක්ෂය සිද්ධ වෙලා ඉවර වෙන්නේ. හැබැයි මෙතනින් ප්‍රත්‍යක්ෂය නතර වෙන්නේ නැහැ. ඔවුන් කියනවා මේ මෙතනට වෙනකන් ආවටත් පස්සේ කෙනෙකුට ආයේ ජජ්මන්ට් එකකුත් එනවා. නමුත් ඊට පස්සේ ඒක අතහැර දානවා. මේ අඹ ගහක් කියලා එතනින් එහාට ඒක හිත ඉන්නේ නැහැ. ඒක දිහා බලන් හදන්නේ නැහැ. ඒක රස විඳින්න හදන්නේ නැහැ. ඒක අතහැර දානවා. නමුත් එතනිනුත් එහාට ඒක බලන් හදනවා නම් එතනිනුත් එහාට ගිහිල්ලා ඒක රස විඳින්න හදනවා නම් එතකොට මොකද වෙන්නේ? ඒක අපේ මතකයේ තැන්පත් වෙන්න උත්සාහ කරනවා. අන්න මතකයේ තැන්පත් වෙන තත්වයට යනකොට ඒකට කියනවා ධාරණ කියලා. එතකොට ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ අපි ප්‍රත්‍යක්ෂ කරන හැමදේම ධාරණේ වෙන්නේ. අර ධාරණ කියන අවස්ථාවට දක්වා අරන් යන්න ඕනේ. එතකොට ඒක ධාරණේ වෙනවා. එහෙම වෙච්ච එකක් නැවත අපට ස්මරණය කරන්න පුළුවන්. මතක් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට
ප්‍රත්‍යක්ෂ ක්‍රියාවලියේ අවස්ථා හතරක් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඒතර ඒ අරුණහම ජෛන ප්‍රත්‍යක්ෂයේ එහෙම කතා කරන්න තරම් සුවිශේෂී ලක්ෂණ නැහැ. ඔවුන් ඊටාම යථාර්ථවාදී තනක ඉඳගෙන කතා කරන්නේ බාහිර වස්තුන් තියෙනවා. එතකොට අභ්‍යන්තර ඉන්ද්‍රිය කියලා තියෙනවා. මේවට මේවා එකිනෙකට ගැටෙනවා. ගැටුණාම ඥානයක් හටගන්නවා. ඒ ඥානය මොකද්ද කියලා ආත්මය විසින් දැනගන්න. මොකද ආත්මය තමයි අවසානයේදී සියල්ල දැනගැනීමේ වේදකයා. කාරකයා බවට පත් වෙන්නේ ආත්මය. ඒතර ඔන්න ඔය වගේ බොහොම යථාර්ථවාදී සරල විග්‍රහයක් තමයි ප්‍රත්‍යක්ෂය පිළිබඳව නයියායි කිය යුතුක තියෙන්නේ. ඊළඟට යන් අපි අනෙකුත් ඥාන මාර්ග පිළිබඳව ප්‍රත්‍යක්ෂයේ හැරුණකොට ජෛනයන් පිළිගන්නා වෙනත් ස්මරණාදී ඥාන ආවිනිබෝධක ඥානයේ හෙවත් මති ඥානයේ තුලම අන්තර්ගත කොට දක්වා ඇත. මම ඒක මුලදීත් කිව්වා. ඒතර ස්මරණ හා ප්‍රතිඥා ස්මරණ හා ප්‍රත්‍යබිඥා පළවෙනියට අපි ඉගෙන ගන්න එක ස්මරණ හා ප්‍රත්‍යබිඥා කියලා කියන්නේ මේ දෙකම ඇත්තටම මතක් කරනවා කියන එක තමයි. ස්මරණය කියලා කිව්වත් ප්‍රත්‍යබිඥා කිව්වත් දෙකම මතක් කරනවා කියන එක තමයි. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ප්‍රත්‍යක්ෂයෙන් මගින් ලබා ගන්නා ඥාණය ඊහා අවාය ධාරණ යන අවස්ථාවන් පහු කරනවා නම් අන්න ඒකට ස්මරණය කිරීමේ හැකියාවක් ඇති වෙනවා. මම ඒක කිව්වා ප්‍රත්‍යක්ෂ යටතේ. එතකොට ස්මරණය කියන්නේ මොකද්ද? එහෙමනම් අපි වර්තමාන අත්දැකීමක් ඇතිව හෝ නැතිව වර්තමාන අත්දැකීමක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අතීතයේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා මම මතක් කරනවා. ඉතින් ඒක දැන් ඒක මෙහෙම දැන් විභාගෙට ගිහිල්ලා ඉඳගන්න ගනුත් නිකන් මොකුත් දන්නේ නැහැ වගේ. ප්‍රශ්න පත්‍රය අතට ගත්තට පස්සේ ඕන් ගලාගෙන එනවා ඉගෙන ගත්ත ඒවා අරයා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. එතකොට ඇවිල්ලා මට එක්තරා ආකාරයක වර්තමාන අත්දැකීමක් තියෙනවනේ. වර්තමාන අත්දැකීමක් තියෙනවා. ඒ තමයි විභාග ප්‍රශ්න පත්‍රය අතට අරන් දැකීම. ඒකත් එක්ක තමයි මට අර අතීතයේ මතක් වෙන්නේ. හරිද? එතකොට ඒකත් එක්තරා ආකාරයක ස්මරණයක්. හැබැයි එහෙම වර්තමාන හැඟීම මොකක්වත් නැතුව මිනිස්සුෙකුට ඔහේදීන් පැත්තටලා කල්පනා කර කර ඉන්නකොට එයාට නිකන් ඔහේ අතීතයේ වෙච්ච දේවල් මතක් වෙනවා. නිදා ගන්න ගිහිලා නිින්ද යනකම් ඉන්නකම් එක්කන් ඔහේ හිත හිත ඉන්නකොට අතීතයේ වෙච්ච දේවල් මතක් වෙනවා. එහෙම මතක් වෙනවා කියන එක ස්මරණ කියන ඥාණය. එහෙම ස්මරණය කිරීමේ හැකියාව තියෙනවා. ස්මරණය කියන එකේ ස්වභාවය ඒකයි. ප්‍රතිවිඥා කියන්නේ එහෙම එකක් නෙමෙයි. ප්‍රතිවිඥා කියලා කියන්නේ වර්තමාන අත්දැකීමකුත් තියෙනවා ස්මරණයකුත් තියෙනවා හැඳිනීමකුත් තියෙනවා. මේ තුනම එකහුව වෙන්න ඕන ප්‍රත්‍යබිඤ්ඤා කියන්නේ. ඒ කියන්නේ මම අම්මා මපීතමුකෝ මම චොකලට් එකක් කාලා තියෙනවා. ටිකක් වෙනස් විදිහේ චොකලට් එකක් කාලා තියෙනවා. මේ අවුරුදු 10කට විතර පස්සේ මම කඩේකදී ඒ වගේ චොකලට් එකක් දකිනවා. දැක්ක ගමන් මේ තියෙන්නේ චොකලට් එකක්. මේ එදා මං කෑව චොකලට් එක අහවල විදියට කෑව නේද කියලා ඒවත් මතක් වෙනවා. මේ තියෙන්නේ ඒ වගේ චොකලට් එකක් තමයි කියලා මං අඳුන ගන්නත් හදනවා. ඒක වර්තමානයේ අත්දැකීමක් තියෙනවා මට චොකලට් එක දැකීම. අතීත සිද්ධියක් ඒත් එක මතක් වෙනවා. ඒ මතක් වීම පිටිපස්සේ මේ තියෙන්නේ ඒ වගේ චොකලට් එකක්ම තමයි කියලා මං හඳුනා ගැනීමකුත් කරනවා. මෙන්න මේ ක්‍රියාවලියෙන් තුනම සිද්ධ වෙනවා නම් අන්න එතකොට අපි කියනවා ඒකට ප්‍රත්‍යබිඤ්ඤා කියලා. ඒතර ස්මරණයයි ප්‍රත්‍යබිඤ්ඤාවයි අතර තියෙන ඔන්න වගේ බොහොම පොඩි වෙනසක්. මේ දෙකම ඥානමය අවස්ථාවන් දෙකක් හැටියට බෞද්ධයෝ sorry ජෛනයෝ සලකනවා. ඊළඟට අපි එමු තර්ක සහ අනුමාන කියන කොටසට. අනුමානය යනුවෙන් අදහස් කරන්නේ යම් සිද්ධීන් දෙකක අන්තර් සම්බන්ධය දෙස බලා එක් සිද්ධියක් ඇසුරෙන් අනෙක් සිද්ධියේ පැවැත්ම හෝ නොපැවැත්ම තහවුරු කිරීම. මෙන්න මේක තමයි අනුමානය කියන වචනේ සාමාන්‍යයෙන් භාරතීයන් පිළිගත් ක්‍රමය. ජෛනියෝ පිළි අරගෙන තියෙන්නේ එහෙම. හැබැයි ජෛනයන්ගේ තියෙනවා විශේෂයක්. ජෛනියන්ට අනුව පැවැත්ම විතරක් නෙමෙයි නැහැයි කියන එකත් මේ විදිහටම කියන්න පුළුවන්. දැන් මම උදාහරණකින් දීලා තියෙන්නේ දුම ඇති විට ගින්න ඇති බව නිගමනය කිරීම. අන්න අනුමාන කිරීමක්. දුම දකිනවා, දුම දැකලා නිගමනය කරනවා ගින්නක් තියෙනවා කියලා. ඒතර ගින්න තියෙනවා කියලායි මම නිගමනය කරන්නේ. ඒකට ගින්න ඇති විට සීතල නැති බව නිගමනය කිරීම. ඒක ප්‍රත්‍යක්ෂ කරලා කියන නෙමෙයි ගින්නක් තියෙනවා ආ එහෙනම් ඒ යවට සීතල නැහැ කියලා මං අනුමාන කරනවා. ඒතර යමක් තියෙනවා කියලත් මට අනුමාන කර හැකි, යමක් නැහැ කියලත් මට අනුමාන කර හැකි. මේක එක්තරා ආකාරයකට ඥානය ලබා ගැනීමේ ක්‍රමයක්. මේක ඒතර මේ ක්‍රමය වඩාත් නිවැරදි ක්‍රමයක් වෙන්නේ කොහොමද? මේක තමයි ගොඩාක් දාර්ශනිකෝ සලකා බලපු කල්පනා කරපු දේ.
මෙම නිගමනය කිරීම සඳහා ඒ කියන්නේ මෙන්න මේ විදිහට තියෙනවා කියලා හරි නැහැ කියලා හරි නිගමනය කිරීම සඳහා සිද්ධි දෙකක් අතර වෙන් කළ නොහැකි සම්බන්ධයක් ඇති බව තහවුරු කළ යුතුයවේ එම සම්බන්ධය ව්‍යාප්ති සම්බන්ධය ලෙස හැඳින්වේ එතකොට මේ විදිහට නිගමනයකට එන්න නම් අපට පුළුවන් වෙන්න ඕනේ දැන් ගින්න දුම දැකලා ගින්න තියෙනවා කියනවත් ගින්න දැකලා සීතල නැහැ කියනවත් මට තියෙන්න ඕනේ කල්තියා අවබෝධයක් දුමයි ගින්නයි අතර අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. එතකොට සීතලයි ගින්නයි අතර අවියෝජනීය සම්බන්ධයක් තියෙනවා. එකක් තියේදී අනිත් එක නැති වෙනවා විදිය සම්බන්ධයක්. අනිත් මුලදී කියපු එක එකක් තියේදී අනිත් එකක් තියෙනවා විදිය සම්බන්ධයක්. මේ විදිය අවියෝජනීය වෙන්කරන්න බැරි වෙනස් වෙන්නේ නැති සම්බන්ධයක් අපි කල්තියා අඳුර ගන්න ඕනේ. එහෙම අඳුර ගත්තොත් තමයි එකක් දිහා බලලා අනිත් එක අනුමාන කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙම අනුමාන කරන්න බෑ. හරිද? එතකොට මේ එහෙම සම්බන්ධයක් තියෙන්න ඕනේනේ. අන්න එහෙම සම්බන්ධයක් ගොඩනගනවට ඒගොල්ලෝ කිව්වා ව්‍යාප්ති කියලා. මේක ජෛනයන්ගේ විතරක් වචනයක් නෙමෙයි. ව්‍යාප්ති කියන වචනේ සමස්තයක් වචනේ භාරතීය තර්ක ශාස්ත්‍රයේ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයට ඒගොල්ලෝ දීපු නම තමයි ව්‍යාප්ති කියලා කියන්නේ. එහෙම ව්‍යාප්ති කියන ඒවා ජෛනයන්ට අනුව කොටස් දෙකක් තියෙනවා සමව්‍යාප්ති සහ අසමව්‍යාප්ති කියලා. සමව්‍යාප්ති කියලා කිව්වේ මොකද්ද? එකක් තියෙනකොට අනිත් එක තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තටම ව්‍යාප්ත වෙනවා. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ කිව්වේ වර්ණයයි රසයයි. ජෛනයන්ට අනුව එහෙම එකක් තියෙනවා. ජෛනයන්ට අනුව නෑ ඔව් වර්ණයයි රසයයි. රසය කියන එක හටගන්නේ එක්තරා පරමාණුවකින්. ඒ පරමාණුවට පැහැයක් තියෙනවා. ඒ නිසා කිසියම් වස්තුවක පැහැයක් තියෙනවද ඒ පැහැය තියෙන වස්තුවට රසයක් තියෙනවා. කිසියම් වස්තුවකට රසයක් තියෙනවද ඒ වස්තුවට පැහැයක් තියෙනවා. දැන් ජලය කියන එකට පැහැයක් නැහැ. ඒ නිසා ඒකේ රසකුත් නැහැ. එහෙමයි කියන්නේ. නමුත් ඒ ජලයට අපි මොනවා හරි බීම වගේ දේවල් කවලම් කරොත් අන්න ඒකෙදි පැහැයකුත් තියෙනවා රසයකුත් තියෙනවා. එනම් මේ රසය කියන එකයි පැහැය කියන එකයි ඒගොල්ලෝ දැක්කේ එකක් අනිත් එකත් එක්ක අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා කෝක දෙකෙන් කෝක හරි දැක්කොත් අනිත් එක තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම එකක්. අසමව්‍යාප්ති කියන්නේ එහෙම නෙමෙයි. අසමව්‍යාප්ති කියන්නේ සමහර වෙලාවට මේ සම්බන්ධතාව තියෙන්නේ එක පැත්තකට විතරයි. එකක් දිහා දැකලා අනිත් එක ගැන කිව්ව හැකි. නමුත් අනිත් පැත්තට ඒක කියන්න බෑ. උදාහරණයක් විදියට දුම තියෙනවා දැක්කොත් ගින්න තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. හැබැයි ගින්න දැකලා දුම තියෙනවා කියලා නිගමනය කරන්න බෑ. මොකද ඒ ජෛනියෝ කියන්නේ දුම හට ගන්න පුළුවන් ගින්නෙන් විතරයි. ඒ නිසා දුමක් දකින හැමතැනකම ගින්නක් තියෙනවා කියලා අපිට නිගමනය කර හැකියි. හැබැයි ගින්න කියන එක අනිවාර්යෙන් දුම නිෂ්පාදනය කළ යුතු නෑ. ඒ නිසා ගින්න දකින හැමතැනකම දුමකුත් තියෙනවා කියලා අපිට නිගමනය කරන්න බෑ. ඒක එක පැත්තකට විතරයි යන්නේ. ඒ නිසා ඒ වගේම අසම ව්‍යාප්තිය. ඒතරේ ඔන්න ওই විදියට දෙපැත්තටම යන ව්‍යාප්තියක් තියෙන්න පුළුවන් සම්බන්ධයක්. ව්‍යාප්තිය කියලා කියන්නේ සම්බන්ධයක්. දැන් මම මේ වචනේ පැහැදිලි කරා. එහෙම නැත්නම් එක පැත්තකට අපි කියනවා සිමෙට්‍රිකල් අසිමෙට්‍රිකල් කියලා. ඔන්න ඔය කියන දෙක තමයි ඒගොල්ලෝ කිව්වේ. එතකොට දැන් අපේ කොටස වෙන්නේ තර්ක කියන එකයි අනුමාන කියන එකයි හඳුනා ගන්නනේ. තර්ක කියන එක ඒගොල්ලෝ තර්ක යනුවෙන් ජෛනියෝ අදහස් කරන්නේ මෙම ව්‍යාප්තිය හඳුනා ගැනීම උදෙසා සිදු කරන මේ චින්තන කාර්යය යම් නිගමන කාර්යයක් කරනවා. දැන් ඒ කියන්නේ දැන් දුම තියෙන හැමතැනකම ගින්න තියෙනවද? ගින්න තියෙන හැමතැනකම දුම තියෙනවද කියලා අන්න ඒක තේරුම් ගන්න මම තර්ක කරනවානේ. මෙන්න මේ සම්බන්ධය මොකද්ද කියලා තේරුම් ගන්න මම තර්ක කරනවානේ. අන්නේ තර්ක කිරීම තමයි ඒගොල්ලෝ තර්ක කියලා කියන්නේ. මේ සම්බන්ධය හඳුනා ගැනීමට කරන තර්කය. ඒක තර්ක. එතකොට ඒගොල්ලෝ දකින්නේ අපි මේ ඒක ඇතුලේ යම් නොබැඳෙන සම්බන්ධයක් ගොඩනගලා පෙන්වන්න ඕනේ. අන්න එහෙම නොබැඳෙන සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් වුණොත් අපි හිතන විදියෙන් ඒ සම්බන්ධය ගොඩනැගීම උදෙසා මම අනුගමනය කරපු ක්‍රියාවලිය ඔවුන් සලකනවා තර්ක කියලා. ඒ විදිහට තර්ක කළොතින් ජෛනියෝ කියනවා අපට සම්බන්ධතා වර්ග පහක් අඳුන ගන්න පුළුවන් කියලා. සම්බන්ධතා වර්ග පහක්. එහෙම තර්ක කළොතින් මොනවාද ඒ සම්බන්ධතා වර්ග පහ? කාර්ය සම්බන්ධතාව,
කාර්ය සම්බන්ධතාව කියලා කියන්නේ හේතුඵල සම්බන්ධතාව වගේ එකක්. දැන් ගින්න කියලා කියන්නේ හේතුව, ගින්න කියන හේතුවෙන් දුම කියන ඵලය නිෂ්පාදනය කරනවා. අන්න ඒව ගින්නයි දුමයි අතර එහෙම හේතුඵල සම්බන්ධයක් තියෙනවා. අන්න ඒක කාර්ය සම්බන්ධතාව. ඊළඟට ස්වභාව සම්බන්ධතාව. ස්වභාව සම්බන්ධතාව කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ උදාහරණයට ගන්න ශබ්දය අනිත්‍යයි. මොකද ඒක හදන දෙයක්. කවුරු හරි දෙයක් හැදුවනම් ඒ හදන දේ අනිත්‍යයි. හදන දේවල් ඕනම දෙයක් වේවා ඒවා අනිත්‍යයි. ශබ්දයත් අනිත්‍යයි මොකද ඒක හදන නිසා. ඒක එක්තරා ආකාරයක ස්වභාවයෙන්ම සිද්ධ වෙන සම්බන්ධතාවක්. මොකද හැදීම කියන එකත් එක්ක අනිත්‍යතාව කියන එක බද්ධ වෙලා තියෙන්නේ. නিত্য දේවල් හදන්න කාටවත් බෑ. එහෙම තමයි ජයිනියෝ කියන්නේ. තවත් පැත්තකින් දැන් ඕක ඇවිල්ලා එක්තරා ආකාරයක ඔන්ටොලොජිකල් සම්බන්ධයක් තියෙන්නේ. ඒගොල්ලන්ට කතා කරන එක ඒගොල්ලෝ ලිංග්විස්ටික් රිලේෂන්ෂිප් එක නැත්නම් භාෂාමය සම්බන්ධයක් ගැන. ඒක මොකක්ද හරියට කියනවනම් අයං වෘක්ෂහා නිම්බත්වා. මේ තියෙන ගහක් මොකද මේක නිම්බ. නිම්බ කියලා සංස්කෘතෙන් කියන්නේ කොහොඹ කියන එකට. කොහොඹ. දැන් දැන් මේ තියෙන ගහක් මොකද ඒක කොහොඹ. නෝක අපිට පරිවර්තනය කරගන්න අපිට හරි අමාරුයි. මොකද අපි කොහොඹ කියනකොට කොහොඹ ගහ කියන්න පෙළඹිලා තියෙන නිසා. නමුත් සංස්කෘතයේදී නිම්බ කියලා කිව්වහම නිම්බ වෘක්ෂ කියන අර්ථයම තමයි ඒකින් එන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් අඳුන ගන්නවා නම් මේක කොහොඹ කියලා ආයේ ඒක අමුතුවෙන් ගහක් කියලා අඳුර ගන්න අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. කොහොඹ කියලා කියනකොටම ඒ ගහක් බව අඳුර ගන්නවා. මොකද හේතුව ගස් කියන සමස්ත කුලකයේ විශාල කුලකයේ ඇතුලේ කොටසක් තමයි මේ නිම්බ නැත්තම් වෘක්ෂ මේ කොහොඹ කියන එක. එතන අර පොඩි කුලකයේ ගැන කතා කරද්දී විශාල කුලකයේ ගැන ඒකෙන් කියවෙනවා. අන්න ඒ විදිහට මේ එහෙම භාෂාමය සම්බන්ධතා තියෙන පුළුවන් ඒවත් ස්වභාව සම්බන්ධතා හැටියට සලකන්නේ. ඊළඟට පූර්වචර සම්බන්ධය සහ උත්තරචර සම්බන්ධය කියලා අන්න සම්බන්ධතා දෙකක්. මේක ටිකක් මේක ජෛනයන්ට විතරක් ආවෙන එක. මේක බෞද්ධයන් තුලත් නැහැ, බ්‍රාහ්මණය තුලත් නැහැ. බෞද්ධයෝ බ්‍රාහ්මණයෝ දෙගොල්ලෝම මේ කතාව පිළිගන්නේ නැහැ. මේක ජෛනයෝ විතරක් කියන්නේ. දැන් ඔබ ජ්‍යොතිෂය ගැන යම් පමණකට හෝ දන්නවා නම් ජ්‍යොතිෂයේ තියෙනවා නැකත්තරු 27ක්. ඒතර නැකත්තරු 27 අහසේ පාවෙන විදියක් තියෙනවා. අස්විද බෙරණ කැටි රෙහෙන අදසිරිස් කොහොම කියලා එහෙම අර නැකත්තරු 27 ගලාගෙන පිරියලක් තියෙනවා. ඔකේ අස්විද අස්විදාවට පස්සේ ඊළඟට බෙරණ, ඊට පස්සේ කැටි, ඊළඟට රෙහෙන. දැන් අස්විද බෙරණ කියලා කියන්නේ භාරණී කියන එක සංස්කෘතයෙන්. අස්විද කැටි කියලා කිව්වේ කෘත්තිකා කියන එක. රෙහෙන කියලා කිව්වේ රෝහිණී කියන එක සංස්කෘතයේදී. එතන මේවා එන්නේ මේ පිළිවෙලට. මේ අහසේ පා යන්නේ මේ පිළිවෙලට. ඒතර ඒගොල්ලෝ කියනවා පූර්වචර. පූර්වචර කියලා කියන්නේ රෙහෙන රෙහෙන තාරකා මණ්ඩලයේ දිහා දැක්කහම නැත්නම් තෙහෙර රෙහෙන කියන නැකත මේ නැකත්තරු ටික දැක්කහම මේ ඊට පස්සේ අස්විත බෙරණ කැති අස්විත බෙරණ කැති රෙහෙන. ඒ කියන්නේ කැති කියන එක කෘත්‍තිකා කියන එක ඊට කලින් උදා වුණා, పూర్වෙන් උදා වුණා. රෙහෙන කියන එක ඔබ දකිනකොට කෘත්‍තිකා නක්ෂත්‍රය ඊට කලින් උදා වුණා කියලා ඔබට තීරණය කරන්න පුළුවන්, නිගමනය කරන්න පුළුවන්. මොකද මේ දෙක අතර పూర్ව පරචා ඉස්සලහන් යනවා කියන සම්බන්ධයක් තියෙනවා. බෙරණ කැටි රෙහෙන කෘත්‍තිකා තමයි රෙහෙන වලට, කැටි තමයි රෙහෙනට කලින් පායන්නේ කියලා අන්න එහෙම සම්බන්ධයක් තියෙනවා. කලින් පායනවා పూర్වචර කියලා කියන්නේ ඒකයි. කැටි කලින් පායනවා. ඒ නිසා රෙහෙන දැක්ක ගමන් කැටි පායලා ඉවරයි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අර උත්තරචර කියලා කියන්නේ පිටිපස්සෙන් සම්බන්ධ වෙනවා කියන්නේ. ඒකෙල්ල බෙරණ කැ අස්විත බෙරණ කැටි රෙහෙන. බෙරණ දිහා දැක්කට පස්සේ කියන්නේ බෙරණ රාශිය දැක්කට පස්සේ අපි දන්නවා ඊළඟට කැටි එක පායනවා. කැටි නක්ෂත්‍රේ පායනවා. ඊට පස්සේ වෙන්න තියෙන එක මොකද බෙරණට පස්සේ කැටි තමයි පායන්නේ. ඒතර උත්තරචර පිටිපස්සෙන් එනවා. මෙන්න මේ වගේ పూర్වයෙන් ගලාගෙන යනවා පිටිපස්සෙන් ගලාගෙන යනවා කියලා සම්බන්ධ දෙකකුත් අපිට අඳුර ගන්න පුළුවන් කියලා ජෛනයන්ගේ විග්‍රහයක් තියෙනවා. මේවට විවේචන తీරා පුතා ඕනෑ තරම්. නමුත් ඒවා ඒ විදිහට සියල්ල සාකච්ඡා කරමින් ඉගෙන ගන්න ගියොත් මට අඩුම තරමේ දේශන හතරක් පහක්වත් කරන්න වෙනවා. ඉතින් නමුත් මම කියන්නේ මූලික වශයෙන් මූලික සංකල්ප ਵਿਚාරයක් නේ මගේ දේශනේ මාතෘකාව. ඒක මූලික සංකල්ප ਵਿਚාරයක් ඇතුලේ මම මේ ටික කියලා දෙන්නම් ඒ ජෛනියෝ කියපු විදිහට. අවසානයේදී සහචර සම්බන්ධය කියලා
සම්බන්ධයක් හඳුන්වනවා. ඒ සහචර සම්බන්ධය ඉදිරි කතා කළේ ආපවර මම කලින් කිව්වා වගේ වර්ණ සහ රස අතර තියෙන සම්බන්ධය. එකක් තියේදී අනිත් එක තියෙනවා. ඒ දෙකෙන් ඕක ගැන කතා කරන්නත් පුළුවන් එතකොට. එහෙම එකකට කියනවා සහචර සම්බන්ධයක් කියලා. දැන් මේ කතා කරේ තර්ක කියන එක. පොර තර්ක කිව්වේ මොකද්ද? මම ආයෙ සාරාංශ කරන්නම්. තර්ක කියලා කිව්වේ අර මේ වෙනස් නොවන සම්බන්ධතාවක් හඳුනා ගැනීම උදෙසා අපි සිදු කරන තර්කය. එහෙම තර්ක කරාම අපි එන්නේ අවසානයේදී මෙන්න මේ නිගමන වලින් එකකට. මේ කාර්ය ස්වභාව පූර්වචර උත්තරචර සහචර ආදී නිගමන වලින් එකකට තමයි අපි එන්නේ. දැන් එහෙම ආවට පස්සේ අපි සිත්තීන් දෙකක් අතර නිත්‍ය සම්බන්ධතාවක් ඔන්න දැන් අපි වටහාගෙන ඉවරයි. වටහාගෙන ඉවරයි. ඒ තර්ක කිරීමෙන් අපි ඒක වටහා ගත්තා. එහෙම වටහා ගත්තට පස්සේ ඒ වටහා ගත්තු සම්බන්ධතාව තියෙනවනේ. අන්නේ සම්බන්ධතාව පාදක කරගෙන අපි ඊටත් එහා ගිහිල්ලා තව මොනවාරි මේ තේරුම් ගන්න හදනවා නම් අන්න ඒකට කිව්වා අනුමාන කියලා. ඔන්නම තමයි අනුමාන කියන එක වෙනස් වෙන්නේ. ඒතර අනුමානය යනුවෙන් අදහස් කරන්නේ ව්‍යාප්තිය තහවුරු පසුව. ව්‍යාප්තිය කියුවේ මොකද්ද? සම්බන්ධය. ව්‍යාප්තිය තහවුරු පසුව ඒ පාදක කොටගෙන සිදු කරන නිගමන කාර්යය. අන්න එහෙමයි තියෙන. ජෛනයන් අනුමානය සාර්ථානුමාන පරාර්ථානුමාන යනුවෙන් වෙන් කරන අතර ඒ සිදු කරන්නේ නෛයායිකයන් මෙනි. ඒක පැහැදිලිවම නෛයායිකයන්ගෙන් ගත්ත විග්‍රහයක් තමයි එතන තියෙන්නේ. නෛයායිකයොත් ස්වාර්ථානුමාන පරාර්ථානුමාන කියලා කොටස් දෙකක් වෙන් කරනවා. මොනවද මේ කොටස් දෙක? මේ කොටස් දෙක වෙන මොනවත් නෙමෙයි, තමා උදෙසා යමක් වටහා ගැනීමේදී තර්ක කරන විදියයි. ඒ දෙයම තව කෙනෙකුට කියලා දෙන්නේ කොට කොහොමද තර්ක කරන්නේ කියන එකයි තමයි මේ දෙකේ වෙනස. ස්වාර්ථානුමාන කියලා කියන්නේ තමා උදෙසා තර්ක කරනවා. පරාර්ථානුමාන කියලා කියන්නේ අනේකා වෙනුවෙන් ඒ තර්කයක් ඉදිරිපත් කරනවා. එතකොට පරාර්ථානුමානයේදී දැන් ස්වාර්ථානුමානය හිතා ගන්න පුළුවන්. මම මගේ ජීවිත අත්දැකීම එක මම කල්පනා කරලා බලලා තේරුම් ගන්නවා මුලින් කැතියාවා ඊට පස්සේ මෙහෙමයි එන්නේ කියලා එහෙම මම අඳුර ගන්නවා. නමුත් මම මේක තව කෙනෙකුට කොහොමද පැහැදිලි කරන්නේ? තව කෙනෙකුට පැහැදිලි කරද්දී නෛයායිකයෝ පාවිච්චි කරා සංවාක්‍ය ක්‍රමයක්. ප්‍රතිඥා, හේතු, උදාහරණ, උපනායන, නිගමන කියලා. එතකොට අන්නේ සංවාක්‍ය ක්‍රමය ජෛනියොත් පාවිච්චි කරා. කොහොමද ඒක වෙන්නේ? දැන් ප්‍රතිඥා කියලා කියන්නේ මෙහෙමයි. එක්කෙනෙක් කියනවා අර පර්වතයේ ගින්දර තියෙනවා. ඕන් කියනවා. අර කන්දේ ගින්දර තියෙනවා. ප්‍රතිඥා. එයාගේ මතය එයා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ප්‍රතිවාදියා ළඟ ඉන්නේ කියන්නේ ඔබ කොහොමද එහෙම කියන්නේ? අන්න එතකොට හේතුවක් යනවා. ඇයි බං අර දුම තියෙන්නේ? දුම දිහා බලලා තමයි මං කිව්වේ එහෙම. ඊට පස්සේ අර මිනිස්සයා ඒකට සෑහීමට හරි දුම තියෙනවා තමයි. දුම දිහා බලලා උඹ කොහොමද කියන්නේ ඒක ගින්දර තියෙනවා කියලා. අන්න එතකොට කියනවා ඇයි බං අර කුස්සියේ තියෙන්නේ? උදාහරණයක් දෙනවා. ඒ කුස්සියේදී බලහක කුස්සියේදී ගින්දර පත්තු කරලා තියෙනවා. ඒකෙන් දුමකුත් නගිනවා. අන්න උදාහරණයක් දෙනවා. ඊට පස්සේ කියනවා දැන් ඒ කුස්සියේ තියෙනවා වගේ තමයි මෙතන. ඒ වගේ දුමක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒක මෙතනට ආදේශ කරනවා. ඒකට කියන උපනායන කියලා. ඒ සිද්ධිය මෙතනට ආදේශ කරනවා. ආදේශය උපනායනය. ඒ ආදේශ කරලා කියනවා ඒ වගේ තමයි මෙතන. මෙතන දුම තියෙනවා. එහෙනම් ඕකේ අනිවාර්යෙන් ඉන්ද්‍ර තියෙනවා. අන්න නිගමනයකට එනවා. මෙන්න මේ විදියට ප්‍රතිඥා තමන්ගේ මතය කියනවා. හේතු ඒකට හේතුවක් කියනවා. උදාහරණ උදාහරණයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒක මෙතනට ආදේශ කරනවා උපනායන. අන්තිමට ඒ අනුව මේ තියෙන නිගමනය කියලා පෙන්නනවා. ඔන්න ඕක තමයි පංචාවයව වාක්‍ය කියලා කියන්නේ. අවසානයේදී මේ දේශනයේ අන්තිම කොටස මේ තියෙන්නේ ඒ තමයි ආගම නැත්නම් ශබ්ද කියන එක. මේක අර මුලින් කතා කරපු ශ්‍රුති ඥානය වගේ එකක් නෙමෙයි. ශ්‍රුති ඥානයේදී මම කිව්වා මතිඥානේම භාෂාමය සංකල්ප වලට පෙරලීමේ ප්‍රතිඵලයක් විදියටයි ශ්‍රුතිඥාන පහළ වෙන්නේ කියලා. හැබැයි මෙතෙන්දී ශබ්ද කියලා කියන්නේ එහෙම ඕනෑම ඥාන විශේෂයක් නෙමෙයි. නිවැරදිව ලබා ගන්න පුළුවන් ඥාන විශේෂයක්. ඒවා ලබා ගන්න පුළුවන් එක්කෝ ආගමික ග්‍රන්ථ කියෝලා, එහෙම නැත්නම් ආප්ත පුද්ගලයෙක්ගෙන් විතරයි. ආප්ත පුද්ගලයා කියන්නේ කවුද? ආප්ත පුද්ගලයා කියලා කියන්නේ ඒ වචනාර්ථයෙන් ගත්තොත් විශ්වාසවන්ත පුද්ගලයෙක් කියන එක. නමුත් ඇත්තටම ආත්ම පුද්ගලයෝ කියලා සලකන්නේ ජෛන ආගමට අනුව නම් මහාවීර වගේ තීර්ථංකරයන් වහන්සේලා, ඉන්ද්‍රභූති ගෞතම සුධර්මන් වගේ ගණදරයන් වහන්සේලා තමයි ඒගොල්ලෝ ආත්ම පුද්ගලයෝ කියලා සලකන්නේ.
දැන් ජෛන සූත්‍ර වලත් ඒවං කළු ජම්බූ කියලා පටන් ගන්නකොට ඒ කියන්නේ සුධර්මන් කියන ගණීචාර්ය ගණාචාර්යවරයා සුධර්මන් කියන ගණාචාර්යවරයා තමන්ගේ ශිෂ්‍ය ජම්බුට කියනවා කියනකොට කොහමද ඒවං කළු ජම්බූ කියලා පටන් ගන්නවා එතකොට අන්න ඒ ආර්ථ වාක්‍යයක සඳහර්ෂණයක් තමයි මේ පෙන්වන්නේ මෙන්න මෙහෙමයි කිව්වේ මේ ආර්ථ පුද්ගලයා කියපු වචනයක් මේ තියෙන්නේ කියලා අන්න ඒ විදිහට මේ ආධ්‍යාත්මිකව මනස දියුණු කරලා ලෝකේ දිහා දැකපු එහෙම එහෙම කියලා හදාගත්තු එම් සුවිශේෂ චරිත ඉන්නවා ඒගොල්ලෝ තමයි ආප්ත පුද්ගලයෝ කියලා සැලකුවේ. එහෙම මිනිස්සේ කියපු වචනයක් එහෙම නැත්නම් ආගමික ග්‍රන්ථවල තියෙන දෙයක්. ඒක මේ විදිහට ශබ්දය කියනගත් මේ මේ ශබ්ද කියලාත් කියනවා ආගම කියලාත් කියනවා මේ වචන දෙකම පාවිච්චි කරනවා. මේ මේ විදිහට ගන්න දැනුම නැත්තම් මේ විදිහට දැනුම ලබාගත යුත්තේ ඇයි කිව්වහම ඒගොල්ලෝ පැහැදිලි කරා එහෙම ලබාගත යුත්තේ කරුණු දෙකක් උදෙසා මොනවා උදෙසාද ඊළඟට පළවෙනි දේ තමයි ඕ ඕ මේ परम यथार्थे वटहागनीम पिनिस अपट मे धनुम ओण वेणुआ परम यथार्थे वटहागन अभी दीर्घ कालीन आगमिक पुहणुआ क्लबला जैन अंट अन्वनावृद्ध दोलहाक्तिशे दुष्कर क्रियाकर अवृद्ध दोलहाक्तिशे दुष्कर क्रियाकर परम यथार्थे अवबोधकर इवे महा विशाल परिश्रम धरण्डोणे अपिम एक धनगण नमु ये परिश्रम धरांड इसला අපිට ඒක දැනගන්න විදියක් තියෙනවා නම් ඒ එකම විදිය අර විදියේ පොත් ආගමික පොත්පත් කියවලා එහෙම නැත්නම් ආප්ත පුද්ගලයෙකුගේ වචනයට ඇහුම්කන් දීලා ඒක ඉගෙන ගන්න එක. ඒ වෙනින් අපිට වෙන ක්‍රමයක් නැහැ. ඒ පරම යථාර්ථය වටහා ගන්න අපිට මේ ශබ්ද ප්‍රමාණය කියන එක අවශ්‍යයි. දෙවෙනි එක තමයි ආගමික ජීවිතයක් ගත කිරීමේදී සොකීය ආධ්‍යාත්මික දියුණුව වටහා ගැනීම හා ඒට මග පෙන්වීමක් ලෙස යොදා ගැනීම පිණිස ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් දැන් පරම යථාර්ථය මොකද්ද කියලා ඉගෙන ගන්නවා ඉගෙනගෙන ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස පුහුණු වීමක් ලබනවා දැන් දුෂ්කරක් 12 අවුරුද්දක් පුරා දුෂ්කර ක්‍රියා කරනවා ඒ දුෂ්කර ක්‍රියා කරනකොට ඒ කරන කාලයේදී ටික ටික ඔහුගේ ආධ්‍යාත්මය දියුණු වෙනවා දියුණු වෙනකොට දැන් මගේ ආධ්‍යාත්මය මෙච්චර මට්ටමකට ඇවිල්ලා තියෙනවා එතකොට අන්න ඒක තේරුම් ගන්න කොහොමද ඒක තේරුම් ගන්නද आगमिक ग्रंथ तमाय उपकारी वेन्ने ईलंगट दैन ईलंग स्टेप मम मुनोद करन्नोने दैन मम मेच्चर वेनकम एविल्ल तियेनवा मे मार्गे ईलंग पियवरे मम मोकद करन्ने एकट कागेन्वत उपदेशक गन्न एन कागेन्वत उदव्वक गन्न विधियक् नै अर विधिय आगमिक ग्रंथ तमाय अपिट उपकारी वेन्ने एतर मेन्न मे कियन कारणा देकेदी परम यथार्थे वटहा गनीमेदित මෙන්න මේ මාර්ගයේ ගමන් කිරීම කියන කාරණයේදී ආගමික ග්‍රන්ථවල පිටිවහල මිසක වෙන පිටිවහලක් නැහැයි කියන එක ජෛනියෝ උගන්වනවා. හැබැයි ජෛනියෝ වැදගත්ම දේ තමයි මේකට පොඩි කොන්දේසියකුත් ඉදිරිපත් කරනවා. මොකද්ද කොන්දේසිය? ශබ්ද ප්‍රමාණය භාවිත කළ හැක්කේ වෙනත් ප්‍රමාණයකින් එය බාධිත නොවන කල්හි පමණයි. මොකද්ද මේ වෙනත් ප්‍රමාණයකින් බාධිත වෙනවා කියලා කියන්නේ? දැන් අපි හිතමුකෝ මේ आगमिक ग्रंथे उगंडनवा कंदगट गिहल पेनल मेरिया कंदगट गिहल कंदगट गिहल पेनहाम पेनहाम उबे सीएल दुख दुर्वेलाबेड शांति आते नियल එහෙම කිව්වට ඒක ගෙහින් අනුගමනය කරන්නේ නැහැ. මොකද අපි ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයෙන් දන්නවා. එහෙම උඩින් ඉඳන් පැන්නොත් එහෙම මැරෙනවා. මොකද මං එහෙම මැරෙනවා දැහලා තියෙනවා. එතකොට මගේ සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ ඥාණය මොකද්ද? කන්දකට ගිහිල්ලා පැනලා පැන්නොතින් මැරෙනවා කියන එක. නමුත් දැන් මේ ආගමික ග්‍රන්ථය කියන්නේ මොකද්ද? එහෙම ගෙහින් පැන්නහම ඔබට මාර සාන්තියක් අත් වෙනවා කියලා. එතකොට එහෙම කිව්වට ආගමික ග්‍රන්ථ පිළිගන්නේ නැහැ. ඇයි පිළිගන්නේ නැත්තේ? අර ප්‍රත්‍යක්ෂ ප්‍රමාණයෙන් අරක බාධිත වෙනවා. ඒකට අකුල් හෙලනවා අපේ පෞද්ගලික ප්‍රත්‍යක්ෂය අපි දන්නා දේ අරකට බාධා හෙලනවා අකුල් හෙලනවා එහෙම අකුල් හෙලන අවස්ථාවකදී ආගමික ග්‍රන්ථ නෙමෙයි මොනවෑ තිබ්බත් ඒව පිළිගන්නේ නැහැ එහෙම එකක් ජෛනියෝ අවසානයේදී කොන්දේසියක් විදිහට දානවා මේ ශබ්ද ප්‍රමාණය සම්බන්ධයෙන් ඒ කියන්නේ ශබ්ද ප්‍රමාණය කියන එක අන්ධෙක් බූරුවෙක් විශ්වාස කරනවා වගේ විශ්වාස කරගෙන යන ගමනකුත් නෙමෙයි ජෛනියෝ අනුමත කරලා තියෙන්නේ इत मे कथावत मम जैन ज्ञान विभागे मंग आरंभेदी पेहदिगिरी मकल जैन ज्ञान विभागे कुटस्तुनगतुत साम प्रत्यक्षादी ज्ञान विचारे सेवाद विचारे सह नयवाद विचारे किल
මේ තුනෙන් මේ ප්‍රත්‍යක්ෂ ආදී ඥාන විචාරයේ පිළිබඳව හැඳින්වීමක් තමයි මම මෙච්චර වෙලා කරේ ඒ ඒ කොටසත් එක්ක මම කාලය තරස් වෙලා තියෙන නිසා මම නතර වෙනවා අද මේ මම එතනින් තෘප්ත වෙන්න උත්සාහ කරනවා බොහොමත්ම ස්තුතියි ස්තුති බයිට්‍රම් ඇතරම ඔහු බෞද්ධ විශ්වකෝෂයේ නියෝජකතුරු ඒක මම හිතනවා संस्कृत भाषा चीन भाषा जर्मन पाली इंग्लिश आदि गुडक भाषा संबंधी प्रवीण के मंगलती देश मूल मास्ताव අද දවසේ මම ඉතින් මං හිතන්නේ ඒක ඇත්තටම මං හිතන්නේ දර්ශනය විශේෂයට කැමති දර්ශනය විශේෂ ඉගෙන ගන්න අහන්න දකින්න කැමති ගොඩක් දෙනාට මං හිතන්නේ අද දවසේ දේශනය ඇත්තටම මං හිතන්නේ ලොකු ආස්වාසිලක් වුණා කියන එක මම විශ්වාස කරන විශේෂයෙන් අපේ දරුවන්ට මොකද මේ දේවල් වලින් අපි ජෛන ඥාන විභාගයේ මං හිතන්නේ මේ ටිකේ අපි අතපත ගාලා පමනයි තිබුණේ අපේ ළමයි අපේ දරු දරිය සියලු දෙනාම අද දවසේ ඒකට මං හිතන්නේ ලොකු තෝතැන්නක් වුණා ज्ञान विभाग की मुखाद जैन ज्ञान विभाग की मुखाद निमावक्ता खाले तिब्बुन तुम खता नेत्र दर्शन अवस्था लागे बलापुर एक सद्भाव अपे अद्यनाशेट अपे दरु दरियांट सद्भाव उपतुमापतुलास्ता अद्यनाशाकुन आशीपदान वेणुवें अद्यनाशेमाचार्य वेणुवें मम्मी अवस्था उपतुमाट स्तुतिवंत वेनवा विशेष स्तुतिवंत वेन्नोने अपे अद्यनाशे ज्येष्ठ कथिकाचार्य आचार्य अपे संजीवनी महात्म्यते तुम्या मे संबंध अपे धरव मे धनम दिन पंति कामरेंगे हाट दर्शन संबंधी मे दर्शन व्यवहारिक दर्शन कियन दे पंति कामरे तूलने मे तीन मेवा दखिन्नोन दे प्रज्ञा गोचर करगानोन विधि तुम्हें मंगिता गुडक अपे दरुदरी अंत समीप वेला ये दरुदरी अंत किया दिन आचार्य वर्या दिनांश विशेष व्यवहारिक भाव दर्शन समारोह व्यवहारिक न्याय कियन देट ඒ උත්තරයක් හොයන්න ගන්නවා ඩිපාර්ට්මන්ට් එකකින් හා දරු දැරියන් එක්ක ඒව ඇතරම අපේ ශිෂ්‍යයන්ට බෙදා හරින මේ ආචාර්යවරියක් විදිහට තමයි මම දකින්න අධ්‍යනාංශේ ඒ නිසා එදා ඒ ඒ දේ අද එතුමිය මං හිතන්නේ ඔප්පු කරා තවත් ඉදිරියටත් මං එතුමියට යෝජනා කරා අපිට මෙවැනි දේශනා අහන්න සලස්සලා දෙන්න කියලා මං කාරුණිකව ඉල්ලනවා එතුමියගෙන් ඒ නිසා මේ අවස්ථාව මේ අද දවසේ පැය ගාන සංවිධානය කරන්න එතුමගේ කාලය අරගෙන මේ මෙහෙවන සංවිධානය කර ज्येष्ठ कथिकाचार्य संजीवनी रूप सिंह महात्मा इवागे मंगिता मे अवस्था संबंध पाली बौद्ध विश्वविद्यालय महात्माचार्य दर्शन कुमार सहभागे मे अद्यनाशीलुम दरुदरियो इवागेम विनाथ विश्वविद्यालय संबंध विचाय मंगिता ने स्वामीन शीलामकुदेल दिन මේ අද දවසේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ මේ අද දවසේ පැවති ජෛන ඥාන විභාගයේ සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට බෙහෙවින් මේ ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි සියලු දෙනාටම